சீமாவின் இஹா தேசபாலனே. ஐபோவன் சுப சந்தியாவக் சீமாவின் இஹா தேசபாலனே சலக்குன தவண்டை மே சூதானம் சலக்குன தேசபாலன சங்வாதேட ஒப பொஹும கௌரவேன் இக்குது கரகன்னி தனியன் நவே சகீல தினா சிட்டினமா அதுனா கன்னு ரங்கனத சில்வா ரங்கன சுப சந்தியாவக் சுப சந்தியாவக் சுதேவ அது ஒப முன கஹனவா டிலான் மாயா துன்னி டிலான் சுப சந்தியாவக் சுப சந்தியாவக் අප තිදෙනා සමග සලකුණෙහි දේශපාලන සලකුණ තවන්නේ කවුරුන්ද? අදනා ගන්න ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාව. අයිබෝවන් සුබ සන්ධ්‍යාව. සලකුණට බොහොම සාදරයෙන් පිළිගන්නේ. ගිය සඳා ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සතිය අපිට නොහැකි වුණා. නමුත් අද දවසේදී නැවත ඔබ මුණ ගැහෙනවා. පළවෙනි ප්‍රශ්නේ හැටියට මම මෙහෙම දෙයක් අහන්නම්. බැසිල් රාජපක්ෂ මහතාගේ සූදු විමසන්න ගියාද? ඔව් ගියා. ඔහුගේ තත්ත්වය කොහොමද? එතුමාව ඇත්තටම අතඩංගුවට ගත්තේ පුදුමාකාර හේතුවක් පදනම් කරගෙන රජයේ ආයතනයකින් බටමිලදී අරගෙන ඒ බට තවත් ආයතනයකට දෙනවා. ඒ දීපු ආයතනවල ඒ බට තියෙනවා. එතකොට මිලදී ගැනීමේ වරදක් වෙලත් නැහැ. කොහෙවත් පෞද්ගලික තැනකට බට කිටික ගිහිල්ලත් නැහැ. ඉතින් පොදු දේපල පනත යටතේ රාජ්‍ය මුල්ය වලට අගතියක් වුණාය කියලා තමයි අත්අඩංගුවට ගැනීම වෙන්නේ. සිරිත් පරිදි කඩුවෙල උසාවියටම තමයි ගෙනියන්නේ. එතන ඉතින් ගෙනහෙන මීට කලුණුත් ඉහළ උසාවියේදී තීන්දුවක් දුන්නා ඇප ලබා දීමේදී විශේෂයෙන්ම යෝෂිත රාජපක්ෂට කඩුවෙල උසාවිය මේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරපු විදිය ගැන. නමුත් කිසිම ආකාරයක වළංගු චෝදනාවක් නැතුව තමයි අත්අඩංගුවට ගැනීම වෙන්නේ. හැබැයි ඒ බට බෙදා දීම සිදුවෙන්නේ මැතිවරණයක ආසන්න කාල සීමාවක නෙවෙයි. කොහෙවත් නීති පොතක නැහැ. බට බෙදනවා නම් මෙන්න මේකයි කාලේ, මේ කාලවල හොඳ නැහැ, මේක රාහු කාලේ, මේක අනිත් කාලේ කියලා එහෙම කොහෙවත් නැහැ. බට දෙන්නේ ප්‍රාදේශීය සභාවලට, නගර සභාවලට. එතකොට ඒ වායින් බට ඒගොල්ලෝ බට මලගවල් වලට දෙන්න පුළුවන්, ඒගොල්ලෝ බට තව වෙන කටයුතු වලට දෙන්න පුළුවන් පොදු කටයුතු වලට. ඔය මැතිවරණ වලට පාවිච්චි කළා කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ තමයි වික්‍රමසිංහ සිරිසේන ආණ්ඩුවේ ජාතිකවාදී බලවේග ඉලක්ක කොටගෙන යන දඩයම සමාජයේ හමුවේ සාධාරණීකරණය කරන එකට සුජාතභාවයේ නම දේශපාලන කණ්ඩායම. ඒ කියන්නේ මැතිවරණයක් ආසන්න කාල සීමාවේදී ප්‍රාදේශීය සභාවල නගර සභාවල මූලික අවශ්‍යතාවය වෙලා තිබ්බේ මේ බට ලබා ගැනීම. නෑ, මැතිවරණයක් ආසන්න කාල සීමාවකදී නෙවෙයිනේ මේ බට ලබා දෙන්නේ. මැතිවරණ කාල සීමාවට පෙර, මැතිවරණ කාලයක් ඇතිවීමට පෙර බට විතරක් නෙවෙයි ප්‍රාදේශීය සභාවලට විවිධ යන්ත්‍රෝපකරණ අරන් දීලා තියෙනවා. ඔබ දකින්න ඇති සමහරලාට ඔය මේ ඒ දවස්වල ගාලු මූදුර පිටිය ආසිත ඔය පෙළගස්වල තියලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා බටපමණක් නෙවෙයි ප්‍රාදේශීය සභාවන් නගර සභාවන් ශක්තිමත් කරන්න, ඒ ආයතනවල තියෙන සම්පත්මය හැකියාව වැඩි දියුණු කරන්න අපේ පැවතුණු ආණ්ඩුව විශාල සහයෝගයක් දුන්නා. මොකද ගමේ ආණ්ඩුව හරියට සවිමත්ව තිබුණොත් විතරයි දැන් බලන්න ගම් වතුර ආවා. දැන් ඩෙංගු ඉතිහාසයේ කවදාකවත් නැති තරම් ව්‍යාප්ත වෙලා. ගම්වතුරේදී ප්‍රාදේශීය සභාව නගර සභාව තිබ්බනම් මේ විදිහට නෙවෙයි ඕක පාලනය වෙන්නේ. ඒ කියන්නේ මහජනයාගේ අවශ්‍යතාව වෙනුවෙන් කැප වෙන්නේ. ඊළඟට ඩෙංගු විනාශය ගත්තත් වසංගතය ගත්තත් අද මහා ව්‍යසනයක් බවට පත් වෙලා. ඒ ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නගර සභාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ ආයතනවලට යම් උපකාර කිරීම ප්‍රධාන රජයේ වගකීමක්. අයියාගේ ඡන්දෙට බට දාන්නට කොඩි දාන්න බට බල්ලි බෙදනවා කියන චෝදනාවට ඔබගේ ප්‍රතිචාරය කොහොමද? අයියාගේ ඡන්දෙට කොඩි දාන්න මල්ලි බට බෙදුවා නම් දෙයනේ. දැන් බට තියෙන්න ඕනේ ගෙවල් වල. ඔතන ප්‍රශ්නේ ඒකනේ. බට දැන් කොහෙද තියෙන්නේ? අයියාගේ ගෙදරද? මල්ලිගේ ගෙදරද? ඕක ඇවිල්ලා රතුවල්ලි පෙට්ටියගේ චෝදනාව. උසාවියේ නඩුව අහලා ඉවර වෙනකොට ඔබ කාටවත් පිළිගන්න සිද්ධ වෙයි. නඩුව සාධාරණව ඇහුවොත් ඇත්ත වශයෙන්ම මේකෙදි අමාත්‍යවරයාට කිසිම චෝදනාවක් එල්ල කරන්න බෑ. රජයේ මුදල් අවභාවිත වීමක් වෙලා නැහැ. දැන් ඔබතුමා කිව්වනේ එතුමාව බලන්න ගියා කියලා. මොකද්ද තියෙන අමාරුව? අද බැසිල් රාජපක්ෂ ගැන සාකච්ඡා කරද්දි මට එන්නේ කිව්වේ. අපි මූලික සාකච්ඡාව අපි දිගටම මේ ප්‍රශ්න කියන්නේ එකින් එක කතා බහ කරලා අපි දැවැන්ත පාදයාත්‍රාවක් යන්නේ නෝ ඒකට යන්නේ එක නවත්තන්න. අපි ඒක ගැන කතා කරමු. මම කියන්නේ තමයි වැඩසටහන ආරම්භ වුණා පමණයි ඔබතුමා. නෑ නෑ මම කියන්නේ ඉතින් ඒක නවත්තන්න ඒකට යයි කියලා මේ කෘෂිකර්ම නිලධාරීන්ව සමුරු නිලධාරීන්ව තොග පිටින් දිස්ත්‍රික්කෙන් වෙන දිස්ත්‍රික් එකට යවනවා නිවාඩු අවලංගු කරනවා දැවැන්ත ක්‍රියාදාමයක් එහෙන් යනවා. ඉතින් මේ රටේ ආණ්ඩුවට අවශ්‍ය බැසිල් රාජපක්ෂව මාතෘකාව කරලා අපේ සාකච්ඡා මණ්ඩපයේ ඒකට පටු කරා. නෑ මං ඇහුවේ මොකද අපි මේ දැන් මම ඔබට නේ මේ සාකච්ඡාව පටන් ගත්ත පමණයි ඔබතුමා ඔබතුමා සාකච්ඡාවේ ඔබතුමා අර්ථකථන වලට එන්නට
ආණ්ඩුවට හානි කරන ලෙස බලපාන මාතෘකා සාකච්ඡාවට ලක් වෙන්නේ නැහැ. ජවිපේ කරන්න. ජවිපේ ජිනීවා ප්‍රශ්නේ කතා කරන්නේ නැහැ. ඇමරිකානු ලොක්කියෝ ඇවිල්ලා යනවා විවිධ ක්‍රියාමාර්ග ගන්න ඒවා කතා කරන්නේ නැහැ. ඔබතුමා මේ කලින් පිටපතට ගිහින් උත්සාහ කරනවා. මට දෙන්න. අපි මේ සාකච්ඡාව ආරම්භ කරා පස්සේ මට මේ ජවිපේ ගැන කියන්න දෙන්න. ඔගොල්ලෝ ගැන නෙවෙයි. අපි ප්‍රශ්න වලට විතර ලබා දෙමින් අපි ඒවට යමු. ඔබගේ ප්‍රශ්නයක් නෙවෙයි මම මේ කියන්නේ මේ රටේ තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒවා කතා කරන්නේ නැහැ. දැන් අතුරුදහන් වූවන් ගැන හොයන කාර්යාලය පිහිටවන ඉතාම භයානක පනතක් පාර්ලිමේන්තුවේ තිබුණා ඒක කතා කරන්නේ නැහැ. උතුරේ යාපනයේ විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට දෙමළ ශිෂ්‍යෝ පහර දෙනවා ඒක ගැන ලාවට කතා කරනවා නියම බරින් තියන්නේ නැහැ. එතකොට මේ රටත් එක්ක බැඳිච්ච තීරණාත්මක ප්‍රශ්න ටික කතා නොකර වෙන වෙන ලපටි කෙහෙල් කකා ඉන්නවා. ඒ කියන්නේ සමාජ සංවාදයේ ලපටි කෙහෙල් වලට ගෙනියනවා තීරණාත්මක දැවෙන මීට පෙර ජවිපේ අනිවාර්යෙන් සංවේදී වෙච්ච ප්‍රධාන මාතෘකාවන් නිශ්ශබ්දතාවයේ ගිල්ලනවා මම මේ කියන්නේ ජවිපේ ගැන අපි දැන් මේ බැසිල් මට ප්‍රදෙන්න ඔබතුමා දැන් මේ මම මේ කාලේ ඔය කාර්යක්‍රමව මේ කාලේ පිළිවෙත මේක කියන්නේ අපි මම ඔබට නෙවෙයි මේ සිල් ගැන කතා කරන්නේ දැන් මේ රටේ සිද්ධ වෙන දේ බැසිල් රාජපක්ෂ අපි බොහොම සිල්ලර ගැන කතා කළා අනේ මට සමාවෙන්න අපි බොහොම සිල්ලර අපිට කාරණා ගැන කතා කර කර මේ රටේ දැවැන්ත තීරණාත්මක අර්බුද ගැන තියෙන සාකච්ඡාව අපි ඒ නිසා බලකනවා ඔබට නෙවෙයි මේ කියන්නේ දැන් වෙමින් පවතින පොදු වේදයක් මන්ත්‍රීවරු දැන් අපි පොඩ්ඩක් මේ කාරණාවේදී මේ දේ පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉමු එක තමයි බැසිල් රාජපක්ෂ සාධකේ බන්ධනාගාරගත වූ සැනින් රෝහල් ගත වෙන්නට සිදුවීම පිළිබඳව ඔබේ ස්ථාවරයේ සහ තක්සේරුව පොඩ්ඩක් කියලා ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි මම වෛද්‍යවරයෙක් නෙවෙයි නේද මං අහන්නේ ඔබතුමා නාමල් රාජපක්ෂ බන්ධනාගාරගත වුණා රෝහල් ගත වුණේ නැහනේ යෝෂිත රාජපක්ෂ බන්ධනාගාරගත වුණා රෝහල් ගත වුණේ නැහනේ. ඒ දවස්වල සලකුණ ට්‍රාපේ කඳුර නියෝජනය කරමින් ආපු කෙනාගෙන් ඔබතුමාල ඇහුවේ නැහනේ ඇයි නාමල් අසනීපන වුණේ කියලා. ඇයි යෝෂිත අසනීපන වුණේ කියලා. බැසිල් රාජපක්ෂ අත්තරංගුට අරගෙන ගිනිච්චම මට තප්පරයක් ඉන්නකෝ අනිත් එක ඒක තීරණය කරන්නේ මම නෙවෙයිනේ. රජයේ වෛද්‍ය නිලධාරින්නේ. එතන ඉන්නවනේ පිළිගත් වෛද්‍ය නිලධාරින්. ඔවුන්නේ තීරණය කරන්නේ මේ කෙනාට ලෙඩක් තිබේද? ලෙඩක් තිබේ නම් බන්ධනාගාර රෝහල ප්‍රමාණවත්ද? එහෙම නැත්නම් කොළඹ මහරෝහල සුදුසුද යනාදී තීරණය කරන්නේ දැන් මගේ බිරිඳව අත්අඩංගුවට ගනිද්දී ඒ නෙවිල් ෆොනෑන්ඩ් රෝහලේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම උනේ අත්අඩංගුවට ගත්තත් මේ ප්‍රතිකාර ගැනීම සඳහා මේ ස්ථානයේ තියන්න කියලා. නමුත් එවෙලේ බන්ධනාගාර නිලධාරීන් ඒක පිළිගත්තේ නැහැ. අරගෙන ගිහිල්ලා බන්ධනාගාර රෝහලට දැම්මා. මම මෙහෙම අහන්නද ප්‍රශ්නේ? ඉතින් ඒ නිසා මගේ මට බෑ තීරණය කරන්න ඔහුට ලෙඩක් තියෙනවද නැද්ද කියලා තීරණය කරන්න මම ප්‍රශ්නේ. මම බොහොතක් දෙන්නේ නැහැ. මම මේ මට එහෙම තීරණය කරන්න පුළුවන් නම් මම මුලින්ම ගිහිල්ලා වේදනාලාව තියෙන ජනාධිපතිතුමාට අහන්න. නෑ මම මේ මහන්නක් බැසිල් රාජපක්ෂට බන්ධනාගාර ගත වූ සැනින් රෝහල් ගත වෙන්නට සිදුවීම හරි පුදුමයි නේද? ඉතින් ඔබ ආයි මේ රටේ වෛද්‍යවරුන්ගේ තීරණයක් නෙමෙයි අභියෝගයට ලක් කරන්නේ. ඇයි ඔබට පුදුම නැද්ද බට ටික නගර සභාවට දුන්නේ කියලා අත්අඩංගුවට ගන්න එක පුදුම නැද්ද? ඇයි ඔබට පුදුම නැද්ද ඉන්දියානු සමාගමකින් ලැබිච්ච මුදල රගර් ක්‍රීඩාවට යොදවලා තියෙන සමාගම චෝදනා කරන්නෙත් නැහැ රගර් ක්‍රීඩකයෝ කියන්නෙත් නැහැ වෙන පාර්ශවයක් කියන්නේ ජවිපෙන් ගිහිල්ලා දාන පැමිණිල්ලකට අනුව නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම පුදුමයක් නේද කියලා කියන්නේ නැද්ද? ඔබට පුදුම අත්අඩංගුවටපත් වෙච්ච ගණනාවකගෙන් එක්කෙනෙක් පමණක් ගම්මන්පිල සහෝදරයා මන්ත්‍රීතුමා රෝහලට ගියේ නේ මොහොමඩ් මුසම්මිල් අපේ පක්ෂේ මාධ්‍ය ප්‍රකාශකතුමා දැන් සති ගාණක් ඉන්නව හිරගෙදර රෝහලට ගියේ නේ නාමල් රාජපක්ෂ ගියේ නේ යෝෂිත ගියේ නේ මේ බැසිල් රාජපක්ෂ විතරක් ගියයි කියලා රෝහල මේක තමයි පුදුම ඒ නිසා තමයි පුදුම නේද ඉතින් මේ මිනිස්සුන්ට තියෙන ලෙඩේ මම කොහොමද කියන්නේ මම වෛද්‍යවරයෙක් නෙමෙයිනේ ඇත්තටම මට මේ ගැන කිව්වොනම් මම වෛද්‍ය වාර්තාවෙ ඉල්ලන් එනවා හොඳයි අපි එතෙන්ට තමයි එන්නට ඕනේ ඔබ නියම තැනට ආවා දැන් ඔය කියන පුද්ගලයා නැත්තම් බැසිල් රාජපක්ෂ කියන සාධකය 2015 ජනවාරි 8 වෙනිදා මැතිවරණයට බලපෑවා කියන කාරණය ඔබමයි සඳහන් කළේ ඔව් මගේ මම ඉදිරිපත් කරපු මත මම වමාරලා නැහැ එතුමාගේ භූමිකාව පිළිබඳ මට වෙනම මත තියෙනවා ඒ තිබුණු සමහර මත අපි සාකච්ඡා කරලා නිවැරදි කරගෙනත් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔහු කිට තියෙන ලෙඩේ ගැන විශේෂඥ දැනුමක් මට නැහැ. ඔබතුමා පොඩ්ඩක්වත් දැන නැහැ. ඒසම මම කියන්නේ එච්චරයි. ඒක වෛද්‍යවරු තීරණය කළා ඒ අනුව නීත්‍යානුකූලව සිද්ධ වෙච්ච දෙයක්. හොඳයි. එතකොට බැසිල් රාජපක්ෂ සාධකය නැවතත් එකබද විපක්ෂයේ සමග මේ එකතු වෙලා කරන කටයුත්ත පිළිබඳව විමල් වීරවංශගේ මතය මොකක්ද? මේ ආණ්ඩුව පරාජයටපත් කරන්න බැසිල් රාජපක්ෂ කියන සාධකේ පමණක් නෙවෙයි. මේ ආණ්ඩුවට විරුද්ධව ඉන්න සෑම චරිතයකකෙම ඒ සුවිශේෂ හැකියාවන් එකට එකතු කරලා මේ ආණ්ඩුව පරාජයටපත් කිරීම සඳහා යොදවන්න. හැබැයි පළමු ආගමනේදී ඔබ විරුද්ධ වුණා. නෑ පළමු ආගමනේදී විරුද්ධුනේ නෑ. ඔහු ඉටු කළ යුතු භූමිකාවේ ස්වභාවය පිළිබඳ සංවාදයක් තිබ්බා. විරුද්ධ වීමක් නෙවෙයි. ඔහු ඒ ඒ ඒ කාර්යයට දායක වෙන්න ඕනේ කොහොමද? ඒක ගැන අපේ මතයක් තිබ්බා. ඒ පිළිබඳ සංවාදයේදී අඩියක් පස්සට ගත්තේ බැසිල් රාජපක්ෂද විමල් වීරවංශද? අපි කවුරුත් අඩියක් පස්සට ගත්තේ නෑ. අපි දෙගොල්ලොම හැමෝම අඩියක් ඉස්සරහට තිබ්බා තවත් කෙනෙකුගේ ශක්තියක් යොදාගෙන මේ ආණ්ඩුවට රිසට නිදිරිට ගියා ජනාධිපතිවරණයෙන් පස්සේ දැන්
ඔහු නැවත රට ගියා. දැන් ඔහු ඇවිල්ලා තියෙනවා. ලැජ්ජ නැද්ද ඒ ගැන? රට ගිය මිනිස්සු ලංකාවට ආව මොකද්ද ලැජ්ජ? දැන් රට ගිය කවුරු හරි ලංකාවට ආවම ලැජ්ජ ලැජ්ජ හිතන වැඩද ඒක? මට නම් එහෙම හිතෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් නැවත ඔබතුමන්ලගේ ඔය කැම්පේන් එකට භාවිතා කරපු එක ගැන? නෑ. ඒ කියන්නේ එතුමා මේ වැඩසටහනටම ඇවිල්ලා බැසිල් රාජපක්ෂ මහත්තයා ඔයගොල්ලන්ට මේවට උත්තර දුන්නා. මම බලාගෙන. ඔය ප්‍රශ්න ඇහුවා. අපි අහන්නේ ඒ පිළිබඳව ඊට පහුවෙන්ද ගියේ. ඒවට උත්තර දුන්නා. ඉතින් ඕගොල්ලෝ ප්‍රශ්න ඇහුවා වගේම අපිත් මේ ප්‍රශ්න කතා කරලා තියෙනවා. කීප අවස්ථාවක සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අභ්‍යන්තරිකව විසඳගත යුතු දේවල් අපි අභ්‍යන්තරිකව විසඳ ගන්නවා. ඒක තමයි දැන් ආණ්ඩුවට තියෙන ලොකුම අමාරුව. ඒගොල්ලන්ට සමහර රට ඒගොල්ලන්ට ආසාවක් තිබුණා මේ බැසිල් රාජපක්ෂ සාධකයේ විසින් ඒකාබද්ධ විපක්ෂය දෙකට කරන්න. ඒකට කැමැති සහ අකමැති කියලා. ඉතින් ඒ දෙකට කිරීමේ උපාය මාර්ගයට අපි ගොදුරුුනේ නැහැ. ඉතින් ඒක අපේ වැඩක්. අපි ඒ වෙනුවට එකඟත්වයෙන් ඉදිරියට යා මේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. බැසිල් රාජපක්ෂ ඒක විය යුතුයි. ඒක මේ සටනේ නිරෝගී භාවය සඳහා විය යුතුයි. ඒක අපි කළා. මන්දතුමා බැසිල් රාජපක්ෂ සාධකයට විරෝධය පළ කරද්දී ඔබතුමා මාධ්‍යයේ ඉදිරිපත් කරද්දී ඒ පිළිබඳව හොඳයි යලි සන්ධානගත වෙද්දී බැසිල් රාජපක්ෂත් සමගින් ඒ ප්‍රශ්න කිරීම නරකයිද? නෑනේ. මම එහෙම හිතන්නේ නැහැ. ඒක ඔබ හිතාගත්තු ප්‍රශ්න. උත්තර දෙන විදිහට මට හිතුණා. මගේ ප්‍රශ්නයක් නෙවෙයි. උත්තර දෙන විදිහට හිතුණා. හොඳයි ඔබතුමා පාගමන ගැන කතා කරා. පාගමන ගැන විවිධ මත පළ වුණා. අපි මත කිහිපයකට යොමුමු. පාගමන සම්බන්ධයෙන් සඳහන් කරපු මත කිහිපයක් තිබුණා. අපේ මතවලට යොමු වෙන සූදානම්. පාගමන සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජෝ නමරතුංග මහතා පාගමනට තේපැන් සංග්‍රහ දෙන්න ඕනි කියන කාරණේ කිව්වා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ කාරණා සඳහන් කරලා අපි සූදානම් වෙනවා ඒ කාරණා බලන්නට. විපක්ෂයේ කල්ලිය එනවලු පාගමන. ඉතින් ඒක හොඳයි. මේ සුලිකන්නේ ඇඉන්නේ මොන හරි කරන්න එපා. ඒක දේශපාලන ශාස්ත්‍රයේ තියෙන අයිතියක්. තමුන්ට පයින් නෙමේ ඔළුවෙන් හරි ඉතගෙන ආවට අපේ කිසිම විරුද්ධයක් නැහැ. මම කිව්වා අපේ නායකින්නේ හොඳට එන්න ආරින්න කියලා. මගදී පුළුවන් නම් අපි තේපැන් සංග්‍රහයකුත් දෙමු කියලා නේ මිනිස්සුන්ට. ඔය කොහොම ඇවිද ඇවිද හිටියද අවුරුදු පහක්. පාදයාත්‍රා ගියක් කියලා කණ්ඩු පෙරලෙන්නේ නැහැ. මේ රටේ වැඩි දෙනා ඒ කණ්ඩායමට ඇත්තේ නැහැ. මේ කෑල්ලක් කඩාගෙන මන්ත්‍රීරෝ ටික දෙනෙක් කඩාගෙන ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානියක් කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා දානවා කියන්නේ ජාතික අපරාධයක්. පාගමන සම්බන්ධයෙන් බුදුමාට ආරාධනා කරනවා කතා කරන්න මේ කාරණත් එක්ක. පාගමන ගැන ඇත්ත වශයෙන්ම ගත්තොත් එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම එම ඒ අයත් එක්ක එකගී කන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පළුවත් ඒ වගේම රාජ්‍ය නෝන සංවිධාන ජාලය ජනතා විමුක්ති පෙරමුණ වැනි ඊට සමගාමී වින සංවිධාන මේ බොහෝ දෙනෙක් කලබලයට පත් වෙලා තියෙනවා. මම කලින් කිව්වා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සමෘද්ධි නිලධාරීන් දවස් 7ක් තමන් ඉන්න දිස්ත්‍රික්කයෙන් වෙන දිස්ත්‍රික්කයකට මාරු කරනවා නිවාඩු අවලංගු කළා. ඒ කියන්නේ ඔවුන් කවරාකාරයකින් හෝ මේ පාගමනට දායක වීම වළක්වන. ඒ කියන්නේ වැඩ ඇරලවත් එන්න දෙන්නේ නැති වෙන තත්යකට ගෙනියන. ඒ විතරක් නෙවෙයි දැන් සාකච්ඡා පවත්වලා තියෙනවා මේ අයත් බොරුවට පෙළ වාලියක් සංවිධානය කරලා ඉතින් මේ දෙක අතර ගැටුමක් ඇති වෙයි කියලා පොලිසිය උසාවියට ගිහිල්ලා උසාවියෙන් කොහොම හරි නියෝගයක් ගන්න දෙගොල්ලොන්ගේම පෙළ වාලිය දෙක නතර කරන්න. එහෙම සාකච්ඡා මේ පින්සිරි ඇමතිතුමාලගේ කණ්ඩායම් විසින් දැන් සාකච්ඡා කරගෙන යනවා. එතකොට ඇයි මේ තිගැස්සීම තමන් ආණ්ඩුව සුරක්ෂිත නම් ඔය කියන විදිහ තුනෙන් දෙකේ බලයේ මහමේර පර්වතය වගේ නම් ඒක හොලවන්න බැරි නම් මේ අපි පාදයාත්‍රාවක් ආවයි කියලා මහනුවර ඉඳන් කොළඹට මොකටද මේ කලබලේ? පාගමනේ මූලික බලාපොරොත්තුව මොකක්ද අපිට ඒක දැනගන්න කියලා. ඇත්ත වශයෙන්ම අද ප්‍රධාන අභියෝග කීපයක් අපි ඉස්සරහ අපිට තිබෙනවා. ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරන්න ඊට එරෙහිව මහජනයා පෙළගස්වන්න. පළවෙනි එක එට්කා ගිවිසුම. එට්කා ගිවිසුම අස්සම් කරන්න යනවා විෂයභාර ඇමතිතුමාම කිව්වා දෙසැම්බර් මාසයේ අස්සම් කරනවා ඊට පෙර පාර්ලිමේන්තුවට දෙනවා කියලා. එට්කා ගිවිසුම මොකද්ද කියලා අමුතුවෙන් අපි ආයේ කියන්න ඕනේ නැහැ. මේ රටේ සේවා ආර්ථිකය තුල ආයෝජන කරන්න සහ රැකියාවලට එන්න ශ්‍රී ලාංකිකයෙකුට තියෙන සමාන අයිතියක් ඉන්දියානුවන්ට ලබලා දෙනවා. මිලියන 22යි ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන ප්‍රමාණය. අපි මිලියන 20යි. ඔය 22න් දෙකක් ආවත් මේ රටේ රැකියා ආර්ථිකය සම්පූර්ණයෙන් ඔවුන් ගිලගන්නවා සේවා ආර්ථිකය ඇතුලේ. විනෝදාස්වාද කර්මාන්තය කියන්නේ සේවා ආර්ථිකයේ කොටසක්. එතකොට ඒකට එරෙහිව ජනමතය කුළු ගන්නවා. දෙවෙනි කාරණේ යුද අපරාධ අධිකරණයේ පිහිටුවීම මගින් රණවිරු දඩයමක් අද කෙරෙනවා. දැනටමත් රණවිරු 10කට වැඩි ප්‍රමාණයක් හිරගත කරලා තියෙනවා.
ප්‍රගීත් ඉක්නෙල්ලිගොඩ මැරුවා, ලසන්ත වික්‍රමතුංග මැරුවයි කියලා කිසිම සාධාරණ යුක්ති සහගත හේතුවක් නැතුව, සාක්ෂියක් නැතුව අද ඒ අයව හිරගත කරලා තියෙනවා. ඒ දඩේම ඊට එහාට අරගෙන යන්න දැන් පනතක් ගෙනල්ලා තියෙනවා පාර්ලිමේන්තුවට, අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ පනත. එතකොට ඒ පනතෙන් පිහිටුවනවා වෙනම කාර්යාලයක්. ඒ කාර්යාලයේ කියනවා මහජනයාට උතුරු නැගෙනහිර ගේන්න අපිට පැමිණිලි. පැමිණිලි ඇත්තේවයි බොරු වේවයි තොග වශයෙන් ගේනවා. හමුදාවට විරුද්ධව චෝදනා නිර්මාණය කරන ෆැක්ටරියක් බවට ඒක පත් වෙනවා. ඒ විදිහට ඒ මහා ක්‍රියාදාමය එනවා. ඒක වළක්වන්න මහජන මතය කුළු ගන්නවා. ඊළඟ කාරණේ තමයි ගොවි සහන කප්පාදුවට. ඊළඟ කාරණේ තමයි වැට්බද්ද අධික ලෙස ඉහළ දැමලා මහජනයාට මත ඉහළපු පීඩාවට එරෙහිව. ඒ වගේම අපේ රටේ දේශපාලන කණ්ඩායම, ඒ කියන්නේ විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ඉලක්ක කොටගෙන යන දේශපාලන දඩයමට එරෙහිව. මෙන්න මේ කාරණා සියල්ලටම අදාළ ප්‍රබල ජනතා මතයක් නිර්මාණය කරන්න, මහජන ක්‍රියාකාරීත්වයක් ඊට එරෙහිව ගොඩනගන්න, පෙළ ගැස්මක් හදන්න අපි මේ පාදයාත්‍රාව මහනුවර සිට කොළඹට එනවා. ඒක තමයි අපේ ඇත්ත දේශපාලන අර්ථය. නමුත් ඔය පාදයාත්‍රාවේ ඔබ මතු කරන කාරණත් එක්ක ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම තුලත් එකඟතාවයක් නැහැ නේද? නෑ, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම් තුල දේශපාලන පක්ෂ ගණනාවක් තියෙනවා. ඒ දේශපාලන පක්ෂ ගණනාව අතරේ 90%කට වඩා වැඩියෙන් තියෙන එකඟතාවයක්. සමහරවිට 10%ක වැනි කරුණු පිළිබඳව යම් යම් විසංවාදයන් තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් පුද්ගලයන් 5 දෙනෙක් එකතු වුණොත් අදහස් පහක් නියෝජනය වෙනවා. විශේෂ බඩියු ගුණසේකර මහතා, තිස්ස විතරණ මහතා ආදී කණ්ඩායම අද දවසේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කරා මේ තුල තිබෙන ඇතම් ජාතිවාදී බලාපොරොත්තු වලට එතුමන්ලාගේ කැමැත්තක් නැහැ කියන කාරණා. ඒක එතුමන්ලාගේ මතය. ඉතින් එතුමන්ලාට ඒ සමහර විට එහෙම නිගමන වලට එන්න පුළුවන්. එතුමන්ලා පහු කරලා අවිල තියෙන දේශපාලන පසුබිම අනුව. නමුත් වාසුදේව නානායකාරම එතුමා එහෙම චෝදනාවක් කරන්නේ නැහැ. අද මම දැක්කා කෑගල්ල ප්‍රදේශයේ සමසමාජ පක්ෂයෙන් පත්‍රිකාවක් පවා බෙදලා තිබ්බ. මම අද දැරණියගල ඉඳන් කොළඹාවේ ඒ පත්‍රිකාවක් පවා සමසමාජ පක්ෂයෙන් බෙදලා තිබ්බ. පාදයාත්‍රාවට අපි ඔක්කොම දායක වෙමු කියලා. ඒ වගේම තවත් පත්‍රිකාවක් බෙදන්න සූදානම් වෙනවලු අර ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මරවුගුලක් කියලා කියන ජාතිවාදී කණ්ඩායම් ඉන්නවලු. ඒවට එරෙහිව තමන්ගේ මතය ගැනත් බෙදන්න ගන්නවලු. විසංවාදයක් ඇති වෙයිද පාදයාත්‍රාවේ? කාගේ කවුරු තුලද මේ වගේ පත්‍රිකාවක් සමාජ පක්ෂය තුලද සහ මට ඇත්තටම සමසමාජ පක්ෂය තුල හෝ කොමියුනිස්ට් පක්ෂය තුල හෝ තියෙන සෑම විසංවාදයක් ගැන මට අවබෝධයක් නැහැ. ඒවා කොයි මට්ටමට යයිද? ඒ පාදයාත්‍රාව තුල විසංවාදයක් නැහැ. නෑ, පාදයාත්‍රාව තුල කිසිම විසංවාදයක් නැහැ. අපි ඔක්කොම එකතු වෙලා මේ පක්ෂවල ප්‍රධානිනුත් ඉන්න තැන්වල තමයි ඔය අපි තේමා පාටයන් සියල්ල තීරණය කළේ. බඳුනි, ප්‍රශ්නයක් හරියට ගන්න පුළුවන් නැබතුවාට මම හරියටම දෙන්නම්ගේ ප්‍රශ්නේ. දැන් එක් කණ්ඩායමක් කියනවලු මේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මරවුගලක් කියලා. ඒ කණ්ඩායම පාදයාත්‍රාව වෙනවා. එතකොට මේක මරවුගලක් නෙවෙයි කියලා පත්‍රිකා බෙදනවා. ඒ අය පත්‍රිකා බෙදනවා. අර බලාගෙන ඉන්න ජනතාව මොන තීරණයට දෙන්න ඕනේ? නෑ, ඉතින් පත්‍රිකාවට නම් ආණ්ඩුවට ඕන ඔය කවුරු හරි රැළක් දාලා බෙදත හැකි. එහෙම දෙයක් වෙයිද නැද්ද මන් දන්නේ නැහැ. හැබැයි දේශපාලන වශයෙන් එහෙම දෙයක් සමසමාජ පක්ෂෙන් හෝ කොමියුනිස්ට් පක්ෂෙන් වෙනවයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඒ ගැන සඳහන්. ඔවුන් පත්‍රිකාවක් බෙදනවා නම් ඔවුන්ට පුළුවන් කැමති කෙනෙකුට බෙදා ගන්න. හැබැයි මේ පෙළපාලිය තුල තියෙන එක මතයක්. ඉදිරියෙන් යන බැනර්වල, සටන් පාටවල, බෝඩ්වල, පූරුවල මේ හැම එකම තියෙන එක මතයක්. නමුත් රංගන මතු කරන කාරණේ දැන් එකම පාදයාත්‍රාවේ ගමන් කරන ප්‍රධාන මාතෘකා ටික ඔබ කියන ආකාරයට තියෙනවා. හැබැයි ඒ අතරේ ඔවුන් පත්‍රිකා බෙදනවා මේ මරවුගුල් ගැන කියන කතා අපිට අදාළ නැහැ කියන කාරණේ. එතකොට විසම්පාදයක් මතුවෙනවා නේද ජනතාව? ඔවුන් එහෙම කරනවා නම් ඒක දේශපාලන වශයෙන් අශීලාචාර වැඩක්. මම හිතන්නේ ඒ තරම් අශීලාචාර තත්ත්වයට පත් වෙයි කියලා. හොඳයි. ඊළඟට සුදේව, අර ඔබතුමා පාදයාත්‍රාවේ අරමුණු ගැන කතා කළා. හැබැයි ආණ්ඩු පාර්ශ්වයෙන් ප්‍රබල චෝදනාවක් එනවා, හොරු අල්ලන්න පටන් ගත්තා, ඒකෙන් බේරෙන්න ජනතාව පලියක් කරගන්නයි පාදයාත්‍රාව අරගෙන එන්නේ කියලා. ඒකද මූලික ආරම්භය? කවුද කෝ අල්ලපු හොරා? අර්ජුන මහේන්ද්‍රන් ඇල්ලුවද? බිලියන 1.9ක් විගණකාධිපතිව කියනවා මේ රටට පාඩු කළා කියලා. මහ බැංකුවේ පොලි අනුපාතය අයුක්ති සහගත ලෙස ඉහළ දැම්මා. බෑනගේ සමාගමට කෝටි ගණන් හම්බ කරන්න පොටපාදලා දුන්නා. මහ දවල් කාපු අමු මංකොල්ලයක් වැදගත් තමයි මහ බැංකුවේ. ඔබට මා ප්‍රශ්න අග්‍රාමාත්‍යවරයාගේ කූපක දුන්නා. ඔව් ඇල්ලුවද? පහුගිය ඇල්ලුවද? අර දැම් ටිකට කලින් කතා කරමු ජෝන්ව. මේ කාරණාවට උත්තර දෙන්න ඊළඟට යන්න. අර මන්තිරුව කැඩුවා. ඇල්ලුවද ඒ හොරාව? ඒ මන්තිරුව කැඩුවේ ව්‍යාපාරිකයෙකු ඕනගමකට. ඇල්ලුවද? ගෙවි ගිය ආණ්ඩුවේ හොරු අල්ලන්න යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් කියන්නේ අල්ලන්න කියන්න පටන් ගන්න අපිත් එකගයි. ඇත්තටම හොරු අල්ලන්න. දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු හැටියට ඉඳලා දැන් මේ සිරිසේන මහත්තයාගේ උකුලේ ගිහිල්ලා ඉන්නේ කහදියරින් ආපු පාරිශුද්ධ මිනිස්සුද? කිසිම හොරගමකට හිණින්වත් ගෑවිලා නැද්ද? එතකොට ඒ මිනිස්සුන්ට බලනපාන නීතියක් මේ කඳුරේ මිනිස්සුන්ට විතර බලපාන්නේ කොහොමද? කොඩිකණු ප්‍රාදේශීය සභාවට දීම හොරගමක්ද? කොඩිකණු ගෙදර ගෙනිච්ච නම් හොරගමක්. කිසියම් ආයතනයකින් ලැබිච්ච ප්‍රදානයක්
රජ ක්‍රීඩා වෙනුවෙන් යදවීම හොරකමක්ද? ඒක ඒක සමාජ යුතුකමක්. තමන් කැමති ක්‍රීඩා ශිෂ්‍යකට යොදවීම. හැබැයි රජ ක්‍රීඩා වෙනුවෙන් යොදවාත් වෙනවද? රජ ක්‍රීඩා වෙනුවෙන් යොදවාත් වෙනවද? මොනවද මේ හොරකම් කරන්නේ? රජ ක්‍රීඩා වෙනුවෙන් යොදවාත් වෙනවද? මම પાස්පෝර්ට් ප්‍රශ්නෙකට පැටලුවානේ. හැබැයි දැන් අන්තිමට උසාවිය දාපු නඩුවේ දාපු පැමිණිල්ල මොකද්ද? අවිධිමත් ලෙස ගුවන් ගමන් බලපත්‍රය ළඟ තබා ගැනීම. හැබැයි මුලින් කිව්වේ මොනවද? પાස්පෝර්ට් දෙකක් තියාගන්න බෑ. දෙකක් තියාගන්නවා කියන්නේ මාර වරදක්. මේක නීති විරෝධී. මෙහෙමනේ කිව්වේ. මේ අය ඒකාබද්ධ විපක්ෂයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හොරා හොරා කිව්වා. රාජිත සේනාරත්න මහත්තයා කටින්ම ඊයේ පෙරේද කියනවා එතුමා හොරකම් කළා නෑ කියලා. මෙහෙම කට්ටියක් නෙමේ. මේගොල්ලන්ට ඕන වෙලා වෙච්ච වෙලාවට ඕන මිනිහෙක් හොරා. પાස්පෝර්ට් ප්‍රශ්නයකට පටලැව්වා කියන්නේ එතන ඔබේ ප්‍රශ්නයක් තේින්නෙම නැද්ද? ගැටලුවක් ඇත්තෙම නැද්ද? මම ඒක ඒ කියන්නේ මම දැන් මේක පැය භාගයක් විතර කතා කරලා තියෙන්නේ. මම රටින් පිට වෙන්න ආව වෙලාවක් තියෙනවනේ මාව අත්අඩංගුවට ගත්ත. ඒ වෙලාවේ නීතියට අනුව කිසිම වරදක් නැහැ. ඔප්පු කරලා පෙන්නන උසාවිය. නීතියට අනුව කිසිම වරදක් නැහැ මාව අත්අඩංගුවට ගන්න කිසිම හේතුවක් නැහැ. ඔබ එතෙන්ට ආපු නිසා අපිට මේ කතාවත් අපි කතා කරගෙන යනවා. ඩිලන් පෙරේරා අමාත්‍යවරයා මේ මෑත දවසක මේ සම්බන්ධයෙන් යලි කතා කරා. අපි එතුමගේ කතාව බලමු. පැහැදිලිවම මේ සමහර ක්‍රියාදාම තුල අපිට ඩීල් පේනවා. අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා විමල් විරංශ මහත්තයත් එක්ක බහිම්බස් වීමකදී ඔතුමාට සමහර වෙලාවට අගමැතිතුමා ඕනේ. දැන් දෙලකඳ පොලේවත් නැහැ. ඒ කිව්වේ මං හිතන්නේ ඔතුමාගේ પાස්පෝර්ට් කේස් එකේදී මට මාව ඕනේ. හැබැයි දැන් නැහැ. પાස්පෝර්ට් පිළිබඳව නඩුවක් තමයි තියෙන්නේ කුමාර ගුණරත්නට. හැබැයි තාම කුමාර ගුණරත්නම රිමාන්ඩ්. ඒ චෝදනාවම තියෙන විමල් විරංශ මහත්තයා අගමැතිතුමා මැදිහත් වෙලා තමයි ඉල්ලෙද. දැන් එතන තියෙන්නේ විමල් විරංශ මහත්තයාගේ පක්ෂය සහ UNP එක අතර දේශපාලන වශයෙන් නැති විෆම් නෙවෙයි. එතන තියෙන්නේ මොකක් හරි මම ඔබට උදව් කරන්න මට උඹට කරව ඩීල් එක. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ UNP එක අතර අපි ඇති කරගත්ත දේශපාලන අවබෝධතා ගිවිසුමක් මත තමයි අපි සම්මුතිවාදී ආණ්ඩුවේ ඉන්නේ. මගේ ප්‍රතිචාරය සභාවේ සිනා යැකීම. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට හදපු ආණ්ඩුවේ ඇතුලේ läගලා ඇමති කටු සූප්පු කරමින් ඉන්න මහත්තුරු ඒ තමන් හෙළුවෙන් කියලා පේන එක වළක්වන්න අපිව හෙළුවෙන් කියලා පෙන්වන්න උත්සාහ කරනවා. තමන් දාපු ඩීල් එක යටකර වහගන්න ඩීල් නොදාපු මිනිස්සු ඩීල් දාලායි කියලා පෙන්වන්න හදනවා. මම අද සුදේව ඉතාම පැහැදිලිව කියන්නම්, ඔය සිද්ධිය වෙලාවේ අපි කියමුකෝ ඒ පැය 24 කියලා එක කොයි විදියකට හරි අග්‍රාමාත්‍යවරයාට දුරගත නැමුතුමක් හෝ අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ පාර්ශ්වයකට දුරගත නැමුතුමක් හෝ දීලා තියෙනවයි කියලා කවුරු හරි ඔප්පු කරොත් මම මගේ දේශපාලනය සම්පූර්ණයෙන් ඉවත් වෙනවා. මම ගුවන් තුටුපළේ ඉඳගෙන මුලින්ම කතා කරේ උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමාට. උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා තමයි දිනේෂ් ගුණවර්ධන අපේ සංවිධායක අපේ කණ්ඩායමේ නායකතුමාට මේක දැන්වුවේ. දිනේෂ් ගුණවර්ධන ඇමතුමා මේක පාර්ලිමේන්තුවේ 225ටම ඇහෙන ප්‍රශ්න කළේ. කිසිම තැනක රනිල් වික්‍රමසිංහ මහත්තයාට පුද්ගලිකව යමක් කියලා නැහැ. ඒ ඒ එතනදී ඒ සාකච්ඡාවේදී ඒ කවුරුත් දන්නවා සභාගැබේ ගිය වාදේ. ඒ ඇරෙන්න වෙන සාකච්ඡා නැහැ. වාසුදේව නානායක්කාර මැතිතුමා මීට අදාළ රජයේ ප්‍රධාන නිලධාරියා මේ විගමන නිලධාරියතුමාට කතා කරලා ඇහුවා මෙතන වරදක් තියෙනවා. එතුමා කිව්වා නැහැ මේකේ අතඩංගුවට ගන්න තරම් වරදක් නැහැ. එතකොට ඒක වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ තුලෙත් කිව්වා. අගමැතිවරයා කිව්වා උසාවි නියෝගයකින් අත්අඩංගුවට ගැනීමක් නොවන්නේ නම් අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. ඒක කිව්වේ සභාගැබේ. මෙතන ඩීල් නැහැ. කවුරු හරි ඔප්පු කරොත් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් එක්ක මම මොනම හෝ ඩීල් එකක් කරලයි කියලා මම දේශපාලනේ නවත්තනවා. මොකද කිසිම ඩීල් අපිට නැහැ. අපි මේ පෙබරවාරි 18 නුගේගොඩට මිනිසු ගේන්න ඉදිරිපත් උනේ ඩීල් දාන හින්දා නෙවෙයි. ඩීල් දාන අය තමයි මං කිව්වේ අර ආණ්ඩුවේ බටහිර අධිරාජ්‍යවාදයත් එක්ක බැඳිච්ච මෙහෙයුමට අත නොතියා ඉන් පරිබාහිර මාතෘකා කතා කර කර ඉන්නේ අන්න ඩීල් දාපු අය. ඒක තමයි ඩීල් එක. සිරිකොතේ ගැට ගහපු ලණුවේ දුර ඇති ප්‍රමාණය දක්වා තනකොළ කරනවා. සටන් පාඩ කතා කරනවා, මාතෘකා කතා කරනවා. හැබැයි එතනින් එහා තියෙන බටහිර න්‍යාය පත්‍රයත් එක්ක බැඳිච්ච ප්‍රධාන මෙහෙයුම කතා නොකර ඉන්නවා. ඒක අමතක කරනවා. අන්න ඩීල්. අපි කොහෙද එහෙම ඩීල් දාලා තියෙන්නේ? ඩිලන් පෙරේරා මැතිතුමා ඩිලන් පෙරේරා මන්ත්‍රීතුමා කියන්නේ ඡන්දයෙන් ඉල්ලලා දිනන්න බැරි හන්දා ඡන්දේ නොඉල්ලා පස්සේ පිනට පාර්ලිමේන්තුවට ආපු එක්කෙනෙක්. එතුමා එතුමා පාර්ලිමේන්තුවට අරගෙන ඈ ඇමතිකමකුත් දීපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් ඔය විදියට කතා කරන්නේ නැත්නම් එතුමා මහ ගුණමකු මිනිස්සෙ කුමාර් ගුණරත්නට ක්‍රියාත්මක වන නීතිය විමල් වීරවංශට නැත්තේ ඇයි කියලා නම් පොඩි පහදලා මීට ටිකකට කලින් කිව්වා. ඒ උදේ මාව අත්අඩංගුවට ගන්න වෙලාවේ මම 9ට විතරනේ ගියේ මේ ප්‍රභු පරයන්තයට. ඒ වෙලාවේ කිසිම නීත්‍යානුකූල හේතුවක් නැහැ මාව අත්අඩංගුවට ගන්න. මගේ පැරණි අවලංගු ගුවන් ගමන් බලපත්‍රයේ වීසා එක තියෙනවා. අලුත් ගුවන් ගමන් බලපත්‍රය අතේ තියෙනවා.
මේ දෙක එක යන්න පුළුවන්. එතකොට නීතියට අනුව මෙතන වරදක් නැහැ. කුමාර් ගුණරත්නම්ට තිබුණේ ඒක නෙවෙයි. ඔහුට තිබුණේ ඔහු ඕස්ට්‍රේලියානු රටවැසි භාවයේ තින්නේ, ලංකාවේ රටවැසියෙක් නෙවෙයි. ඒ නිසා කොහොමද ඔහු ලංකාවේ මේ ලැබුණු අර සංචාරක මොනවා හරි වීසා කාලයට එහා ගිහිල්ලා ඉන්නේ? එතන තින්නේ ඔහු ඇත්තටම මේ රටේ ඉපදිච්ච මේ රටේ හැදුණු කෙනෙක්. නමුත් මොකක් අර ජනතා විමුක්ති පෙරමුණේ අතීත දේශපාලන කටයුතු වල ඇතිවෙච්ච මොනවා හරි හේතු මත ඔහු වෙනත් නමකින් ඉඳලා ඒ රට නමින් ඒ රටවල් වලට ගිහිල්ලා ඊට පස්සේ ඒ රටවල් වල සිටිසන් අරගෙන රටවැසි භාවය අරගෙන මෙහි එතකොට රටවැසි භාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ ඒ චෝදනා මත හිරේ දමීම සාධාරණයි කියලා. හැබැයි එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මේකයි සමාන නැහැ. ඉතින් මේ මේ කියන මිනිස්සු කවුද? මහජන පදනමක් තියෙන අයද? පදනමක් තිබ්බනම් චන්දිල්ලල එන්න තිබ්බනේ. එහෙම නැතුව හොරපාරෙන් සිරිසේන මහත්තයාට කඩේ ගිහිල්ලා ඇමතිකමක් අරගෙන ඒ කෙලෙහි ගුණ දක්වන්න කියන කතාවට අපි මෙහෙම මේ වගේ ගුවන් කාලයක් වෙන් කරන එක මම නම් කියන්නේ හරි අපරාධයක්. මම අර කියපු මාතෘකා ගොඩක් තියෙනවා අපිට මේක කතා කරන්න. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදයේ අද සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමනි, දැන් ඔබ ඔබේ කලින් පක්ෂය ඔබේ දේශපාලන ආගමනය කර පක්ෂය පිළිබඳව එහි සමාජිකයන් පිළිබඳව යම් යම් නම් ගම් සමගින් තමයි සඳහන් කරන්නේ රතු අලිපැටව් කියන කාරණේ. එහි නායකයා අනුර කුමාර දිසානායක මහතා ඔබ ගැන මෙවැනි කාරණා කිහිපයක් සඳහන් කර තිබෙනවා. අපි බලමු. රාජපක්ෂ කොඩි කණු බෙදපු ප්‍රශ්නයකට වරන් තියෙනවා. මහජනයාගේ ධනේ අයියාගේ ජනාධිපත්‍යන්තර කොඩි දාන්න සාධාරණ දෙයක්. යෝසිත මේ පළාත් වලින් ඉඩම් ගත්තා. දැන් ඔය දේශප්‍රේම වීරවංශලා 60 ගණනක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩ කරලා තිබෙනවා. 60 ගණනක් වැඩ කරලා තිබෙනවා. එක දවසක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ලස්සනක් ගහලා නැහැ. 60 ගණනම ගෙදලා තියලා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් පඩි දුන්නා. ඔහුගේ එක හිමි නමකට වාහන හතක් පරිහරණයට දීලා තිබෙනවා. අපිට ආරංචි විදියට වාහන හත පාවිච්චි කළා. කැබ් සර්විස් එකක් දාලා කැබ් සර්විස් දාන ආණ්ඩුව වාහන පාවිච්චි කරලා ගෙදර උයන්ඩ හිටපු ගෑනු ළමෙක් හිටියා. අතු ගහන්න දෙමළ තරුණෙක් තියන් හිටියා. සුද්ධ පවිත්‍ර කරන්න තව තරුණෙක් තියන් හිටියා. ගෙදර වැඩ කරපු අයට තාණ්ඩියෙන් පඩි ගෙව්වා. සාධාරණ ආණ්ඩුව මුදල් වියදම් කරලා ගෙවල් හදනවා. ඒ ගෙවල් වල ඇත්ත වටිනාකමෙන් 10%ක්වත් අය කරගන්න නැතුව තමගේ ඥාතින්ට ගෙවල් බෙදෙනවා. ගේක වටිනාකම 110%ක් විතර වෙනවා. ගේ දෙනවා 108%ට. මහජනයාගේ දෙන හොරකම් කරපු රැලක් මේ කණ්ඩායම. බොරුවට දේශප්‍රේමීත්වය පිළිබඳ. කොහොම දේශප්‍රේමීත්වය ගැන මේගොල්ලෝ කතා කරන්නේ? ප්‍රසිද්ධ වේදිකාවේ ඔබට චෝදනා කරන්නේ ඔබ ගන්න ක්‍රියාමාර්ග මොනවාද? අනුර දිසානායක අද ඇත්ත කතාව මම දැකත්තොත් දිනපතා FCID එකේ ප්‍රගති සමාලෝචන වාර්තාවක් යනවා ජනාධිපතිට, අගමැතිට, ඒ වගේම තවත් දේශපාලඥයෝ ආණ්ඩුවේ කීප දෙනෙකුට සහ අනුර දිසානායකට. අනුර දිසානායකට ඕන විමල් වීරවංශලා ජාතිකවාදී දේශපාලන බලවේගය ඉවර කළ දාන්න. ඒක තමයි අනුර දිසානායක අයර්ලන්තේ ගිහිල්ලා මාසයක් ඉඳලා තව දුරටත් තහවුරු කරගෙන ආපු කොන්ත්‍රාත්තුව. ඒක හේතුව මේකයි. මේගොල්ලෝ කොම හිතුවේ, ගණන් හදපු අය හිතුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ පරාජයෙන් පස්සේ දේශපාලන බිමේ නැහැ කියලා. හැබැයි ඔහුගේ නැවත ආගමනයක් ඇති කරන්න අපට පුළුවන් වුණා. එමගින් අද මේ රට ගිල ගැනීම සඳහා දියත් කරනු ලබන ප්‍රධාන මෙහෙයුම සාකච්ඡාවට ගේන, මහජන සංවාදයට ගේන කණ්ඩායමක් දේශපාලන වශයෙන් පාර්ලිමේන්තු තුලත් ඉන් පිටතත් ක්‍රියාත්මකව ඉතුරු වෙලා තියෙනවා. ජවිපේ කතා නොකරන මාතෘකා අපි කතා කරනවා. ඒවා අපි කතා කරනකොට ජවිපේ හෙළුව පේනවා. ජවිපේ හෙළුව පේන එක වළක්වන්න ජවිපේ මොකද කරන්න ඕනේ දේශපාලන වශයෙන් උපායශීලීව අපිට ගහන්න ඕන. දැන් බලන්න එතුමා කියපු කරුණු. දැන් එතුමා ඔක්කොම හොරු කරලා. ඉතින් මොකටද FCID? ඉතින් මොකටද උසාවි දාන්නේ? දැන් උසාවි දාන්නේ සැකකරුවෝනේ. දැන් මම දැන් එතුමා කියන විදිහට දැන් ඔක්කොම හොරුණා. ඉතින් හොරුණා මොකද්ද ආයි අමුතුවෙන් බලන්න තියෙන්නේ? එතුමා කියන ආකාරයට ඔබේ ජාතිවාදී එතුමා කොහොමද එහෙම කියන්නේ? දැන් එතුමා ඔය විදිහට කියනවාද රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරා මහ බැංකුව අධිපති අර්ජුන මහින්ද හොරා? මම එන්නද මේ ප්‍රශ්නෙකට තන්දේ. එතුමා ඔබේ ජාතිකවාදී ගමන වළක්වන්න නම් මෙහෙම කියන්නේ. ඔබට පුළුවන් මේ කියන කාරණා වැරදි නම් ඔහුට විරුද්ධව උසාවියන්න. ඔහුට විරුද්ධව උසාවියන්න නෙමෙයි, දැන් ඕවා වැරදි නම් ඔහුට පුළුවන් ඔහුගේ ගජමිතුරු ආණ්ඩුව ලව්වා අපිට විරුද්ධව නඩු දාන්න. මං අහන ප්‍රශ්නෙට දැන් ඔබට චෝදනා කරනවා. ඔබේ චරිතයට හානි කරනවා කියලා ඔබ කියන්නේ. ඔහුට විරුද්ධව උසාවියන්න කිසි බැරි කමක් නැහැ. දැන් ඔය කියන ගෙවල් ප්‍රශ්නේ ගන්නකෝ. ඥාතින්ට දුන්නයි කියන එක සම්පූර්ණ බොරුවක් කිව්වේ. කිසිම නඩුවක්වත් දාලා තියනවද? දාන්න හේතුවක් නැහැ. අධ්‍යක්ෂ මණ්ඩල තීරණ අනුව අනුමත කරපු මුදල් ගෙවලා අරන් තියනවා. අවුරුදු 5කින් ගෙවලා ඉවර කරන්න.
ඊළඟට මේ ආණ්ඩුවාවට පස්සේ මිල ගණන් වැඩි කරනවා. ඒක ගෙවන්න බැරි හින්දා ඒ හිටපු කාලේට මුදල කපලා කරපු තැන්පතුවේ ඉතුරු මුදල අරගෙන මෙයා යනවා. මොකද නීතියට අනුව වෙලා තියෙන වරද? කිසිම වරදක් වෙලා නැහැ. එතකොට වාහන කතාව. ඉතින් වාහන ඔය හාමුදුරුවමකට හතක් දීලා තිනවා. පට්ටපල් බරුවක්. කිසිම හාමුදුරුවමකට වාහන හතක් දීලා නැහැ කොහෙවත්. හතක් නෙමෙයි හයක්ක් පහක්ක්. ඔබතුමාට සහතික කරලා කියන්න පුළුවන්. සහතික කරලා කියනවා. ඉතින් හාමුදුරුවන්ගේ නම කිව්වොත් මට පුළුවන් කවුද හාමුදුරුව මොකක්ද දීලා තියෙන වාහනේ කියලා කියන්න. හාමුදුරුවමකට වාහනයක් දීම මහා පාපයක් නෙමෙයි. හාමුදුරුවමකට වාහනයක් දීම. එතකොට ඊළඟට කිව්වා මොනද රස්සාවලට දාලා තියෙන එක බරගාන. 60 දිනකට රස්සා දිලා තියෙනවා. හැබැයි ඒ රස්සාවට ඇවිල්ලා නැහැ. ඔහු ඔබගේ දේශපාලන කටයුතු. නෑ ඒකනේ කියන්නේ. ඒගොල්ලෝ කරුණු ඒගොල්ලන්ට ඕන විදිහට කියන්නේ. දැන් මේ අය ව්‍යාපෘ අපේ ඉංජිනේරු සංස්ථාවේ මම ඔබට ගෙනාවා ප්‍රගති වාර්තාව අවශ්‍ය වුණොත් පෙන්වන්න කියලා. දැන් මේ තියෙන්නේ මේ 2015 දක්වා, ඒ කියන්නේ 2014 අපේ ප්‍රගතිය පිළිබඳ කාර්ය සාධන සමාලෝචනය. මේකේ බොහොම පැහැදිලිව කියනවා ස්වර්ණමය තත්ත්වයක් තිබුණා කියලා. මේක බොහොම පැහැදිලිව කියනවා මේ අපි නායකත්වයේ දීපු අවුරුදු වල ඉංජිනේරු සංස්ථාවේ පිරිවැටුම ඉහළ ගියා. ආදායම් තත්ත්වය වැඩි වුණා. විශාල වැඩ කොටසක් කරා. මට එකින් එක කියන්න වෙලාව නැහැ, අවශ්‍ය නැහැ කියන්න. ඒතොර එහෙම ඒ ආයතනයක් හැටියට පිළිගන්නවා. ඒ අතරේ මේ ව්‍යාපෘති වැඩි වෙනකොට ඉංජිනේරු සංස්ථාවට තිබිච්ච ප්‍රධානතම චෝදනාව ප්‍රමාද වෙනවා. වැඩ ප්‍රමාදයි. ඒතොර ප්‍රමාද වීම වළක්වාලීම සඳහා ඒ ව්‍යාපෘති සිදු කෙරෙන ස්ථාන වෙනම අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවක් අනුව පටන් ගන්නවා. ඒ අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුව ගන්නේ අද වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආසුමාර සිංහ එක්සත් ජාතික පක්ෂයේ එතුමා මුල් කාලයේ සභාපති වෙලා හිටියා. මම ඇමති කාලේ මාස කීපයක් අන්නේ කාලෙදී තමයි මේ අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුව ගන්නෙ. ඔබේ අයියටත් චෝදනාවක් තියෙන වාහන ගත්ත කියලා. ඒ කියන්නේ ඒකත් බොරුද? මම ඒ චෝදනාව තියෙන්නේ දැන් ඔහු මේ වෙනකොට ඉන්නේ රෝගාතුරව රෝහල්ගතව FCID ගෙන් දැන් දෙවරක් ආවා ඔහු ගෙනියන්න පුළුවන් නම් ගෙනියන්න. නමුත් උන්ටත් පේනවා ගෙනියන්න බෑ කොඳු වැට පෙළේ ආබාධයක් එක්ක එක්තැන් වෙලා ඉන්නේ. එතකොට ඔබ අයියව ගන්න යන්නේ මොකටද? වාහන දෙකක් පාවිච්චි කරා. ඒ කියන්නේ පෞද්ගලික ලීකම් හැටියට තිබුණු වාහනයට අමතරව තව වාහනයක් පාවිච්චි කළා. ඔක තමයි චෝදනාව. මෙහෙම චෝදනා හදලා අත්අඩංගුවට ගන්නවා නම් සුදීව. ඒ කියන්නේ ඔබ කියන්නේ මේවා හදන චෝදනා. නැත්තම් මෙහි දැන් බලන්න පොඩ්ඩක් ඉන්නකෝ. මීට කලින් ඉතිහාසයේ කවදද පාරේ පෙළපාලියක් ගියයි කියලා උසාවියට ගෙනිච්චි? සෙයිඩ්ඩල් හුසෙන් ආපු දවසේ අපි ජාතික නිදහස් පෙරමුණේ ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණය කරාම ඒක ඒ අය ආව තුම්මුල්ලට. මේක පෙළපාලියක් මහජනතාවට අසීරු වුණා, වාහන ට්‍රැෆික් එකක් ඇති වුණා කියලා පළවෙනි වතාවට ගිහිල්ලා උසාවියට දැම්මා. අපි උසාවි කැඳෙව්වා. තාම නඩුව යනවා. මේවා ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන්නේ. නීති පොතේ කොහේ හරි නීතියක් හොයාගෙන මිනිහෙකුට වරදක් පටවන්න පුළුවන්. හැබැයි මෙහෙම වරද පැටවීම සඳහා මළගිය නීති වලට පණ දෙන්නේ මේ ආණ්ඩුව. මළගිය නීති වලට වඩා පවා පණ දෙනවා. හැබැයි දැන් මම අහන්නේ මගේ අයියා වාහන දෙකක් පාවිච්චි කිරීම වරදක් නම් වාහන දෙකක් පාවිච්චි කරපු කිසිම කෙනෙක් දැන් මේ ආණ්ඩුවේ නැද්ද? දැන් මේ ආණ්ඩුවේ කිසිම තනතුරක් දරන කෙනෙක් වාහන දෙකක් පාවිච්චි කරන්නේ නැද්ද? එහෙම ගෑවිලවත් නැද්ද? මම රස්සා දුන්නේ වැඩ කෙරෙන රටක. දැන් ඔබ රස්සා දුන්න ව්‍යාපෘති අධීක්ෂණය කරලා ඒ ටික කාර්යක්ෂම කරන්න. ඒකෙන් අපි ප්‍රගතියක් ගෙනාවා. ආදායම් තත්ත්වය ඉහළ දැම්මා. පිරිවැටුම ඉහළ ගියා. අද කඩාගෙන වැටෙනවා ආයතන. අද කඩාගෙන වැටෙනවා. මේ මංගාව තියෙනවා. මන්ත්‍රීතුමනි ඔබතුමා ඔය රස්සා දුන්න කීවට පස්සේ අහන කරුණා කළා. මේ මම ගාව තියෙනවා මේ අද මේ රටට ගේනවා සුදේව ඇඩ්මික්ස්චර් කියලා තියෙනවා. ඔය කොන්ක්‍රීට් දානකොට ඉඳිකිරීම වලට දාන නියමිත ප්‍රමිතියෙන් දාන්න ඕන දේවල්. මේ ඇඩ්මික්ස්චර් කියන එක ප්‍රමිතියෙන් තොර නැව් දෙකක් නැව් හයක් ගෙනල්ලා තියෙනවා. මේක රිජෙක්ට් කරනවා, ප්‍රතික්ෂේප කරනවා. හැබැයි හොරපාරෙන් කොමිස් මුදල මිලියන 820යි. මේක හොරපාරෙන් දැන් අපේ නැවත අපේ පරිභෝජනය සඳහා රට ඇතුළට ගියේ. ප්‍රතික්ෂේප කරපු එක. ඒ තරම් පට්ට හොරගම් වෙනවා මේ අපි ඉන්න මේ වෙලාවේ. මම අහන්න ගිය ඔබතුමා කිරියල්ල මහත්තයාගේ ඔව් මට මොතක් දෙන්න. මම ඒක FCID එක ඒකට ගියා. FCID එක ඒකන ප්‍රශ්න කරනවා. ඔව් දැන් ඔබතුමාගේ උත්තරෙන් මට විරණ දෙන්න. මම ඉවර නෑ. ඒ කියන්නේ රටේ වැඩක් කරන කාලේ වැඩ අධීක්ෂණය කරන්න අපි දැම්මම නීත්‍යානුකූල ක්‍රියාපටි පාටියට පිරිසක් දාලා ඒ වැඩ කාර්යක්ෂම කරලා ආයතනයට ප්‍රබෝධයක් ඇති කරාම පිරිවැටුම ඉහළ දැම්මම ඒක වැරදි. මාර්ග සංවර්ධන අධිකාරියේ අපි ඒ කාලේ අනුමත කරලා ටෙන්ඩර් දාපු වැඩ ටික විතරයි ඔය දැන් වෙන්නේ. නూరు පාර හැදෙන්නේ එහෙම. ඒ ඇරෙන්න වෙන අලුතෙන් මොකක් හරි ටෙන්ඩර් දීලා හදපු වැඩක් නෑ. ඔබගේ එහෙම වෙලාවකත් අර විදියට අරගෙන ආයතනේ වටන එක තමයි හරි. ඔබගේ උත්තරෙන් ඔබ මේ මහමාර්ග අමාත්‍යාංශයේ දාපු උපදේශක ටික සාධාරණීකරණය කරනවා. ඔබේ උත්තරය. ඔබ කියනවා ඔබට වැඩ ටික කරන්නට ඕනේ ආකාරයට ඔබ අධීක්ෂණය කරන්න කණ්ඩායමක් දැම්ම කියලා. ඔබට පුළුවන් නේද? ඔහුට බැරිද? ඒ දාලා තින්නේ උපදේශකයෝ. මම උපදේශකයෝ දාලා නැහැ.
අධීක්ෂණය කරන්න උපදේශක දැමීම වැරද්දක්ද? මං අහන්නේ ඔබගේ ප්‍රශ්නයට අනුවයි, ඔබගේ තර්කයට අනුවයි. මම උත්තරේ ඉදිරි දෙන්නේ. අධීක්ෂණය කරන්න ගන්න කට්ටියයි උපදෙස් දෙන්න ගන්න කට්ටිය කියන්නේ දෙගොල්ලක්. උපදෙස් කියලා කියන්නේ අමාත්‍යවරයාට උපදෙස් දෙන්න. අධීක්ෂණය කියලා කියන්නේ ව්‍යාපෘති ගිහිල්ලා අධීක්ෂණය කරලා ආයතනයේ ප්‍රධානීන්ට වාර්තාවක් සපයන. එතකොට ඒක දෙකක්. ඒගොල්ලොන්ට කිසිම උපදෙස් දීමේ බලයක් නැහැ. ඉංජිනේරු සංස්ථාවේ කේවරි වැඩබිමක් තියෙනවනේ, වැඩබිමේ කාර්යක්ෂමතාවය තත්ත්වෙ මොකද්ද? සම්පත් අනාස්තියක් වෙනවද, හොරකම් වෙනවද, අන්‍ය ආදී වශයෙන් යමක් පිළිබඳ අධ්‍යයනයක් කරලා කලින් කලට ඒ වර්තාව දෙනවා. ඔබගේ තක්සේරුව ඔබගේ වැඩේ හරි, ඒ වැඩේ වැරදි. ඔබගේ තක්සේරුව ඔබ කරපු දේ හරි, දැන් කිරියල් ඇමතුමා කරන දේ වැරදි. ඒකද තක්සේරුව? මේක දෙකක්. ඔව් ඒක තමයි. මේ දෙකක් අනුව ඉතින් මම කරපු දේ වැරදි වෙන්නේ කොහොමද? එහෙම මිනිස්සු ටිකක් දාලා ආයතනයේ තිබිච්ච චෝදනා ටික නැති කරගත්ත එක නරකද? ඒ කියන්නේ ප්‍රමාද වෙනවා කියන කාරණා ඔබ පිළිගන්න. නෑ නෑ මහත්වෙම නෑ. එහෙම කණ්ඩායමක් දැම්මම සාමාන්‍යයෙන් ආයතනයේ ඉන්න අනිත් නිලධාරීන් ඒක ගැන සැලකිලිමත් වෙනවා. මම කියන්නේ අය ඌමනාවෙන් මේවා ප්‍රමාද කරා, සමහරලාට මුදල් නියමිත වෙලාවට යන්නේ නැහැ. අපි ඒ අඩුපාඩුත් හැදුවා. එතකොට ඒ වගේ විවිධ හේතු මත මේක ප්‍රමාද වෙනවා. ඊළඟට චෝදනා එනවා මේක බාර දීපු අය. කොහොම මේ දෙන්න බෑනේ, මෙහෙම කරන්න බෑනේ, හැමදාම ප්‍රමාදයිනේ. ඒ ප්‍රශ්නේ එනවා. ඒ ප්‍රශ්නේ බොහෝ දුරට 100% නෙවෙයි. සැලකිය යුතු දුරකට අපි විසඳගත්තා. ඒ නිසා තමයි පිරිවැටු මෙහෙල ගියේ. ආයතනයේ කීර්තිනාමය බැබළුනේ. අපි කොහෙවත් ආයතනයකට බරක් දෙන්න මිනිස්සු පටවල නැහැ. හැබැයි ඔරොත්තුන දෙන්න මිනිස්සු පටවල නැහැ කොහෙවත්. හැබැයි හැම මිනිහෙක්ගේම අපි සේවයක් ගත්තා, ආයතනයට ප්‍රගතියක් ගෙන දුන්නා. මම අභියෝග කරනවා. අපි හින්න මම ඒ ඇමති ධූරයේ දරන්න කලින් කාලේ නිවාස අධිකාරියේ තත්වයයි, ඊළඟට ඉංජිනේරු සංස්ථාවේ තත්වයයි, SDNCC කියන ආයතනයේ තත්වයයි, ඒ හැම ආයතනයකම තත්වය සංසන්දනය කළ බලන්න කලින් තිබ්බට වඩා උඩට ගෙනාවද පල්ලෙහාට වැටුවද කියලා. උඩට ගෙනාවේ. අපිට බය නැතුව කියන්න පුළුවන්. උඩට ගෙන්න අපි ඉතින් සම්ප්‍රදායික ක්‍රියාමාර්ග වගේම විනත් ක්‍රියාමාර්ගත් අනුගමනය කරනවා. ඒ තත්ත්වය ඇති කරගන්න. දැන් අර නිවාස ඒක රටට අගතියක් වෙලා නැහැ. නිවාස ලබා දීම සම්බන්ධයෙන් ඔබ කතා කරන උදව් කිව්වා. ඔව්. නිවාස ලබා දුන්නා. ඒ අදාළ වටිනාකම් අනුව ඒ අය ගෙව්වා. අවුරුදු 5ක කාලෙ නම් අවුරුද්දට අවශ්‍ය ප්‍රමාණය ගෙව්වා. නමුත් ඊට පස්සේ වැඩි වෙච්ච හින්දා ඊට පස්සේ ඒගොල්ලෝ අතහැරියා වැඩේ කියන එක. එතකොට මේ නිවාස කා වෙනුවෙන් ඉදි කරපු නිවාසද? මේ නිවාස ඉදි කරේ මහජනය වෙනුවෙන්. එතකොට හැබැයි මේ නිවාස මේක ඔය නිවාස හදන්න ගියේ නිකන් දෙන්න වගේ. ඒ කියන්නේ ඒ ඊටාම වාණිජ්‍ය වැදගත්කමකින් යුක්ත ඉඩමක්. මමමයි ඒ වෙලාවේ සභාපතිතුමාට කිව්වේ ආයතනයේ මේ මෙතන බොහොම වැදගත් නැනම් මේක මේ වගේ විදිහකට පාවිච්චි කරන්න සුසු නැහැ. ආයතනයටත් අපි යම් මුදලක් කියන මේක මධ්‍යම පන්තික නිවාස වැඩපිළිකට යන්න කිව්වා. එහෙම ගිහිල්ලා අපි මම මුල්ගල තියෙනකොට ඒ ස්ථානයේ බෝඩ් එකේ ගහලා පවා තිබ්බේ. ඒ කියන්නේ නිකන් කියන්නේ සත පහක්වත් නොගෙන නෙවෙයි. අපි කිව්ව මාසෙකට රුපියල් 5000 ගානේ වගේ ගෙවීමක් කරලා දිගට තියාගත්තා. ඔබ දුන්නේ කාටද? දීලා තියෙනවා පුද්ගලයන්ට, දීලා තියෙනවා පිරිසකට දීලා තියෙනවා. මම නෙවෙයි දීලා තියෙන්නේ. අපි එතන තමයි නේද? ආයතනේ දීලා තියෙනවා. ආයතනේ දීලා තියෙන්නේ ඔබේ සහෝදරියන්ට, ඔබේගේ සහෝදරයන්ගේ ස්වාමි පුරුෂයන්ට මේ ආදී පිරිසකටත් නිවාස දීලා තිබෙනවා. ඔව් ඒ ආදී පිරිසකට නිවාසයක් ගන්න ඕන නම් අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය කරපු විදිහකට මේ නිවාසයක් ඉල්ලුම් කරන්න බාධාවත් තියෙනවද? ඒක නීතිමය වශයෙන් වැරදක්ද? ඒක නීතිමය වශයෙන් බෑ කියලා කොහේ හරි සඳහන් කරලා තියෙනවා. සදාචාරයේ පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒ නිසා නේද මේ ඇඟිල්ල දික් වෙන්නේ? සුදේව ඔබ මගේ සහෝදරෙක්. ඒ නිසා ඇඟිල්ල දික් වෙනවා කියන එක හරි. ඒක පටලවන්න පුළුවන් වෙනත් පැත්තකට. ඔබ මගේ සහෝදරෙක්. මම ඇමති. අපි ප්‍රසිද්ධ කරලා තියෙනවා මේ නිවාස යෝජනා ක්‍රම වල නිවාස තියෙනයි කියලා. ඔබ ඉල්ලුම් කරනවා. ඔබ ඒ කින ආකාරයට ඔබ ගෙවනවා. අවුරුදු 5න් ගෙවලා ඉවර කරන්න ඔබ බැඳෙනවා. ඉතින් ඒක වරදක් මට කියන්නේ ප්‍රමුඛතාවයේ ඥාතියට දීම ඥාති සංග්‍රහය නිරත වෙලා නැද්ද? නොදීපු කෙනෙක් ගැන මට පෙන්නන්න. ඒක ඔබත් ඥාති සංග්‍රහය කළා කියලා ඔබ පිළිගන්නේ. ඔබ ඉතින් මට බෝඩ් එකක් එල්ලන්න හදනවනේ. මම ඥාති සංග්‍රහය මම ප්‍රශ්නේ අහන්න ඔබේ. මම ඥාති සංග්‍රහයක් කරා නම් අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට පිටින් මේ අයට අයුතු වාසි ලැබෙන ආකාරයට දෙන්න ඕන. අන්න ඒකයි ඥාති සංග්‍රහය. ප්‍රමුඛතාවයේ දීම ප්‍රමුඛතාවයේ දෙන්න 1000ක් ඉල්ලලා තියෙන්න ඕන. එහෙම ඉල්ලලත් නැහැ. පත්තරවල දැන්වීම ගියාට ප්‍රමාණවත් ඉල්ලීමක් ආවේ නැහැ. සමහරු ඉල්ලපු අය අවිල්ල බලලා නැවත හැරිලා ගියා. කිසිම කෙනෙකුට ගන්න තිබි දැන් උභාව නම් ඒ ගයක් ගන්න, ඔබට ගන්න නොදී මේ කෙනෙකුට දුන්නා කියලා කවුරු හරි කියනවනේ ඒක සම්පූර්ණ වැරද්දක්. එහෙම වෙලා නැහැ. එකම දේ තව ගෙවල් ඉතුරු වෙලක් තියෙනවා. ඔබ ඥාතියට දීම ඥාති සංග්‍රහය නෙවෙයි ඔබට අනුව. ඉතින් ඥාති සංග්‍රහය වෙන්නේ මම ඥාතියින්ට විශේෂත්වයක් කොට තිබේනා. අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් විශේෂත්වයක් කොට තිබේනා. ඒක මට පියන්න අනිත් මිනිහෙකුට දීපු විදියයි මේකේ අතර වෙනසක් තියෙනවා. කොහෙද වෙනස? අන්න එහෙම වෙනසක් තියෙනවා නක්. ඔබට දීපු ගේ එක ගානක්, අර අයට දීපු ගේවල් ඊට වඩා අඩු ගානක්, ඒ අයට තව සහන පැකේජ් මෙහෙම දීලා තියෙනවා. අන්න එහෙමනම් ඒක ඥාති සංග්‍රහයක්. මං එහෙමනම් පිළිගන්නවා. එහෙම වෙලා නැහැ.
අධ්‍යක්ෂ මණ්ඩලයේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඉන්නෝ හැමෝම ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ UDA කේ නිලධාරීන් ඉන්නෝ ඒ ඔක්කොම ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ ආයතනයට වාසිදායක වෙන විදිහට ඇති කරගත්තු තීරණ අනුව තමයි දීලා දැන් ඒකනේ මේකට විරුද්ධව ඇක්ෂන් එකක් නැත්තේ ඇත්තටම මම වරදක් කරලා තියෙනවා නම් ඇත්තටම ඔය කියන විදිහේ ඥාති සංග්‍රහයක් කරලා තියෙනවා නම් අඩුම ගානේ නඩුවක්වත් වැටෙන්නේ නැහැ එහෙම එකක් නැහැනේ දැන් අවුරුද්දයි මාස 8ක් ගියානේ ඒ අයට උනා තේරෙනවා මේක එහෙම නීතියට අනුව කිසිම වරදක් වෙලා නැහැ ඒගොල්ලන්ට විශේෂත්වයක් කරලා නැහැ නැති හින්දා තමයි වැඩි මිලට ගන්න තියාගන්න බෑ කියලා මිනිස්සු මේක දීලා ගියේ. එච්චර මුදලක් ගෙවන්න බැරි හින්දා. ඉතින් ඒ දැන් අනික ඊට පස්සේ දාලා තියෙන කවුද කියලා බලන්න. දැන් ඔබට මම ආරාධනා කරනවා ඔය කියන ගෙවල් දැන් දීලා තියෙන කාටද? කීයටද දීලා තියෙන්නේ? අන්න ඒව හොයන්න. මම කියන්නේ ඔක්කොම විස්තර. අන්න ඒ ටික හොයන්න. ඉතින් ඒ නිසා අපට අපි එහෙම අයුතුල ලෙස අපේ සම්පත් ගෙදෙව්වනම් රටේ ජනතාවට හානි කරානම් මංගාවට මහජන දිනේට ආපු මිනිස්සුන්ට ගෙවල් දීපු මිනිහෙක් මම නොදන්න. එක දවසක් අම්ම කෙනෙක් ආව අඬාගෙන ආනන්ද විද්‍යාලේ පුතා අසාමාන්‍ය දැනුමක් තියෙන ළමෙක් ගෙයින් එළියට දානවා කිව්වා මම විදුහල්පතිතුමාට කතා කරා ඒ ළමයා ගැන ඇහුවා විදුහල්පතිතුමා මට කිව්වා ඔව් මේ ඇමතුමා විශේෂ ළමෙක් ලොකු يعني මනස දියුණු ළමෙක් මම ඒ වෙලෙම උපදෙස් දුන්නා කොහොමෙන් හරි මේ මිනිසුන්ට ගයක් දෙන්න බලන්න නිවසක් දුන්නා විමල් කුමාරද කොස්තර ගයක් තිබ්බේ නැහැ නිවසක් දුන්නා අර දෙමළ රංගන ශිල්පියා සම්මාන පවා ලැබුණේ මට තුමගේ නම මතක නැහැ රත්නපුරේ ගෙවල් ඔහු දවසක් මාව මහජන දිනයක හම්බ වෙන්න ආවා අර අර පිටකොටුවේ මුට්ට කර ගහලා බොහොම දුකක් විඳලා ආපු රංගන ශිල්පියා ඔහුට ගයක් දුන්නා ඔහුගේ ජාතිකත්වයේ මට අදාළ ප්‍රශ්නයක් කරගත්තේ නැහැ ඉතින් අපි එහෙම කරලා දිනවා කැලණි පාලමයට ඉගෙනගත්තු ඒ ලෙවල් සමත් වෙච්ච ඒ දුවට අපි ගයක් දුන්නා ඉල්ලගෙන ආවේ නැහැ මං ගෙනල්ලා කතා කරලා දුන්නා රත්නපුරේ ශිෂ්‍යත්වයෙන් උඩින්ම දින්න ළමයා අද ඒ ලෙවල් වලත් ඉහළම සමත්කම් පෙන්නලා තියෙනවා. ඒ දරුවට ගයක් හදලා දුන්නා. ඉතින් මෙහෙම අපි කරා ඒව ඥාති සංග්‍රහයද නෑ. ඔය ඔක්කොම පැත්තකට දාලා අනේ අර දුප්පත් අපේ කවුරු හරි නෑ දෙයි ගිහලා නීත්‍යානුකූල ක්‍රමයට යමක් අරගත්තම ඒක අපිට කියන ඥාති සංග්‍රහය. ඒව කරා නම් අපි මේ සටනේ මෙහෙම ඉන්නේ නෑ. අපිත් ඔය අර පැත්තේ කටුලෙව කරන කට්ටියගේ ගොඩේ ඉන්නේ. මේ අත් වලින් අපි හොරකම් කරා නම් අපි මේ සටනේ මෙහෙම ඉන්න අපිට ධෛර්යයක් එන්නේ නෑ. අපිට එහෙම ආත්ම විශ්වාසයක් ඇති වෙන්නේ නෑ. අපිට ඕන දෙයකට මුහුණ දෙන්නම් කියන හැකියාව ඇති වෙන්නේ නෑ. අපේ හිත එහෙමනම් අපිට වද දෙනවා අපේ හෘද සාක්ෂි එහෙමනම් අපිට පීඩාව දෙනවා එහෙම කරලා නැහැ චෝදනා කරන්න පුළුවන් රතු වලි පැටියට බාර දීලා තියෙන කොන්ත්‍රාත්තුව එතුමා ඡන්දෙට කලින් බාර දීපු කොන්ත්‍රාත්තුව තමයි රාජපක්ෂට ගහන්න රාජපක්ෂ කෙරෙහි වෛරය හදන්න දැන් ඔබතුමා මේ කරන විග්‍රහයත් එක්ක මට නැවත මතක් වෙනවා මේ සුදේව කියපු කාරණාව එකක් දෙකක් නඩු දාලා ඔප්පු කරලා පෙන්වනවා නම් මේ කියන්නේ පට්ටපල් බොරු කියලා විමල් වීරවංශ මාරයි මම දැන් දාලා තියෙන නඩු ගැන මට කියන්න මට දෙන්න මට ඕගොල්ලෝ මට කැම්පේන් එකක් කරලා සල්ලි හොයලා දෙනවා නම් මං දානවා මේ ඉන්න සෙට් එකටම නඩු දැන් මං අල්ලස් කොමිසමට විරුද්ධව නඩුවක් ගියා නීතිජ මහතුරු ඉල්ලන ගණන් දෙන්න ඕන පිනට කරන්නේ නැහැ හැමෝම වැට් නඩුව නම් මනෝහරද මැතිතුමා කනිෂ්ක මැතිතුමා නීතිජ්ඥ ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන් කළා ඒ විදිහට අපි ගරු කරන්න ඕන මේ රට කෘතවේදී වෙන්න ඕන ඔබ සියලු දෙනාම ගහ බැටකාපු වැට් එක ජූලි 11 නැවැත්තුවේ අපි හින්දා එතකොට අපිට ධෛර්යයක් එනවද මම දැක්ක දැන් හඳුන්නෙත් කියනවා මේ නාලිකාවෙම වැට් එක නැවැත්තුවේ ආණ්ඩුවත් එක්ක ඩීල් එකකට ආණ්ඩුව පනත සම්මත නොකර තමයි වෙනස් නොකර තමයි වැට් එක අයකලේ දැන් මේකෙන් කරලා දුන්නේ වැට් එක අය කරන්න පනතක් ගේන්න අවස්ථාව හදලා දුන්නා හැබැයි ඒක ඩීල් එකක් කියලා කිව්වා ඔහුගේ කතාවේ යම් කාරණයක් තිබෙනවා නේද අහන්නකෝ මගේ දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණේ මොකද්ද සිද්ධ වුනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වේ රයිට් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියන කාරණය පාර්ලිමේන්තු තුල මේ සම්මත කරගෙන මේ හැකියාව තියෙනවානේ එතුමාට අනුව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහලා අපි කිව්වේ මොකද්ද මුලින් ඒක බලන්න එපේ මේ වැඩ් බද්ද කලින් තිබුණේ 111යි කලින් සෞඛ්‍ය සේවයට බලපෑවේ නැහැ අධ්‍යාපන සේවයට බලපෑවේ නැහැ පිරිවැටුම දවසට 33000ක පිරිවැටුමක් තියෙන හැම කඩේකටම වැඩ් 115ක් වැදුනේ නැහැ එතකොට මේක කරනවා නම් නීතියට අනුව වැඩ් බදු පනත සංශෝධනය කරන්න ඕන වැඩ් බදු පනතේ තියෙනවා වැඩ් බද්දෙන් නිදහස් වුණයි කියලා සලකන ශේෂ්ඨ විදුලි සන්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යාපන සේවා හැබැයි දැන් වැඩ්බද්දේ නීතියෙන් කියන ඒ ශේෂ්ඨ වලට වැට් එක අය කරනවා මෙතන තියෙනවා නීති විරෝධී කටයුත්ත පාර්ලිමේන්තුවට අයිති බලයක් පාර්ලිමේන්තුව නොසලකා හැරලා ආණ්ඩුව තනි අත්නෝ මතයක හිතුවක්කාර මතයට මිනිස්සුන්ගෙන් සල්ලි අය ගන්න මන්තුමා දැන් ඔතන තමයි මට ඉතිර කරේ නැහැ අපි ගෙනිච්ච ඒ අවනඩුව ඒක තමයි විභාග කළේ ඒක විභාග කළා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට පිළිගන්න සිද්ධ වුණේ නීතියට අනුව මේක වැරදි ඒ නිසා තමයි අතුරු තහනම් නියෝගය දුන්නේ අතුරු තහනම් නියෝගය කිව්වා කාරණා දෙකක් එක්ක මේ නඩුව අසාව සම්වනතුරු එහෙම නොවේ නම් ඒ අතරතුර කාලයක නීතියට අනුව පන සංශෝධනයක් සිදු කොට කරගන්න අතුරු මේ අතුරු තහනම් නියෝගය වලින් පාර්ලිමේන්තුවට දෙන්නේ ඒ කාරණාව තමයි හඳුන්නෙත්තේ සහෝදරයා සඳහන් කරන්නේ
මහා මගදී පරාජය කරන්න තිබුණු වැට් මාරයා නීත්‍යානුකූල අයිතියක් දුන්නා දැන් පාර්ලිමේන්තුවට අරගෙන ගිහිල්ලා සම්මත කරන්න. ඒක ඇත්තක් නේද? ඔක තමයි දේශපාලන කුහකකම ඉරිසියාව කියන්නේ. ඇත්තටම දැන් තීරුම් ගන්න කාරණාව ඇත්ත නෙවෙයි කියන්නේ. ඉන්නකො. ඉන්නකො මම ඉතින්. දැන් මම ඇත්තද බොරුද කියලා කෙටි උත්තරයක් දෙන්න ඕනේ. නෑ නෑ. ඔබ ඒක මම කියන්නේ නැන්නේ. එහෙම කෙටි උත්තරයක් මේකට දෙන්න බැරි හින්දා. දැන් අපි හින්දා අපි නඩුව ගියා හින්දා ජූලි 11 ඉඳන් මේ වෙනකන් රෝහල් වලින් වැට්ටය කරන්නේ නැහැ. ඔය කියන පනත ගේන දවස් වෙනකන්. දැන් ඒ පනතට විරුද්ධවත් උසාවි ගිහිල්ලා. ඒතකොට ඒ කාලය තුලත් අය කරන්නේ නැහැ. එතකොට ඒ උසාවියෙන් ඒ නියෝගෙත් එනකම් මේක පාර්ලිමේන්තුවට ගේන්න බෑ. එතකොට දැන් අපි අර දාපු වැට් එක නොගෙවන කාලයක් දැන් තියෙනවා. එතකොට පනත ගෙනල්ලා අතීතයට බලපාන පරිදි වැට් එක ක්‍රියාත්මක කළත් මේ ගත්තු නැති අය කරපු නැති කාලේ සල්ලි අය ඉල්ලන්න බෑ. මේක අය කරලා නැහැ. මේ කාලේ අය කරන්න බෑ. හරිද? එතකොට ඒ ප්‍රශ්නේ අද ආණ්ඩුවට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඔබ බලන්න නීතියට පටහැනිව මේක කළේ ඇයි? පාර්ලිමේන්තු ඇතුළට ගෙනාවොත් මේ විදිහට මේ කරගන්න බැරි වෙයි කියන සැකේ නිසා. ඒකයි හේතුව. අපි මේක ගෙන්න ගත්ත පාර්ලිමේන්තුවට. අන්න පාර්ලිමේන්තුවේ දැන් ඉන්නවනම් මන්ත්‍රීවරු. ආණ්ඩුව ඇතුළේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවියට. පාර්ලිමේන්තුවේ UMP ඉන්න කොන්දක් තියෙන මිනිස්සුන්ට. අන්න අවස්ථාව තියෙනවා පාර්ලිමේන්තුව මගහැරලා කොල්ල කාපු ක්‍රමේ නවත්තලා පාර්ලිමේන්තුවේ තුලේ මේකට දෙන්න පුළුවන් උපරිම සංශෝධන දෙන්න. අපි කියන්නේ මේකට අපි විරුද්ධයි. හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් සංශෝධන ගේන්න. නිකන් හිතන්න සෞඛ්‍ය සේවයට මේක අයින් කරයි කියලා. ඒක වුණත් ජයග්‍රහණයක් නෙවෙයිද? ඒ සංශෝධනේ හරි වුණොත්. හැබැයි රජය විසින් සඳහන් කරා ඔබ 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 නඩුවට යන්න කලින් රජයෙන් සඳහන් කරා සෞඛ්‍ය සේවයෙන් මේවා ඉවත් කරනවා කියන කාරණා සඳහන් වුණා. කෝ කරාද නෑනේ. ආණ්ඩුව ඔය ජනාධිපතිතුමානි ඔබ කියන්නේ. මම දන්නේ මම දැක්කේ එහෙම ජනාධිපතිතුමාත් කියනවා සංශෝධනයක් කරන්න ඕනි කියලා. කිරුනේ නෑනේ. කරන්න බෑනේ. මුදල් ලැබෙති කියනවා නෑ කිසි සංශෝධනයක් නෑ මේක යනවා මේ විදිහටම. දැන් නඩුවෙන් පස්සේ මුදල් ලැබෙති මොකද කිව්වේ? ඒ විදිහටම සම්මත කරනවා කිව්වා. හරිද? එතකොට දැන් අපි ගිනිච්ච නඩුව නිසානේ අඩු ගහන්නේ මේ විරාමය ඇවිල්ලා තියෙන්නේ. ඔය ඔය තීන්දුව මේ සංවාදය ඇවිල්ලා තියෙන්නේ. මහජන නියෝජිතයව ප්‍රශ්න කරන්න දැන් chance එකක් ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් මන්ත්‍රීතුමා කියනවා මේක පාර්ලිමේන්තුවට ආවේ නැහැ නේද? අපි මොන කරන්නද? දැන් මේ කතාව උත්තර බෑ. ඔය තීන්දුව ඔබට පුළුවන් මහජන නියෝජිතයව ප්‍රශ්න කරන්න. ඔබේ නාලිකාවේ ප්‍රවෘත්ති වලින් පුළුවන් ඔබ මොකද්ද වැට් පනතරද ගන්න තීන්දුව? සාය දෙනවද නැද්ද? සංශෝධන වෙනුවෙන් පෙනීනවද නැද්ද? ගන් අන්න ඒ වැඩේ කරන්න. ඔය තීන්දුවෙන් තහවුරු ඕකට පක්ෂව ඡන්දය දෙන මිනිහට ගමට යන්න බැරි වෙන්න ඕන. අන්න ඒක කරන්න. ඒක කරොත් ඔබ මාධ්‍ය මෙහෙවර කළා වෙනවා. මම මගේ මෙහෙවර කළා. මන්ත්‍රීතුමා අපි අපේ මෙහෙවර කරා. අපේ මෙහෙවර තමයි අපි නඩුව කියන්න ඕන තැනට යන්නේ. නමුත් ඔබ පාර්ලිමේන්තුවට ගිය පාර්ලිමේන්තුවේ තත්ත්වය ඔබ හොඳින්ම දන්නවා. පාර්ලිමේන්තුවේ මතය තියෙන කොතැනද කියලා ඔබ දන්නවා. එතකොට පාර්ලිමේන්තුව තුළට මේක ආවම සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණේත් ඔබ දන්නවා. සුදේව දැන් සදාචාරාත්මක හිරවිල්ලකට අපි ලක් කළා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාතුළු පාර්ශවයේ. ඔය තීන්දුවෙන් තහවුරුනා නේද අධිකරණ ස්වාධීනයි කියලා මන්ත්‍රීතුමා. සදාචාරාත්මක හිරවිල්ලකට අපි තල්ලු කළා. දැන් ඒගොල්ලෝ පෙන්වන්න ඕන කලින් අර සංශෝධන වෙන්න ඕනි කියලා කියපු කතා ඇත්ත ප්‍රායෝගික වැඩද කියලා. ඒකවත් නරකද? ඒගොල්ලොත් එක්ක මේ දීගේ දිගට කන්නෝපයි දැන් අවුරුදු 5ක් කනවලුනේ. ඒ දීගේ කෑම සඳහා ගැන හිතලා යම් කිසි සංශෝධනයක් වුණොත් ඒක උනත් පුංචි හෝ ජයග්‍රහණයක් නෙවෙයිද? අපි පිළිගන්නේ ඒක මහා ඒක විතරක් ඇති කියලා. නමුත් ඒක උනත් තිබුණාට වඩා කිසියම් සහනයක් ඊතර නැද්ද? නමුත් හඳුන්නේ නැති මන්ත්‍රීවරයා අපි කියන්නේ ඒකයි. හඳුන්නේ නැති මන්ත්‍රීවරයා මතු කරන කාරණේ මේ සම්පූර්ණයෙන්ම අහුස කරගැනීමේ තිබුණු අවස්ථාව ඉබ නැති කෙනෙක්. නෑ නෑ එතුමන්ලට ඒ සටන කරන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ. උසාවියෙන් ඒවට අතුරු තහනම් නියෝග දුන්නේ නැහනේ. ඒගොල්ලෝගේ ජන සටන කරන්න කියන්නේ. අපි ඒකට ඉරිසියා කරන්නේ නැහනේ. ඒගොල්ලෝ කොහොමත් ජනසටන් මේ හමුදා දඩේමට බුද්ධියංශ දඩේමට උතුරේ කරන අරාජිකත්වයට ආරක්ෂාව නැති කිරීමට ඒවට විරුද්ධ සටන් එයාලගේ නැහෙනි දැන් ජාතික ප්‍රශ්න මාතෘකා නැහෙනි තීන්නේ නිකන් හෙලිකොප්ටර් දෙකකින් මෛත්‍රීපාල ජනාධිපතිවරයා උඩින් යාම ඔය වගේ ප්‍රශ්නනේ ඉතින් ඒවට පෙළපාලි යන කිසිම අතුරු තහනම් නියෝගයක් නැහැ අපි එතුමලට කියනවා හොඳයි මහත්තුරුනි අපි අපිට පුළුවන් වැඩේ අපි කරා අපේ මට්ටමින් ඔබට පුළුවන් නම් මේක නැතිම කරලා දාන්න ජනතා සටන පන ගන්නවා එසේ කරනු මැනවි අපේ කිසි ඉරිසියාවක් නැත අපි ඒක බොහොම සතුටින් අගය කරන්න එහෙම කරන්න ඔය ඔය තීන්දුවෙන් තහවුරුනා නේද අධිකරණය ස්වාධීනයි කියලා ඒ කියන්නේ ඔබතුමාලගේ කාලේ වගේ නෙමෙයි කියලා ඇයි අපේ කාලේ ඔන්නඔගොනේ මේ රටේ මිනිසුන්ට මතකෙ තියෙන බොහොම කෙටි කාලයයිනේ මතක් කරලා බලනකොට සරත්නන්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරතුමා අපේ කාලේ දීපු තීරණ ඇයි ශිරාණි බණ්ඩාරනායක ඉතින් ශිරාණි බණ්ඩාරනායක දීපු තීරණ දුන්නනේ මොකද උනේ අයට ශිරාණි බණ්ඩාරනායකට මොන වුණේ කියලා අහුවම දැන් ඇයි සරත්නන්ද සිල්වා මහත්තයා මොකද උනේ කියලා අහන්නේ මම අහන්න සරත්නන්ද සිල්වට මොකද උනේ ශිරාණි බණ්ඩාරනායක වාර්තා දෙනවා රුපියල් 100ට පෙට්‍රල් දෙන්න කියලා නඩු තීන්දුවක්
ඊළඟට මොකද්ද කරන්නේ? ආණ්ඩුව තීන්දුව නොසලකා හරිනවා. ඇයි සරත්නන්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා දීපු තීන්දුව ඔක්කොම එහෙම වෙලාද? මම අහපු ප්‍රශ්නේට උත්තරයක් දෙන්න. මම අහන ප්‍රශ්නේට උත්තරයක් දෙන්න. මම අහපු ප්‍රශ්නේට උත්තරයක් දෙන්න. ආණ්ඩුවට අහිත පෙරලා ප්‍රශ්නයක් අහන්න හදන්නේ ඔය. ඉතින් මගේ ක්‍රමේ එක. ඒ කියන්නේ මේ මන්තුමා මම අහපු ප්‍රශ්නේට උත්තරේ දීලා යනවා. මම උත්තරේ දෙන විදිහ ඒක නෙවෙයි මම දන්නේ නැහැ කියලා. මගේ ස්ටයිල් එක නිශ්චිත උත්තරයක් ඕනේ. හරි හරි. ස්ටයිල් එක නිශ්චිත උත්තරයක්. එතකොට සරත්නන්ද සිල්වාගේ අගමිනිසුරුතුමාගේ කාලේ ඕනතරම් ආණ්ඩුවට රිදෙන තීරණ ආවා. මට ඕන ලයිස්තුවක් කියත හැකි. එතකොට ඒ තීරණ ක්‍රියාත්මක වුණේ නැද්ද? ඔක්කොම ක්‍රියාත්මක වුණා. ඔබ ඔය කියන්නේ එකක්. ඒ එක ගැන උත්තරයක් දෙන්න. ඔබ ඔය කියන්නේ එකක්. ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු තීන්දුවක් ක්‍රියාත්මක කළේ නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් නැවත ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග තෝරන්න. එච්චර හයියක් තිබුණාද ඒක? ඇයි එච්චර හයියක් නොතිබුණාන අරම තීන්දුවක් දෙයිද? ඔය දුන්නේ අගවිනසුරතුමා. ඔබ ඔබ ඔය කියන සරත්නන්ද සිල්වා මැතිතුමා. ඔබ මේක සාධාරණීකරණයට යෑම විමල් වීරවංශ චරිතයට හොඳ නැති වෙයිද? සාධාරණ දැන් තීන්දුවක් පිළි නොගැනීමයි තීන්දුවක් දෙන්න වාතාවරණයක් නැහැ කීමයි දෙකක්නේ. දැන් ඔබ මගෙන් පතු කළේ ඒ කාලේ එහෙම වාතාවරණයක් තිබුණේ නැහැ නේද? තිබුණාද? තිබුණේ නැහැ. තිබුණා නැහැ නේද? ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් මෙහෙම වාතාවරණයක් තියෙනවා නේද? ඕකනේ මේකේ සාරය. නෑ නෑ ඒ කාරණා සංසන්දනය කරේ නෑ මම. නෑ මම කියන්නේ මේ අහන ප්‍රශ්නේ ඇත්ත සරල අර්ථය ඕක. ඒ කාලේ එහෙම වාතාවරණයක් තිබ්බා. එහෙම තීන්දුව දුන්නා. ඒ තීන්දු ගණනාවකින් ඔබ කියන එක තීන්දුවක් විතරක්. ඒක තීන්දුවදී. එක තීන්දුවකට ආණ්ඩුව වැරදි නේද කියන්නේ? ආණ්ඩුව අවනත නොවීම. ශ්‍රේෂ්ඨාධිකරණය නොසලකා හරියන්නේ නැහැ. ආණ්ඩුව අවනත නොවීම නීතියට අනුව වැරදි. ශ්‍රේෂ්ඨාධිකරණයේ කියපු විදියට කරා නම් ඇති වෙන මුල්‍ය අර්බුදය ගැන කල්පනා කරලා ආණ්ඩුවේ තීරණේ ගත්තේ. හැබැයි නීතියට අනුව වැරදි. නීතියට අනුව වැරදි. හොඳයි රවි කරුණානායක මහතා. මම කියන්නේ ඊළඟට ටිකක් මොහොතක් දෙන්න. මුදල් අමාත්‍යවරයා රවි කරුණානායක මහතා මේ සම්බන්ධයෙන් සඳහනක් කර අපි ඒ පිළිබඳව උසාව බලමු. විමසා බලමු. අපේ විමල් වීරවංශ මැතිතුමාට වෙනින් දේවල් නැතුව අද කතා කරගෙන යනවා. වැට් බිල එක පැත්තකින් අඩු කරනවා, අනිත් පැත්තෙන් තෙල් බිල වැඩි කරනවා කියලා. ඒ වගේ ආර්ථික ඝාතකයෝ නෙමෙයි අපිට සිටින්නේ. අපි දෙයක් කිව්වොත් ඒක කරනවා. ජනතාවට සිතක් ලබා දෙනවා. අපි අඩු කරොත් අඩු කරා. විමල් වීරවංශගේ අභිලාෂ ඉටු කරන්න නෙමෙයි අපි සිටින්නේ. ජනතාවට දුන්න පොරොන්දු ක්‍රියාත්මක කරන්න අපේ මේ අවස්ථාවේ සිටින්නේ. ඒ වගේම හිටපු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නොයෙක් දේවල් කියනවා. වැට් බිල උසාවින් ඇතුළුනහම ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් නාමල් ක්‍රිස්සකෙන් මෙන්න මෙහෙම අත්අඩංගුවට ගත්තයි කියලා ප්‍රකාශ කරාම ඒක ප්‍රශ්නයක් තියෙනවා. බලන්න වැට් එක සම්බන්ධයෙන් තියෙන උදාහරණය. මීට අවුරුදු 6-7කට ඉස්සෙල්ලා අපි උසාවි ගියා. උසාවි ගියේ තෙල් මිල අඩු කරන්න. ඒ තෙල් මිල අඩු කරපු අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මොනවද උසාවිට කිව්වේ? සුප්‍රීම උසාව මොනා කිව්වත් කමන්නේ මං ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. අපිත් වැට් එක ඔය වගේම සලකන්න තිබ්බා. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදීව හිස නමාගෙන අධිකරණයේ තියෙන අදහසුත් එක් කරගෙන අපි කටයුතු කිරීමක් තමයි තියෙන්නේ. මෙන්න මේ දෙක තමයි වෙනස. තීන්දුව ගණනාවකින් එක තීන්දුවක් ක්‍රියාත්මක නොවීම තමයි අද ප්‍රශ්න කෙරෙන්නේ. හැබැයි ඒ එසේ සිදු නොවුණා නම් ප්‍රශ්න කරන්න දෙයක් නෑ නේද? ඔව් ඇත්තටම. තීන්දු 100ක් පිළි අරන් එක තීන්දුවක් නොපිළිගත්තම මිනිසු කතා කරන්නේ නොපිළිගත්තු තීන්දුව ගැන. අර පිළිගත්තු 100 ගැන නෙවෙයි. ඒක හැටි. ඒ අවස්ථාව නොදිය යුතු තිබුණා. ඒක හරි. සලකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් මෙහා දේශපාලනය සලකුණ. අද දේශපාලන සලකුණ තබන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා. මන්ත්‍රීතුමනි, දැන් ඔබ මේ වැට් තීරණය සම්බන්ධයෙන් බොහොම හොඳින් උසාවි සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. හැබැයි නාමල් රාජපක්ෂ මහතා ඇතුළට යනකොට, බෙසිල් රාජපක්ෂ මහතා ඇතුළට යනකොට එහිදී මේ තීරණ විවේචනය වෙනවා. එකම අධිකරණය පිළිබඳව අවස්ථා දෙකකදී ඔබේ විවේචන දෙකක් තියෙන්නේ. මොකද්ද මේ? අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඕනම පාලන කාලයක් තුළදී, දැන් නේවිල් සමරකෝන් අගවිනිසුරුතුමා ජේ.ආර්. ජයවර්ධන පත්කරේ මේ වෙනත් ශිෂ්‍යයක ඉඳලා ඒ පත්කරත් එතුමා අගවිනිසුරුවරයා වුණාට පසුව ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන උතුරීතර භාවයට අනුව තීරණ දීපු අවස්ථා වැඩි. අවසානයේ නිසා එතුමට යම්කිසි ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න වුණා. සාමාන්‍යයෙන් සාපේක්ෂව බොහෝ පාලන කාලයන් තුළ යම් යම් හැම තීරණයක්ම නිවැරදි කියන එක නෙවෙයි මගේ මේ මතය. නමුත් සාපේක්ෂව ස්වාධීනත්වයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හැම විටම භුක්ති විඳා. ඒ කියන්නේ ඔබ එතනදී එක කොටසක් තියාගන්න හැම එකම නිවැරදි නෑ වගේ කියන්නේ? නෑ නෑ, ව්‍යතිරේකයන් තියෙනවා. ව්‍යතිරේකයන් නැත්තේ නෑ. පොදුවේ මට කියන්න බෑ හැම තීරණයක්ම මේ පරම පවිත්‍රයි පූජනීයයි කියලා. නමුත් සාපේක්ෂව අද වෙලා තියෙන්නේ මොකද්ද? ඇයි අර අලිපැටියෙකුගේ ප්‍රශ්නෙකට විනිසුරුතුමා කවුද මේ තිලිනගමගේ මැතිතුමා ඇයි හිරියට දැම්මේ? ඒ අලිපැටියගේ ව්‍යාජ ග්‍රාමසේවක සහතිකයක් ඇතුව ගත්තයි කියලානේ. ඒ ව්‍යාජ ග්‍රාමසේවක සහතිකය හැදුවනම් හදලා තියෙන්නේ කලින් අයිතිකරුනේ. දැන් මම ගන්නකොට මම දන්නේ නැහැ මේක ව්‍යාජද අව්‍යාජද කියලා.
කලින් අයිති කරුණේ එහෙනම් අත්අඩංගුවට ගන්න ඕනේ. එතකොට ඒ අත්අඩංගුවට ගන්නේ ඇයි? මොකද හේතුව? ඇප දුන්නා තිස්ස අත්නායක මහත්මයාට දෙන්න එපා කියන පණිවිඩෙත්. ඕක තමයි ඇත්ත හේතුව. ඒකට ආපු රිටර්න් එක තමයි මේ. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ නෙමෙයි මම මේ කියන්නේ එක්තරා පහළ උසාවි බිය ගන්නවලා තියෙනවා. විනිසුරු වරුන්ට දීපු සංඥා මේක. අපිට අපෙන් එන සිග්නල් එක අණුව වැඩ කරන්න නැත්තම් හම්බෙනවා පරිප්පුව. එතකොට මේක තමයි දුන්නු සංඥාව. ඒ කියන්නේ අද පහළ උසාවි එවැනි සංඥාවක් දුන් බවට ඔබට සාධක තිබෙනවාද? ඔබ මේ ප්‍රකාශ කරන ආකාරයට අනුව මම ඔබෙන් ඔබ බරපතල කාරණාවක් සඳහන් කරනවා. මම මේ ඊටාම වගකීමෙන් කියන්නේ. හරියට මේ රටේ විනිසුරුවරුන්ගේ හෘද සාක්ෂිය එළියට දැම්මොත් අදතරම් ඔවුන්ට පුද්ගලිකව බලපෑම් වෙන වෙනත් කාලයක් තිබිලා නැහැ. පුද්ගලිකව බලපෑම් වෙන එක නඩුවක් තියෙනවා රණවිරුවන්ට එරෙහිව. ඒ නඩුව එනවා මේ විනිසුරුවරයාට එනවා බලපෑම් කොහොම හරි රණවිරුවු ටික හිරේට දාන්න කියලා. දැන් මගේ ප්‍රශ්නේ අපි දේශපාලඥයෝ පැත්තක තියන්න. ඇයි අර බුද්ධයන්සේ නම දෙනා තියන් ඉන්නේ? නීතියම තියෙනවා, සාක්කියක් තියෙන්න ඕනේ මේ විදියට ගන්න. සාක්කියක් නැහැ, මල සිරුරක් නැහැ. එහෙම තියද්දි ගන්නවා. ඉතින් ඒ උසාවියට මේක තේරෙනවා. විනිසුරුතුමාම කියනවා මගේ අතපය බැඳලා වගේ කියලා. ඒත් ඒ මිනිස්සු තාම ඉරේ. අවුරුද්දක් විතරයි වෙලා දැන්. එතකොට මේ අද අධිකරණ පද්ධතිය රණවිරු දඩේමට, දේශපාලන දඩේමට ඉතාම සුවිශේෂී ලෙස පාවිච්චි වෙනවා. දැන් බලන්න. කැරණි සරසවියේ ගැහැණු ළමයින් දිග කලිසම ඇඳන් ඉන්න එක නවත්තුවයි කියලා සරසවි සිසුන් සිසු වියන් අද මාස ගාණක් ඉරේ. හැබැයි අතන යාපනයේ විශ්වවිද්‍යාලේ පහර කාපු ශිෂ්‍යයා හිසේ සල්ලිකර්මයක් කරනවා කොළඹ මහරෝලේ. ඒ වෙලාවෙම ඒ ශිෂ්‍යයා බාර වෙන උසාවියට ඒ වෙලෙම අපහම්බෙනවා. මෙහෙම වෙන්න බෑනේ. කලිසම ගැන කතා කරපු අය මාස ගණන් හිරේ ඉන්නයි, අර පහර කාපු මිනිස්යාගේ සල්ලිකර්මෙන් ආයි වැඩ කරයිද ඔළුව නැද්ද කියලා කවුද දන්නේ? එතකොට එහෙම පුද්ගලයෙක් කොහොමද ඇප දෙන්නේ? ඉතින් අර ශිෂ්‍යයන්ට එක විදියක්, මේ ශිෂ්‍යයට තව විදියක් වෙන්නේ නීතිය කාටත් සමාන නිසාද? අද අධිකරණ පද්ධතිය අයුතු විදියට පාවිච්චි වෙනවා. කනගාටුයි එක කියන්න. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඔබ මිනිස්සු කියන්නේ කඩුවෙලට ගෙනිච්චයි කියන්නේ හුම්මානට වැටුණා වගේ වැඩක් කියලා. කඩුවෙලට ගෙනිච්චොත් ඒ කියන්නේ අපි කොයිතරම් නිවැරදි දුනත් වැඩක් නැහැ. දී තිබෙන පූර්ව නිගමන අනුව තීරණ ගනු ලැබේ. ඉතින් මේක ඇත්ත. මේක තමයි ඇත්ත තත්ත්වය. ඔබ කියනවා නේද? නැත්තම් වෙන කවදද රෑ 7-8 වෙනකන් උසාවිය අරගෙන හිටියන් හිටියේ? තර්කය තුළ තිබෙන්නේ අධිකරණයට ආණ්ඩුව ඇඟිලි ගහනවා කියන කාරණේ. ඔබ කියන්නේ පහළ අධිකරණයට මේක වැඩි කියන කාරණේ. එහෙනම් ඉතින් ආණ්ඩුවට පුළුවන් ඉහළ අධිකරණයට ඇඟිලි ගහන්න. පහළ අධිකරණයට ඇඟිලි ගහනවා නම් ඉහළ අධිකරණයට පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයටත් පුළුවන්. එහිදී ඔබට ශ්‍රේෂ්ඨාධිකරණය මම ඒකයි කියන්නේ. ඔබට නිවැරදි තීන්දුවක් ලැබෙනකොට ඔබ එතනට ඇඟිලි දික් කරන්නේ නැහැ. සුදේව කළු සුදු වගේ පැහැදිලි නඩුවක් ඒක. කිරෙන් දිය වෙන් කරගන්නවා වගේ වෙන් වෙන නඩුවක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලට කිසියම් යටිහිතේ හෝ උවමනාවක් තිබුණා වුණත් ආණ්ඩුව මේකෙන් අමාරුවටපත් වෙනවා, ආණ්ඩුව බේර ගන්න ඕනේ කියලා ඒ එහෙම උවමනාවක් තිබ්බත් කිසිම තර්කයක් නැහැ ඒ වැඩේ කරන්න. මං කියන්නේ එහෙම හින්දා මේක දුන්නා කියලා එක නෙවෙයි, මං එහෙම චෝදනාවක් හැටියට නෙවෙයි මේ කියන්නේ. අපි හිතමු කාට හරි ඕන වුණයි කියලා. ඒත් ඒක කරන්න කිසි හේතුවක් නැහැ. කළු සුදු වගේ වෙන් වෙලා පේනවා පනතකින් සංශෝධනය කරලා කරන්න ඕන වැඩක් එසේ නොකර කරනවා. ඒක වැරදි. ඒක හරි සරලයි. ඉතින් මම කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙක් අතට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ට බලපෑම් ආවට ඒ දැන් බලන්න එක තීරණයක් දුන්නා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව අත්අඩංගුවට ගැනීම වළකන. ඒ වෙලේ එක්සත් ජාතික පක්ෂයේ බොහෝ උදවිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ව හෙළා දකිමින් විවිධ ප්‍රකාශ කළා. මතක ඇති ඔය නිරෝෂන් ප්‍රේමරත්න කියන මන්ත්‍රීවරයාත් පරස්පර මන්ත්‍රීවරයාත් ඉතාම දරුණු ප්‍රකාශයක් කරා. මගේ මතක අනුව ඊවා බලසුන්දර විනිසුරුතුමිය ඇතුළු ඒ කීප දෙනෙක් මුල් කොටගෙන ඒ බිය ගැන්වීම. ඉතින් ඒ බිය ගැන්වීම කරනවා. නමුත් කරත් ඒ විනිසුරුතුමන්ලා විනිසුරුතුමියන්ලා සාපේක්ෂව ඉන්නේ ස්ථාවර තැනක, මුදුනේ, මේ පද්ධතිය මුදුනේ. එතනින් එහා තව නගින්න උඩක් නැහැ. එතකොට ඒ නිසාම එන බලපෑමට ඔරොත්තු දීමේ ශක්තියක් සාපේක්ෂව ඒ විනිසුරුතුමන්ලට තියෙනවා. පහළ උසාවි වල විනිසුරුතුමන්ලට තියෙනවා ඊළඟ උසස් වීමට යන්න උවමනාව. ඒ වගේම සාපේක්ෂව ඔවුන් ඉන්නේ ඉතරම් සුරක්ෂිත තත්වයක නෙවෙයි. ඔවුන්ට බොරු චෝදනාවක් දාලා අර විදිය මේ තිලින ගමගේට කරා වගේ දෙයක් කරන්න ඉඩ තියෙනවා. දැන් ඔබ විපක්ෂයේ ඒ නිසා ඔවුන් ඉහළ උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලට වඩා අනාරක්ෂිතයි. ඒ අනාරක්ෂිත භාවයේ මානසිකත්වය මේ ආණ්ඩුව ඉතාම අයුක්ති සහගත ලෙස යොදව ගන්නවා
ඔවුන් තෝරන විදිහට අධිකරණ පද්ධතිය මේවා. ඔබ අද විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳගෙන අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරනවා. නමුත් පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබුණු ප්‍රධාන චෝදනාව තමයි අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසුවා කියන කාරණේ. ඔය අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසුවයි කියන්නේ ශිරාණි බණ්ඩාරනායක සිද්ධිය පදනම් කරගෙන. වෙන සිද්ධියක් පදනම් කරන්නේ නෙවෙයිනේ. ශිරාණි බණ්ඩාරනායක සිද්ධිය අධිකරණයේ කෙලෙසීමක් තමයි. එතුමිය ඉවත් කළේ නීති පොතේ තියෙන ආකාරයට. යම්කිසි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයක් වරේක හෝවරියක් අග්‍රවිනිසකාරතුමිය සම්බන්ධයෙන් කිසියම් සාධාරණ ප්‍රශ්නයක් තිබෙනවනම් ඒ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්. ඊට අදාළ තීරණ කාරක සභාව පත් කරන්න පුළුවන්, විභාගයක් කරන්න පුළුවන්. හැබැයි එතුමිය ඉවත් කරන්නේ ආණ්ඩුවට අවනත නොවෙච්ච හින්දා. ආණ්ඩුවට අවනත නොවෙච්ච නිසා නෙවෙයි, එතුමියගේ තීරණ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට ගැලපුණාය කියන මතයක් ආණ්ඩුව තුල තිබ්බ හින්දා. විශේෂයෙන් දිවි නැගුම පනත ආදී මේ පනත් කෙටුම්පත්වල හැම එකම පළාත් සභාවට යවන්න ඕන, එකකින් හරි අනුමත නොවුනොත් තුනෙන් දෙකෙන් අනුමත කරගන්න ඕන ආදී වශයෙන් ඒ දේශපාලන වශයෙන් හරියට විග්‍රහ කරොත් ඒ තීරණ බොහෝමයක්ම ප්‍රාදේශීයව තියෙන පළාත් පාලනය බලවත් කිරීමක්. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපයට බාධාවක් නෙවෙයි. නෑ නෑ, බැසිල් රාජපක්ෂගේ දිවි නැගුම පනතට විතරක් නෙවෙයි, අනිත් පනත් කීපයකටත් මේ විදිහම තීරණ ආවා. මූලිකව බලපෑ අවසාන වශයෙන් බලපෑ මේ කාරණේ නෙමෙයිද? ඒකත් බලපාන්නේ නැති. ඒ කියන්නේ තීන්දුව නෙවෙයි, තීන්දුවේ මූලික අදහස. ඒ කියන්නේ දැන් ඒ ආපු තීන්දුව අනුව මොකක් හරි තියෙනවා නම් ප්‍රාදේශීය සංවර්ධනය කියලා යම් කිසි පනතක වචනයක්, ඒ ඔක්කොම පනත් යන ඕන පළාත් සභාවල අනුමැතියට. එක පළාත් සභාවක් හරි ප්‍රතික්ෂේප කරොත් ඒ පළාතේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇත්තට මේක වැරදි. ඒක වැරදි. ප්‍රාදේශීය සංවර්ධනය කියලා තිබ්බ පළියට පළාත් සභාවය අනුමත වෙන්න ඕනේ නැහැ. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්නයක් තිබුණා. එතකොට ඒක මොහන් පීරිස්ස පත් කර ගැනීමේ ක්‍රමවේදය හරහා ආණ්ඩුව අධිකරණ ක්‍රියාදාමයේ කොයි තැනකටද? නෑ, ඒක පට්ටපල් බරුවක්. ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු අග්‍රවිනිශකාරතුමිය එතුමිය ගැන මත දෙකක් තියෙන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් එතුමිය හොඳයි, මම කියන්න පුළුවන් නරකයි. අපි මත දෙක තියාගෙන ඉමු. නමුත් එතුමිය ඉවත් කරන ලද ආකාරය නීත්‍යානුකූලව. ඒක නීතියට අනුව. දැන් එහෙම ඉවත් කරපු කෙනාව ඊට පස්සේ මේගොල්ලෝ ආපු ගමන් මොකද කරේ? අසාස්සාලිය ඇතුළු පිරිසක් ඇරියේ නැද්ද හිටපු අගවිනිසුරුතුමාගේ ගෙදරට? එතුව පැමිණිලි කරේ නැද්ද පොලිසියට තර්ජනය කරයි කියලා? මොහන් පීරිස් මහත්තයා තර්ජනය කරලා බය ගන්නවල යවන්න හැදුවේ නැද්ද? එහෙම නැතුණාට පස්සේ ජනාධිපතිවරයා යවන වළියුමක් ඔබගේ තනතුර බලරහිත වේ කියලා. තනතුරක් බලරහිත කරන්න ජනාධිපතිවරයාට බෑ. තනතුරක් බලරහිත කරන්න ඕනි උසාවියකින්. ජනාධිපතිට බෑ. ඒක නීතියට අනුකූලද? මගේ හැබැයි මොහන් පීරිස් පත් කර ගැනීමේ ක්‍රියාපටිපාටි. මොහන් පීරිස් පත් කර ගැනීම කොහේද නීතිමේ වරදක් වෙන්නේ? මොකක්ද ඒකේ තියෙන වරද? අද ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාර තනතුරු ගැන ගත්තම ඔව් හිටියාද නැද්ද කියන කාරණාවත් හොයාගන්න බැරි තැනක තියෙනවා. මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය. ඒක ඒගොල්ලන් අහන්නේ පත් කිරීමේ ක්‍රියාකලාපේ නිසා ඒ තත්ත්වයට උනා නෙවෙයි. නෑ නෑ, ඒ බොරු තර්කයක්. පත් කිරීම හරි. පත් කිරීම වැරදි නම් ඒ පත් කරපු කාලේ දීපු තීන්දුවත් වැරදි කියන්නේ. පත් කිරීම හරි. පත් කිරීම හරි නිසා තමයි නිවැරදි ක්‍රමයට ඉවත් කළ යුතු තියෙන්නේ. නිවැරදි ක්‍රමයට නෙවෙයි ඉවත් කරන්න ඕන නම් කළේ. බලරහිතයි කියලා ලියුමක් යවලා ඒකද දීපු එකගත්වය. අනිත් එක නීතිජ සංගමේ මහත්තුරු පෙළපාලි යනවා, සටන් පාට කියනවා, අධිකරණ තීන්දුවට බලපෑම කරනවා. ඒක නීතිය ස්වාධීනත්වයේද? එතකොට දැන් අනිත් අතට බලන්න, ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ නඩු තීන්දුව වෙලාවේ විනිසුරුවරුන්ට ප්‍රසිද්ධියේ චෝදනා කළේ නැද්ද? රාජපක්ෂගේ හෙවණෙලි තියෙනවයි කියලා. ඒක බියගැන්වීමක් නෙවෙයිද? ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුණු දැන් බලන්න, පළාත් පාලන ඡන්ද කල් දැමීමට එරෙහිව නඩුවක් ගියා. දැන් මාස ගාණක් ගියා, තාම තීන්දුව නැහැ. ඒ තීන්දුව ඉක්මනින් එන්න ඕන තීන්දුවක්. ඇයි ඒක ප්‍රමාද? අපිට තේරෙන්නේ නැහැ. හිතලා බලන්න ඕන දේපල. තව එහෙම නඩු ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ ඔබේ පැත්තට හරියන විදිහට එනවා නම් තමයි මේවා හොඳ. එහෙම අපේ පැත්තට නැද්ද කියන එක මම දන්නේ නැහැ. මම කියන්නේ තීරණයක් ඉක්මනින් එන්න ඕන මොකෝ හෝ තීරණයක්. එක්කෝ මේ කල් දැමීම නීත්‍යානුකූලයි, නැත්නම් කල් දැමීම නීතියට අනුව වැරදි. මම ඒකයි කියන්නේ. මොකද ඒක පරමාධිපත්‍ය බලයත් එක්ක බැඳිච්ච ප්‍රශ්නයක්. මිනිසුන්ගේ ඡන්දයි තියාමි කිරීම. ඒක ප්‍රධාන ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්න වලට වඩා පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සිටියේදී රක්ෂිත බන්ධනාගාර ගත වෙනවා. එහෙමනම් ඒකටත් අතපොවන්න තිබුණානේ. පාලිත තෙවරප්පෙරුම මහත්තයාට හෙටත් දාහිරේ. ඇයි? පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා අගමැතිවරයා විපක්ෂ නායකවරයා ඉන්න කාලේ එතුමගේ කොලරකින් අල්ලලා ගහන්න ගිය කෙනෙක්. අගමැතිතුමා ඒවමතක කරන්නේ ජීවිතේට. එහෙනම් නියෝජ්‍ය අමාත්‍යකමක් ලැබෙන්නේ? ඒ ලැබෙන්නේ ඔහු ආණ්ඩුවෙන් එළියට යන විදිය ප්‍රකාශයක් කළා ලංකාදීප ඉරිද පුවත්පතට. ඒ ප්‍රකාශයෙන් පස්සේ ඉතින් මොකක් හරි දෙන්න උනා. නියෝජ්‍ය අමාත්‍යකමක් දුන්නා. එහෙමනේ. දැන් හෙට පාර්ලිමේන්තු තෙවරප්පිරුම දැන් ඊයේ පෙරදත් ආයතන නඩු ගත්තේ. පාලිත තෙවරප්පිරුමකට අදාළව අනිවාර්යෙන් නීතිය අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒක මම දන්නවා. හෙට වුණත් මම ඒක ගැන පුදුම වෙන්නේ.
හැබැයි එහෙමනම් ජෝන් මහත්තයාට නීති ක්‍රියාත්මක වෙන්න එපා. එහෙමකෝ නොවුනේ. ඩිෆෙන්ඩර් කුමාරිට නීතිය ප්‍රමණය කොහොමද ක්‍රියාත්මක වෙච්ච ආකාරය? පුද්ගලයා පැහැරගෙන යාම බරපතල චෝදනාවක්. ඩිෆෙන්ඩර් කුමාරිව ටක් ගාලා එවෙන මොහොතකින් අප හම්බුණානේ. ඒ කොහොමද ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ? එතකොට නාමල් රාජපක්ෂ කොහොමද අපල වෙන්නේ? නාමල් රාජපක්ෂ හිරේ දැම්මනේ. අප දුන්නේ නැහැනේ පළවෙනි අවස්ථාවේ. දෙවෙනි සතියකට පස්සේනේ නැවත මේ නීතිජ මහතුරු කළු සුදු වගේ පෙන්වීම මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසානේ එතුමිය විනිසුරුතුමිය දෙවෙනි අවස්ථාවේදී දීර්ඝ පැහැදිලි කිරීමක් කරලා තමන් කලින් අවස්ථාවේ අප නොදුන්නේ ඇයි කියන එකත් පැහැදිලි කළා. අප දෙන්නේ. අප දෙන්නේ. ඉතින් ඔබ හිතන්නේ අර ඩිෆෙන්ඩර් කුමාරිට අප දීපු විදියටද මේ දුන්නේ? එහෙම නෙවෙයිනේ. ඉතින් මෙතන සම්පූර්ණයෙන් තියෙන්නේ තමන්ගේ නම් නීතිය එක විදියක්. ඒකාබද්ධ විපක්ෂ නම් නීතිය තව විදියක්. සමහර මන්ත්‍රීවරු බීලා පාහනෙල වල හැපෙනවා. ඉඹලා ගඳාවයි කියනවා. ඇයි අර බලුම පිඹුවේ නැත්තේ? ඇයි ඒ නිශ්චිත විද්‍යාත්මක පරිශන කරේ නැත්තේ? එහෙම නැතුව ගඳක් පමණක් එනවයි කියලා තිබ්බ හින්දානේ විනිසුරුතුමා කියන්නේ බිගුවයි කියලා මේකෙන් කියන්න බෑ ගඳ තිබ්බ පමණින් කියලා. ඇයි අර නීත්‍යානුකූලව ඒ ඇල්කොහොල් පර්සන්ටේජ් එක හරියට කිව්වේ නැත්තේ? බලලා ඇල්කොහොල් නැත්තන් නම් ඇල්කොහොල් කියන්න ඕන. ඒ එතන කොහොමද පොලිසිය රාජකාරිය හරියටම වෙලාද නැද්ද? ඒව ප්‍රශ්න නෙවෙයිද? ඉතින් මෙතන අද තියෙන්නේ ජාතිකවාදී මතය දරනවා. බටහිරින් ඉන්දියාවෙන් එන ආක්‍රමණකාරී න්‍යාය පත්‍රය ගැන හෙලි කරන, රණවිරුවන් දඩයම ගැන කතා කරන, මේ රටේ යුදාපරාධ අධිකරණය ඇති කරලා කරන්න යන පාවාදීම ගැන කතා කරන, මේ රට එක්සත් ජනපදයේ මරයින් බලකායේ ත්‍රිකුණාමලයේ තිප්පොළ බවට පත් කරගන්න යන මෙහෙයුම ගැන කතා කරන, ඒව ගැන ජනයා අවදි කරන මිනිස්සුන්ගේ කඳවුර තමයි හොරු කඳවුර. අනිත් ඔක්කොම බොහොම පැහැදිලිව කහදියරෙන් ආපු ඉටි වගේ රූප. මේක තමයි ඇත්ත කතාව. මේක ඒ නිසා මේක දඩයමක් නෙවෙයි නම් වෙන මොකද්ද? නැත්තම් මගේ නෝනව හිරේ දාන්න බලනවද? නැත්තම් මගේ අයියව හිරේ දාන්න බලනවද? දැන් මාව හිරේ දාගන්න තව දැන් කොච්චර කාලෙ ඉඳන් එක එක ක්‍රම පාවිච්චි කරනවද? පොටෝල් හොයනවද? ඒ බැරි වෙලා තියෙන හන්ද මිසක් අපි මේ දැන් මේ මෙතන ඉන්නේ ඇත්තටම උන් නොකරන හන්ද නෙවෙයිනේ. අපි මේ සටනට බැස්සේ දැම්මොත් තිරේ මහත්වෝ ගිහින් එන්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මේ රට මේ විදිහ අගාධයට ගෙනියන්න දෙන්න බෑ. ඒක අපේ වගකීමක්. මගේ දේශපාලන මතය මං ජවි පිහිටපු කාලේ දරපු මතයමයි මගේ අද මතය. රටත් ජාතියක් පිළිබඳව, බෙදුම්වාදය පිළිබඳව, බටහිරින් එන න්‍යාය පත්‍රය පිළිබඳව අපි ඒව පාවල දීලා නැහැ. එක වචනයක් වෙනස් කරලා නැහැ. මේ රට වෙනුවෙන් අපේ දරපු මතය අදත් අපි නියෝජනය කරනවා. මත පාවල දීලා අපි පිළිපැදලා නැහැ. මත ඉදිරිපත් කිරීම හරහා ඔබ බොරු බිල්ලන් මවනවා කියන නැගෙන චෝදනාව අන්න හොඳ ප්‍රශ්නයක්. මට ඉඩ දෙන්න දැන් මම මවන්නේ බොරු බිල්ලෙද්ද නැද්ද කියලා මට පොඩ්ඩක් කාලය ආරම් පැහැදිලි කරන්න. මට තියෙන චෝදනාව ලොකු එකක් නේ. ඔබ බිල්ල මවනවා බොරු. මට දැන් ඉඩ දෙන්න මම මවන්නේ බිල්ල. අපි මූලිකව අපි මූලිකව කාරණාවකට ඇවිල්ලා සමාවෙන්න. අපි ඒ තැනට එන්නට මෙන්න දැන් මම කියන්න දැන් මේ කාරණේ මේ කාරණේ නරඹමු. මේ කාරණේ නරඹලෙමු. විනාඩියක් අනේ මට විනාඩියක්. මේ මං කියපු කාරණේටම අදාළයි. මේ නීතිය ගැන තව හොඳ උදාහරණයක්. මේ මං ගාව තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගල්කිස්ස. නඩු අංකේ BR 32.19 ඇලිරත් 14. කුවිතාංශ අංකේ J23. මේ මොකද්ද මේ නඩු? මේ නඩුව තමයි ඡන්ද කාර්ය ජනාධිපතිවරණ කාලේ විදේශ මුදල් වගේක් තියලා රත්මලාන පැත්තේ පුද්ගලයෙක් දෙන්නේ ගත්තා අත්අඩංගුවට. විදේශ මුදල් තොගයක් අත්අඩංගුවට ගත්තා. උසාවියට දැම්මා. අර දෙන්නගේ පාස්පෝර්ට් දෙක රාජසන්තක කරා. ඊළඟට නෑ අර මුදල් ටිකක් ගත්තා උසාවිය පාස්පෝර්ට් දෙකක් ගත්තා. නඩුව අහනවා. ජනවාරි අටෙන් පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගිහිල්ලා කියන උසාවියට මේ නඩුව ඉදිරියට ගෙන යන්න අප බලාපොරොත්තු වෙන්නේ නැත. ඒ නිසා අපි චෝදනා අයින් කරගන්නවා. එතකොට විනිසුරුතුමා මොකද කරන්නේ? අර දෙන්නට අයිති පාස්පෝර්ට් දෙක දෙනවා. හැබැයි සල්ලි ටික රාජසන්තක වෙනවා. සල්ලි රාජසන්තකයි. සල්ලි තියාගත්ත අයට දඬුවමක් නැහැ. දැන් වරදක් වෙලා නැත්තම් සල්ලි ටිකක් දෙන්න ඉපැයි. සල්ලි රාජසන්තකයි. ඇයි එහෙම වෙන්නේ? කොහෙන් ආපු නියෝගයක්ද? එතකොට ඒ නීතිය හරියට ක්‍රියාත්මක කළාද? මේවා ප්‍රශ්න නෙවෙයිද? දැන් ඔබ මේ ජනමාධ්‍ය මේවා කතා කරනවාද? අර මොකද බටයක් ගැන කතා කරනවා. මේ මේවා එතකොට නීතිය නවලා නෙවෙයිද? නවලා නෙවෙයිද මේ නීතිය? දැන් මම ඔය කාරණාවේ වෙන අතුරු ප්‍රශ්නයකට යන්න හදන්නේ. බැසිල් රාජපක්ෂ සාධකය ගැන අහද්දි ඔහුගේ අසනීප පිළිබඳව විමසද්දි ඔබ අහනවා මම වෛද්‍යවරයෙක්ද කියලා. හැබැයි ඔබ මේ පිළිබඳව කතා කරද්දි මං ඇහුවොත් ඔබ නීතිඥවරයෙක්ද කියලා. මම මේ අධිකරණයේ තීන්දුව සම්පූර්ණයෙන් ගැන මේ කාරණාවනේ ඔබ දිගටම කතා කරපු කාරණා ගැන මම මේ වෛද්‍යවරයෙක් නීතිඥ අධිකරණයේ ක්‍රියාදාමයක් ගැන නීතියට බැඳිච්ච ප්‍රශ්නයක් ගැන මත දක්වන්න සියලු දෙනාම නීතිඥයෝ විය යුතු නැහැ.
ඒ කියන්නේ තර්කානුකූලව හිතීමේ ඥානය. බැසිල් රාජපක්ෂ රෝහල් ගත වීම කියන කාරණාව ගැන කතා කරන්නේ වෛද්‍යවරයෙකු වීමම ඕනේ නැහැ. නෑ නෑ නෑ. ඔබ ඉතින් ප්‍රශ්න අහලා මට උත්තරේ ප්‍රමාද කරන එකනේ කරන්නේ. නීතිඥයෙක්ම විය යුතු නෑ රටේ නීතිය පිළිබඳ ප්‍රශ්නයක්. මම ඇයි නීතිඥයෙක්ද? මට හිතුනේ ඇයි වැට් එක මෙහෙම යන එක වැරදි කියලා. මොලේ කලන්දක් හරි තියෙනවා නම් තර්කානුකූලව හිතන්න ඥානයක් තියෙනවා නම් නීතිය ගැන සාමාන්‍ය අවබෝධයක් සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම තිබිය යුතුයි කියලා අධිකරණයේ විශ්වාස කරනවා. එහෙම නෙවෙයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක සාමාන්‍ය අවබෝධය. ඒ අනුවනේ අපි උසාවියන්නේ. හැබැයි ඔබට තියෙන ලෙඩ මොකද්ද කියලා මගෙන් අහුවොත් මට කියන්න බෑ. වෛද්‍යවරයෙක් බලලා අන්නේ වෛද්‍ය වාර්තා ටික තිබ්බොත් මට කියත හැකි ලෙඩේ මේකයි කියලා. බන්දනාගාරගත සැලින් රෝහල් ගතවීම ගැන කියන කාරණාව කියන්න වෛද්‍යවරයෙක්ම වෙන්න ඕනේ. නීතිඥ වැඩේ වෛද්‍ය වෘත්තියයි එක විදියටම සමාන කරන්න බෑ. විමල් විරංශ මන්ත්‍රීවරයා හැමදේම දන්නවා. හැබැයි ලෙඩේ දන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා. බැසිල් රාජපක්ෂට තියෙන ලෙඩේ දන්නවා වෛද්‍යවරු කියන ලෙඩේ. මොකද්ද? මම මේ කිව්වේ මම හොයලා පරීක්ෂා කරලා හොයාගත්තු ලෙඩක් නෙවෙයි කියලා. මොකද්ද ලෙඩේ? ඒක වගේ කුඩු වැට පෙළේ යම් කිසි ආබාධයක් තියෙනවා. තවත් මොකද්ද ප්‍රෙෂර් එක වැඩි වෙලයි කියලා කියනවා. ඒ වගේ රෝග තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කාරණත් එක්ක පහුගිය කාලේ නැත පහුගිය ආණ්ඩුවේදී රාජපක්ෂවරුන්ට ඇගිල දික් කරන්න බැරි වුණා. දැනටත් ඒ තත්ත්වය ආකාරයෙන්ම තියෙනවාද? මට පැහැදිලි නෑ ඔබේ ප්‍රශ්නේ. ඒ කියන්නේ රාජපක්ෂවරුන්ට චෝදනාවක් නගන්න නැත්නම් ඔවුන්ගේ කාරණා ගැන සාකච්ඡා කරන්න කතා බහ කරන්න තවමත් චකිතයක් තියෙනවා කියන කාටද? මටද? ඔව්. අනේ මට එහෙම කිසි චකිතයක් නැහැ. මම රාජපක්ෂවරු ගැන ආණ්ඩුවේ තුලින්ද කතා කරපු කෙනෙක්. මම ඒ ආණ්ඩුවේ අඩුපාඩු ප්‍රසිද්ධිය ඉදිරිපත් කරපු කෙනෙක්. ඔව් පාද. ඒ ආණ්ඩුවේ ගමනේ විය යුතු වෙනස්කම් ගැන පැහැදිලි අදහස් දක්වපු කෙනෙක්. හැබැයි ඒ ආණ්ඩුවේ ගමනේ තිබිච්ච වැරද්ද පොඩි අගය කළ යුතු පැත්ත ලොකුයි. අපි දැන් ඒ ආණ්ඩුව එලවල හදාගෙන තියෙන්නේ වැරද්ද ලොකු අගේ කළ යුතු පැත්ත අඩු පාරණයක්. ඒකයි අද වෙලා තියෙන්නේ. හොඳයි අපි අර රතුවලිපට උදව් කළේ එහෙම ආණ්ඩුවක් ගේන. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. අද සලකුණ දේශපාලන සලකුණ තබන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා. මන්ත්‍රීතුමනි, ඔබ කළ ප්‍රකාශයකට විදේශ මාත්‍ය මංගල සමරවිර මහතා සලකුණේම කරපු ප්‍රකාශයක් අපි සූදානම් නරඹන්නට අපි ඒ ප්‍රකාශයට යොමු. ඉනිවා මානවහිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට අදාළව සිදුකොට තිබෙන ප්‍රකාශයේ ඉතා බරපතල කාරණා කිහිපයක් අන්තර්ගතව තිබෙනවා. එකක් තමයි විදේශීය වෙනිසුරන්, පරීක්ෂකයන්, අභිචෝදකයන් සහ නීතිඥයන් ඇතුළත් දෙමුහුන් යුදාපරාධ අධිකරණයේ වහාම පිහිටුවාලිය යුතුයි කියන එක අවධාරණය කොට තිබෙනවා. නැවත වතාවක් මංගල සමරවීරලා ඇමරිකානු යෝජනාව ඒකමතිකව පිළිගත්තා බෙදීමකින් තොරව. ඔය වගේ ලිංගෙම්බෝ තමයි මේ රට අද තියෙන තත්ත්වයට පත් කරේ. අන්තවාදී අදහස් ප්‍රකාශ කරමින් උතුරේ දකුණේ 48 ඉඳලම මේ රටේ ඉදිරි ගමනට බාධා කරා. අදත් මේ ඉතාමත්ම ඓතිහාසික මොහොතක රටක් හැටියට සියලු දෙනා එකතු කරගෙන ඉස්සරහට යන හදනකොට සුපුරුදු පරිදි ජාතිවාදී ගිනිදැල්වල රට අයිම ගිනි තියන්න හදනවා. යුද අධිකරණයේ තව මාස 9කින් විදිස් විනිසුරුවොත් ඇති සෙයිඩ් රාද හුසෙන් දන්වයි ගොඩා දුර මේක මේ කියපු කතාව අනුව ලියන්නෙත් ඇත්තේ ඔය ඉන්න අපේ ප්‍රධාන ලිංගෙම්බා. නමුත් මේ අමූලික බොරුවක්. ඔබට නමකුත් පට බඳිනවා. එතුමට දාගන්න ඕන නම මට කිව්වේ මේ මන් දන්නේ ලිඳේද නැත්තම් විලේද කියලා. මොකේ හරි ගෙම්බෙක්. දැන් එතුමා කියන්නේ යුද අපරාධ අධිකරණයක් පිහිටුවන්නේ නැහැ. මම අද අරගෙන ආවේ නෑ. මට මතකයි කේලිය රඹු කැල්ල ඉරුපු ඇමතුමා මේ වැඩසටහනට ඇවිල්ලා බලයේ දේශපාලන කරුණු සහිතව පෙන්නවා මේ පට්ටපල් බොරු කියන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේදී සුමන්තිරන් මන්ත්‍රීවරයා, ඒ වගේම ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල පැහැදිලිව ප්‍රකාශ කරනවා ජිනීවාවල ඉන්න ලංකාව නියෝජනය කරන තානාපතිවරයා තියාගෙන ජිනීවා යෝජනාවට පෙර ඇමරිකාවත් දෙමළ ජාතික සන්ධානයත් ආණ්ඩුවත් අපි තුන්ගොල්ලෝ කතා කළා. අපි ඉල්ලා හිටියේ විදේශ යාන්ත්‍රණයක්. ඕගොල්ලෝ තමයි කිව්වේ දෙමුහුන් එකක් හදමු කියලා, දේශීය එකක් දෙමුහුන්. අපි ඒකට එකඟ වුණා. දැන් ඒක බෑ කියන්න බෑ. ඒක තමයි කියන්නේ. දැන් මට කියන්න, මම අභියෝග කරනවා ඔය අගමැතිතුමාට හෝ එහෙම නැත්නම් මංගල සමරවීර විදේශ ඇමතිවරයාට හෝ ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක එකට අත උස්සලා චීනේ පා කියද්දි, රුසියාවේ පා කියද්දි, වියට්නාමේ පා කියද්දි නෑ නෑ ප්‍රශ්නයක් නෑ. ලෝකෙ කොහෙත් කිසිම රජයක් එහෙම කළා නෑ. යුද අපරාධ අධිකරණ දාන්න, දෙමුහුන් උසාවි දාන්න, ලංකාවේ හමුදාව මිනිමෙරුවයි කියන සියලු චෝදනා පිළිගන්න, එහෙම
යෝජනාවකට එකඟ වුණා නම් ඒ යෝජනාව ඇතුලේ මේක නැද්ද? ඔබ දන්නවනේ සෙයිඩ් හලුසෙන් මේ යෝජනාව සම්මත වුණාට පස්සේ මොනවද කියලා දෙන්නේ? වින්දිතයන්ට සාධාරණ ඊටු කිරීමේ ක්‍රියාවලියක් යනවා. මේක එකක් තමයි මේක. මේ තියන්නේ අතුරුදහන් වූ තැනැත්තම් පිළිබඳ කාර්යාලයේ පිහිටුවීම පරිපාලනය පිළිබඳ පනත. මේ පනත මම මීට කලිනුත් කිව්වා. මේක සහගහන අපරාධකාරී පනතක්. මේකෙන් කරන්නේ රණවිරුවන්ව දඩයම් කරන්න චෝදනා ෆැක්ටරියක් බවට පත් වෙනවා. මේකේ නිලධාරීන්ට අසමසම බලයක් තියෙනවා ඕනම තැනකට යන්න පරීක්ෂා කරන්න ඒවා තොරතුරු අත්පත් කරගන්න මහා අතිවිශාල බලයක් තියෙනවා. මේක ශ්‍රේෂ්ඨාධිකරණයවත් අභියෝගයට ලක් කරන්න බෑ කියලායි කියන්නේ මේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය. එහෙම කිසිම පනතක නැහැ. කිසිම පනතක නැහැ. එතකොට ඒ තරම් බලයක් සහිත කාර්යාලයක් මේ හදන්නේ ඇයි? මේ රට බේරලා දීපු අපේ පනනල ආරක්ෂා කරලා දීපු ඔබේත් මගේත් පක්ෂභේදයකින් තොරව අපි කරු කරන රණවිරුවන්ට විරුද්ධ චෝදනා ෆැක්ටරිය මේ හදන්නේ. ඔය පනත තාම පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නෑ. මේ පනත දැන් පළමුවර ඉදිරිපත් කරලා තියෙනවා. තව නොබෝදිනකින් සම්මත තාම කෙටුම්පතක් පමණයි. මේක පාර්ලිමේන්තුවේ පළමුවර කියවීම කරලා තියෙන පනතක්. දෙවනවර කියවීම එනවා. ඊට පස්සේ තමයි විවාදයෙන් පස්සේ සම්මත කරන්නේ. ඉදිරි කාලය තුල මේකට වෙලාවක් වෙන් වෙනවා. ඉතින් උනාට පස්සේ කියලා වැඩක් නෑ. මේ අබමල් රොණක හරි ලැබිච්ච සාමය ගැන සලකන මිනිහෙක් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මොන පක්ෂේ වුණත් ඒ සාමය ඇති කර දීපු ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු රණවිරුවන්ව දඩයම් කරන්න මේ ඒකකේ හදන්න ඉඩ දෙන්න එපා. විරුද්ධෝ ඡන්දෙ දෙන්න පක්ෂෙමක වුණත්. ඔබ කියන්නේ විදේශ අමාත්‍යවරයා පට්ටපල් බොරු කියන්නේ කියලා. ඉන්න මං කියන්නේ. නෑ ඔබ ඔබ විදේශ අමාත්‍ය පට්ටපල් බොරු කියන. එතකොට මම අභියෝග කරනවා. මම අභියෝග කරනවා හෙට ඒ කටින් පුළුවන් නම් කියන්න අපි දෙමුහුන් නෙවෙයි කිසිම විශේෂ යුද අපරාධ අධිකරණයක් පිටුවන්නේ නැහැ කියලා පුළුවන් නම් කියන්න. ඔය කියන මංගල සමරවීර දැන් ඔබ දෙමුහුන් එකෙන් ඈත් වෙනවා. ඔබ කියනවා දෙමුහුන් නෙමෙයි කිසිම විශේෂ කියලා. දැන් ඔය කියනවා දෙමුහුන් අධිකරණයක් නැහැ කියලා නිශ්චිතව. ඔබ මං කියන්නේ. හමුදාවෙන් වරදක් වෙලා තියෙනවා නම් දැන් තියෙනවා නීතියක්. දැන් තියෙනවා පොලිසියක්. දැන් තියෙනවා උසාවියක්. ඒ නීතියට අනුව ඒ උසාවියට ගෙනහිල්ලා ඒ නඩුව අහන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර බුද්ධියන්සි මිනිස්සු වගේ ආයුක්තු සාගත ලෙස හිරේ දාගෙන ඉන්නේ නැතුව වරදක් තියෙනවා නම් සාධාරණ ලෙස තීරණ නීතිය අනුව අහන්න. අලුතෙන් උසාවි බෑ, අලුතෙන් නීති බෑ. දෙමුහුන් වුණත් එකමුහුන් වුණත් ඒත් බෑ. මේ රටේ වරදක් කරේ පාපයක්ද මේ කලේ? ඒ මිනිස්සු ජීවිත පරිත්‍යාගයෙන් අවදානම අරගෙන රටට සාමය දිනා දුන්නේ. ඊට පස්සේ නඩු අහන්නද? උසාවි ගන්න යන්නද? ඇයි විශේෂ නීතියක්? ඇයි විශේෂ අධිකරණයක්? තියෙන උසාවි තියෙනවා, තියෙන නීති තියෙනවා, අහන්න ඕන නඩුවක්. ඇයි මේ විශේෂ? ඒකයි අපි විරුද්ධ. ඒක දෙමුහුන් වෙන්න පුළුවන් නැත්නම් එකමුහුන් වෙන්න පුළුවන්. ඒකම නෙවෙයි ප්‍රශ්නේ. විශේෂ නීති බෑ, විශේෂ අධිකරණ බෑ. නමුත් මේ බටහිර දැන් මම අහන්නේ කෝ පුළුවන් නම් සමරවීර මහත්තයා හෙට හෝ අනිද්ද කියන්න අපි තියෙන උසාවියෙන් තියෙන නීතියෙන් විතරයි රණවිරුවන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් තියෙනවා නම් ඒක විභාග කරන්නේ. අලුතෙන් උසාවි දාන්නෙත් නෑ, අලුතෙන් නීති හදන්නෙත් නෑ. පුළුවන් නම් කට ඇරලා කියන්න කියන්නේ. මම අභියෝග කරනවා. පුළුවන් නම් කට ඇරලා කියන්න කියන්නේ. කියන්න බෑ. ඊළඟට ජනාධිපතිවරයා කියලා තියෙන අවස්ථා කීපයකදී දෙමුහුන් එකට කැමති නෑ කියලා. විදේශීය විනිසුරන් එනවට කැමති නැහැ කියලා. ඒ ගැන මාධ්‍ය ඇහුවම මංගල සමරවීරගෙන් මොකද කිව්වේ? TN එකේ ඇහුවම මොකද කිව්වේ? ඒක ජනාධිපතිතුවරයාගේ මතයක්. ජනාධිපතිවරයාටත් මතයක් දරන්නයි තියෙනවා. මම අදමයි ඇහුවේ රටේ ප්‍රධාන පුරවැසියා ජනාධිපති. ඒක ජනාධිපතිගේ මතයක්. ඒ මතය ජනාධිපතිගේ මතය මිසක් ආණ්ඩුවේ මතය නෙවෙයි. ඒකනේ කියන්නේ. එතකොට මේකෙන් පැහැදිලි වෙනව නේද විසම්වාදය? අපි කියන්නේ බොරු හොරගල් අහුලන්න එපා. දෙමුහුන්ද අරකද මේකද වඩා අපි කියන්නේ විශේෂ උසාවි බෑ, විශේෂ නීති බෑ. මේ රට බේරපු මිනිස්සුන්ව දඟෙඩියට දක්වන්න ඉඩ දෙන්න බෑ. ඒක තමයි මේ කරන්න යන්නේ. ඒ අපි අභියෝග කළේ ඒකයි. මංගල සමරවීරට පුළුවන් නම් අර මං කිය ප්‍රකාශ කරන්න. කිව්වොත් මං ඊට පහුවෙන් දැවිල්ලා ඕගොල්ලෝ ඉස්සරහා කියනවා මං කරලා තියෙන ප්‍රකාශ වැරදි, මං ඒක පිළිගන්නවා කියලා. අන්න එදාට මං කියන්නේ. හොඳයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඔය කාරණා ඔය චෝදනා එල්ලවෙන බව දැනගෙන නේද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉක්මනින් විසිරෙව්වේ? ඇයි මේ වැඩසටහන් වලම ඇවිල්ලා මේ ආණ්ඩුවමයි කිව්වනේ මේ ජ්‍යොතිෂයාගේ වැරදි උපදෙස් අහලා විසිරෙවයි කියලා. ඊට පස්සේ මේ ආණ්ඩුවයම ඇවිල්ලා කිව්වනේ මේ වැඩබද්ද මේ ණයබර වැඩි. මම කියන්නේ ඒ කාරණාව දෙක කොටසක්. ඒ කියන්නේ ආර්ථිකයේ පිළිබඳව මේ ප්‍රශ්න නිසා කියන කාරණේ චෝදනාවෙන් චෝදනාවක්. නමුත් මානව හිමිකම් කොමිසම තුල ණයබර වැඩි අර්බුදයක් කියන බව දැනගත්තා. ඒ නිසා කලින් තිබුණා. මානව හිමිකම් කොමිසම තුල මේ ප්‍රශ්න දිගටම පැන නැගුණා. ඊළඟට ඒ කටවල් වලින්ම දැන් කියනවා ඔබතුමා ගැන නෙවෙයි මම මේ කියන්නේ. අනුපක්ෂයය ඒ අය කියනවා දැන් ඔය කතාව ඒ කියන්නේ මේ ජිනීවා වලින් ලොකු අර්බුදයක් එනවා ඒ නිසා තමයි කලින් ඡන්දෙත් දීලා මහින්ද රාජපක්ෂ දින්නේ කියන්නේ. දැන් උට ජිනීවා වලින් ප්‍රශ්න ඉන්නේ නැද්ද? එනවනේ. එනවනම් එනවා. ඒක නැති නෑ බි තියන්නේ නෑනේ. ඉතින් දැන් මේගොල්ලෝ කලේ ප්‍රශ්නේ විසඳගත්තේ කොහොද? නෑ. මේගොල්ලෝ කලේ තාමත් ජිනීවා න්‍යාය පත්‍රේ ලංකාව තියෙනවා. ඊළඟ සැසිවාරයේ සාකච්ඡාවට ගන්නවා. ප්‍රගතිය බලනවා.
අත් මෙන්න මේ පනත ගෙනල්ලා තිනවා හොඳයි ප්‍රගතිය හොඳයි ඊළඟ පාර බලයි යුද අපරාධ අධිකරණේ පිහිටුවලද ප්‍රගතිය හොඳයි දැන් ඔබ 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 හිටපු ආණ්ඩු ප්‍රබල ඇමතිවරයෙක් එතකොට ඒ ආණ්ඩුව නැවත ජයග්‍රහණය කරා නම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුල මේ ප්‍රශ්න වලට දෙන විසඳුම මොකක්ද කිසි ලෙසකින්වත් අපි ඔබට කියන්නම් මේ බටහිරට ඌමනා එක්සත් ජනපදයට ඌමනා ආකාරයේ ක්‍රමවේද ඇති කරන්න විශේෂ උසාවි විශේෂ නීති මේ වගේ විශේෂ කාර්යාල ඇරලා මේ රටේ රණවිරුවන් දඩයම් කරන්න කිසිම ආකාරයක ක්‍රියාවයකට එන්නේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයට යෝජනාවක් සම්මත කරන්න පුළුවන් එතන වැඩි ඡන්දෙ. අපි පිළි නොගෙන ඉන්නවා. මේ වෙන්න පුළුවන් නර මං කියන්නේ නරකම එකක් කියන්නකෝ. ඔවුන් වැඩි ඡන්දෙන් සම්මත කරනවා අපිත් එක්ක ඊට විරුද්ධව පිරිසක් රටවල් ඉන්නවා. අපි ඒ අනුව ඔවුන් ඡන්දෙ සම්මත කළා කියලා කියනවා යෝජනාව. හැබැයි අපි බැඳිලා නැහැ. චෝදනාවලත් පාර්ශ්වයේ බැඳිලා නැහැ. දැන් අපි බැඳිලා ඇමරිකාවට ඕන යෝජනාව ආවා අපිත් ඒක පිළිගත්තා. දැන් අපි බැඳිලා. අපි බැඳිලා නැහැ කියලා පැත්තකට වෙලා හිටියොත් අපිට ඉන්න පුළුවන්. අපි බැඳුනේ නැත්තම් මොකද තියෙන වෙනස? අපි බැඳුනේ නැත්තම් ආරක්ෂක මණ්ඩලෙන් මේක අවහිර කරන්න පුළුවන්. ආරක්ෂක මණ්ඩලයට තියෙන නිෂේධ බලය හැම රටකටම. ආරක්ෂක මණ්ඩලයට පුළුවන් මේක අවහිර කරන්න. අපි බැඳුමට පස්සේ චීනයටවත් රුසියාවටවත් බෑ. ඊළඟට ආරක්ෂක මණ්ඩලයේ ගේන යෝජනාවට විරුද්ධ වෙන්න අදාළ රාජ්‍යෙම ඒ චෝදනාව පිළියරම් විභාග කරන්න බැඳීමකට ඇති කි. හැබැයි ඒ කාරණා තුල අදාළ රටවල් අපිට ආර්ථික සම්බන්ධක පැනවුවොත් රටක් හැටියට අපි කොතෙන්ටද යන්නේ? දැන් ඔබ කියන්නේ ඔබේ ප්‍රශ්නය අනුව මට ඊළඟට අහන්න තියෙන කරුණ ආර්ථික සම්බන්ධක පනවාවියයි බිය නිසා අපි මේ යුද්ධ කරපු රණවිරුවන් බිලි දිය යුතුය. ඔවුන් යුද අපරාධ අධිකරණයට ගෙන යා යුතුය. ඔබ වැරදි අර්ථ කරනවට කොහෙද? වර්තමාන ආණ්ඩුව එක අන්තයකට යනවා. ඒ කියන්නේ ඔවුන්ගේ මතයට හිස නමනවා. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තව අන්තයකට ගියා. ඔවුන්ගේ මතයට තමන්ගේ කිසිම ඒ පිළිබඳ දැනුවත් වීමක් නැතුව ඔවුන්ගේ මතයට හිස නමන්න නැතුව හිටියා. ඒ කියන්නේ මේ අන්ත දෙකේම හිටීම ඔබ හරියට කියලාද ඔබ කියන්නේ? නෑ මෙහෙමයි. ඔබ කියන විදිහට මේක එකාන්තයක්. අපි හිටියේ අන්තයක නෙවෙයි. සාධාරණ අදහස් වලට අපි ඇහුම්කන් දුන්නා. ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොමිෂන් සභාව ඇති කරා. පුද්ගල අතුරුදහන් වීම ගැන වාර්තා ඉදිරිපත් කර උදලාගල කොමිෂන් ඇති කළා. ඒ වගේ ඇතැම් පියවර අපි ගත්තා. අපේ සීමාවේ අපිට ගන්න පුළුවන් පියවර ගත්තා. මන්ත්‍රීතුමා ඔබතුමා ඒ පියවර ගත්තා. එහෙම නැතුව මුළුමනින්ම අපි මේ චණ්ඩිපාඨ දාන්න ගිහිල්ලා නැහැ. හැබැයි අපිට කරන්න බෑ. අපිට හෙට සම්බාධක නෙවෙයි අපිව මරන් කනවා කිව්වත් කරන්න බැරි දෙයක් කරන්න බෑ. ඒ කොන්ද රටකට තියෙන්න ඕන. සම්බාධක දානවා. ඒ නිසා අපි යුද අපරාධ අධිකරණේ දානු අතුරුදාන් වූවන්ගේ කාර්යාලය පිහිටුවමු. දෙමළ ජාතිවාදී බලවේග වලට ඕන කරන හැමදේම කරමු. ඈ හිරේ ඉන්න දැන් කොටියෝ නිදහස් කරන්න ත්‍රස්තවාදී වැළැක්වීම පනත අහෝසි කරන්න නියමිතයි. ඒක කරපු ගමන් ඔක්කොම දඩුවල් ලබන කොටි ටික එළියට එනවා. ඒවත් කරමු ජාත්‍යන්තර ප්‍රජාවේ හිතසුව පිණිස. ඒකනේ අර මේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියා භාර ලේකම්තුමිය ඇවිල්ලා කියන්නේ ලංකාව නොසිතූ විරු දියුණුවක් ලැබලයි කියලා. ඒ දියුණුව කියන්නේ මේක. ඔවුන්ට ඕන විදිහට වැඩේ වෙනවා. ඒක කරන්න බෑ. අපි අපේ මහජන පරමාධිපත්‍ය බලයක් තියෙනවා. ඉන්දියාවට ඕනකොට එක්ක දෙන්නයි, තෙල් ටැංකි ටික දෙන්නයි, ඇමරිකාව කියනකොට මේ අපරාධ ටික කරන්නයි. ආණ්ඩුවක් ඕනද? කංකාණියෝ ඇති. ඒකට කංකාණියෝ ඇති. ආණ්ඩුවක් නම් මහජනයාගේ ආරක්ෂාව, ජාතිය ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව ගැන වගකීම දරන්න ඕන. හොඳයි. ඔබ කරන්න බැරි නම් තරන්න පුළුවන්. ඔය විදේශ අධිකරණ ඔය සියලු කරන අතරේ අවසානයේදී සඳහනක් තිබෙනවානේ මේ රටේ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිද්ධ වී යුතුයි කියන කාරණේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුසිත විය යුතු ඒක හරි. හැබැයි විශේෂ පනතක් ගෙනල්ලා මේගොල්ලෝගේ සැලැස්ම තමයි ඔබ ඕනනම් අනාගතයේ දවසක මේක නැවත අහලා බලන්න මං කියපේක වැරදිද බොරුද කියලා. මේගොල්ලෝගේ සැලැස්ම තමයි අපේ අපරාධ නීතියට එකතු කරනවා යුද අපරාධ පිළිබඳ වගන්ති. ඒක තමයි එකඟතාවය. ඒක තියෙනවා සෙයිඩ් අලුසෙන්ගේ කතාවේ. ඊළඟට කරනවා මහජන ආරක්ෂක ආඥා පනත සංශෝධනය කරනවා. ඒ මොකද කරන්නේ? ඔබ උපකල්පනයද කරන්නේ? සෙයිඩ් අල් හුසෙයින්ගේ කතාව කරුණාකරලා කියවන්න. මන්ත්‍රීතුමා දැන් මගේ උපකල්පන නෙවෙයි. අපරාධ නීති වලට එකතු කරන කෙනෙක් කාරණා. මේ තරම් පොතක් තියෙනවා සෙයිඩ් අල් හුසෙයින්ගේ කරපු කතාව. එකක් තමයි ඔහුගේ කතාවේ තියෙනවා මහජන ආරක්ෂක ආඥා පනත සංශෝධනය කළ යුතුයි. ඇයි ඒ? ඒකේ තියෙනවා ප්‍රවීමදාස ජනාධිපතිතුමා වර්ධරාජා පෙරමාගේ උතුරු නැගින පළාත් සභාව බලයේ ඉක්මව යනකොට මේ අපරාධ නීතියට වගන්ති එකතු කරයි කියන එකක් තියෙනවද ඔය පොතේ? මං කියලා ඉවරනකන් ඉන්නව කරුණාකරලා. නෑ මං තුමාගේ අහන්නේ. මට ඉඩ දෙන්න. මේක වැදගත් කාරණයක්. කරුණාකරලා මේ කාරණේ අහලා ඕන ප්‍රශ්නයක් අහන්න. වර්ධරාජා පෙරමාගේ උතුරු නැගෙනහිර ආණ්ඩුව
බලයක් මෝල යනකොට ප්‍රේමදාස ජනාධිපතිවරයා මහජන ආරක්ෂක ආඥා පනති බලතල ප්‍රකාරව තමයි බලය ගත්තේ තමන් අතට. අන්න ඒ බලතල අයින් කරනවා මහජන ආරක්ෂක ආඥා පනති. සෙයිඩ් අලුසින් එක කියනවා. එයාගේ දීර්ඝ දේශනාවක කියනවා. ඊළඟට යුධ අපරාධ අධිකරණයේ පිහිටු ගන්න ඕන විදිය කියනවා. ඊළඟට මානව හිමිකම් කොමිසමේ කාර්යාලයක් කොළඹ අරින්න ඕනි කියලා කියනවා. මේ ක්‍රියාදාමයේ පාලනය වෙන්නේ කාර්යාලය මගින් කියන එක කියනවා. ඒ සෙයිඩ් අලුසෙන්ගේ කතාව ඇතුළත් සමස්තය ලින්ක් වෙලා තියෙනවා, සම්බන්ධ කරලා තියෙනවා. කොතනටද? යෝජනාවට. අපි එකතු එකඟ වෙච්ච යෝජනාවට. ඒ අනුව මේ දෙක දෙකක් නෙවෙයි එකක්. එතකොට බැඳීම ඇති වෙලා ඉවරයි. කරන කාලය වෙන ප්‍රමාද වෙලාද ඉක්මනින්ද වෙන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ සාධකයා පෙබරවාරි 18ත් නිර්මාණය නොවුන නම් මෙලහකට මේ ගොඩක් දේවල් වෙලා. ඇයි ජවිපෙ මේව ගැන කතා කරන්නේ? නිල විපක්ෂය සම්බන්ධන් මහත්තයා කොහොමත් නැහැ. ඉතින් එතකොට මේවා වෙලා දැන් අලුත් ව්‍යවස්ථාවක් හදන්න යනවා. මොකද්ද ඒ හදන්නේ? කාව සතුටු කරන්නද? කුමන අරමුණක් වෙනුවෙන්ද? අපේ ආණ්ඩුව කළේ දෙමළ ජන සමාජයට පණ දුන්නා. නැති කෝච්චිය උතුරට ඇරියා. නැති කාපට් එක පාරට දැම්මා. ඉස්කෝලේට ගොඩ නැගිලා දුන්නා. රෝහලට ගොඩ නැගිලා දුන්නා. පහසුකම් දුන්නා. ඒ දෙමළ ජන සමාජයේ පිබිදීමක් ඇති කළා. දැන් මොකද කරන්නේ? අන්තවාදයට පණ දෙන්නේ. යාපනයේ විශ්වවිද්‍යාල යුද්ධ තියෙන කාලේ ප්‍රශ්න ඇති වුණේ නැහැ. යුද්ධයෙන් පස්සේ ජනවාරි 8 වෙනකම් ප්‍රශ්න ඇති වුණේ නැහැ. මේ තමයි පළවෙනි අවස්ථාව මේ විදිහේ ප්‍රශ්නයක් වෙච්ච. වෙස් නැටුමක් නටන්න බෑ. සංස්කෘතික මිශ්‍රණයක් තියෙන්න බෑ කියන මතය. ඒකයි මතය. මෙහේ අපි කාවඩි නටනකොට විරුද්ධ වෙනවද? Hindu කෝවිල් වල පූජාවන් යනවා අපි විරුද්ධ වෙනවද? විරුද්ධ වුණා නම් හරිද? මොරටු විශ්වවිද්‍යාලයේ සිංහල ශිෂ්‍යයෙක් කිව්වොත් දෙමළ ශිෂ්‍යයන්ගේ සංස්කෘතිය පෙන්වන්න එපා අපි විරුද්ධයි කියලා, ඒක හරිද වැරදි? ඇයි අපි එහෙම දෙයක් වුණා නම් ඒකට හෙලා දකින්න මිනිස්සු මේ සමාජේ ඉන්නවා? ඇයි අරග හෙලා දකින්න නැත්තේ? විග්නේශ්වරණ එක සාධාරණීකරණය කරන්නේ. ඒ අන්තවාදී වැඩෙන්නේ අන්තවාදී. අන්තවාදී වැඩෙනවා. අන්තවා වඩවාලන අන්තවාදයට ගැළපෙන විවස්ථාව හදනවා. වඩවාලන අන්තවාදයේ පිනවන තවදුරටත් රණවිරුවන්ගෙන් පරිගන්න දඩයම් කරන්න ඕන කරන අනපනත් ගේනවා, අධිකරණ හැදෙනවා. මේ ඔක්කොම වුණාට පස්සේ මේ රට මේක තේරුම් ගත්තොත් අඩේ කියපු දේවල් හරිනේ ඔක්කොම වුණානේ, දැන් මොකෝ කරන්න කියලා හිතුවොත් හිතලා වැඩක් නැහැ. අපි මේ අපිට තියෙන විශේෂ අසනීපයක් නැහැ. රංගන මහත්වෝ මේ නිදිවරාගෙන මේක කියන්න. ආණ්ඩුවක් හොඳට කරනවා නම් ඒක හොඳයි කියලා කියන්න නම් මගේ දිවන වෙනවා. මගේ නම් එහෙම වෙන්නේ නැහැ. හැබැයි මෙතන වෙන්නේ මහා පාවාදීමක්. අද දැන් එන්න තියෙනවා පනත් කෙටුම්පත් 15ක්. එකක් එනවා සායනික පර්යේෂණ පනත. නාවක් මට කියන්න මං කිව්වේ කාවි නැහැ කියලා. සායනික පර්යේෂණ පනත කියන්නේ අපේ ලෙඩු ටික පාවිච්චි කරනවා ඖෂධ සමාගම් වල පර්යේෂණ වලට. ඔප්පු නොවිච්ච බෙහෙත් පොවල බලනවා හරියයිද කියලා ලෙඩි. ටෙස්ට් කරන පර්යේෂණාගාර මීයන් බවට පත් වෙනවා. තව එනවා ආර්ථික සංවර්ධන විශේෂ විධිවිධාන පනත. ඒ විධිවිධාන පනතෙන් ඕනම දේපල අපේ ඇමතිද පුළුවන් ගැසට් නිවේදනයෙන් පවර ගන්න. තව කෙනෙකුට දෙන්න. අසීමාන්තික බලතලක් එනවා. මේ වගේ අනපනත් කෙටුම්පත් ගොඩක් එනවා. බැංකු පනත සංශෝධනය වෙනවා. බැංකු පුද්ගලීකරණය කරන්න පුළුවන් වෙන විදිහට ඒක එනවා. දැන් රේගුව සම්පූර්ණයෙන් ජාවා අරංකාරයන්ට ඕන කරන විදිහට රේගු නීතිය වෙනස් කරලා පනතක් සාකච්ඡාවට බඳුන්නෙමින් තිබෙනවා. විගණන පනත දියාරු කරලා තිබෙනවා. රටේ අලාභයක් වුණොත් ඒක අය කරගන්න විගණන නිලධාරීන්ට ඉල්ලපු බලය දීලානේ. දත් ගලවපු විගණන කොමිසමක් හදන්න යනවා. ඊළඟට බීජ පනත එනවා. අපේ ආණ්ඩුව කාලේ ප්‍රතික්ෂේප කළා. බීජ තමන් නිපදවල තමන්ට පාවිච්චි කරන්න බෑ. අල්ලපු ගෙදර ගොවියට බීජ ටික දෙන්න බෑ. ගොවියගේ බීජ අයිතිය අහිමි කළා. ඒ පනත එනවා. ඉතින් මේ ඔක්කොම එනවා. පාසල් සංවර්ධන මණ්ඩල පනත එනවා. පාසල ස්වාධීනව පවත්වාගෙන යන්න ඕනේ, ආදායම් උපදවා ගන්න ඕනේ කියන පනත. දෙමාපියන්ට බරපතල පනත. මේ ඔක්කොම එනවා. මේ සියල්ල වුණාට පස්සේ දෙයහාමඳුරෝනේ ඔක්කොම වුණා කියලා කියන එක නෙවෙයි අපේ යුතුකම. මන්ත්‍රීතුමා, අපි හැමදාම අනතුරු නැගෙව්වා වෙන්න තියෙන දේ අපි කලින් කිව්වා. ඒක එදත් කළා. සටන් විරාම ගිවිසුම ගහන්න කලනුත් කළා. ඊයේත් කළා, අදත් කරනවා. ඒක මිනිසු පිළිගන්න නොපිළිගන්න එක මගේ කාර්යයක් නෙවෙයි. අපිට ඕනේ මේ අනතුරු කියන්න, අවංකව කියන්න. මේක වුණාට පස්සේ ආයි අපිට ආපසු හරවන්න රටක් හම්බෙන්නේ නැහැ. එට්ක පනත අස්සම් කළොත් මේ රට ඉන්දියානු කොලනියක් වෙනවා. මිලියන 220න් මිලියන 22කින් 2ක් මිලියන ආවත් මේ රට ඉවරයි. පවුල් පිටින් එන්නේ. තේ කඩේ දානවා. සිල්ලර වෙනදාමට එනවා. ටේලර් සාප්පුවට එනවා. ගස්සල පොල් කඩන්නත් එනවා. ඉංජිනේරුව වෘත්තික රැකියාවලටත් එනවා. ව්‍යාපාර කරන්න පුළුවන්. සිල්ලර බඩු වෙනදාමට එන්න පුළුවන්. ඔය කීන විදිහට එයි කියලා හිතනවාද ඔබ? රංගන, මම අතීතයේ හරි මෙහෙම කරපු අනතුරු ඇඟවීමක් ඒ කියපු විදිහට වෙලා නැතුව වෙන විදිහකට වෙච්ච දෙයක් තියෙනවා නම් මට ඔබට පුළුවන් අර පරණේව දාලා පෙන්නනවා වගේ අහලා පෙන්නන්න. එහෙම තියෙනවා. එහෙම තියෙනවා. කො එහෙම තියෙනවා. කො ඔබතුමා කිව්ව විදුලි පුටුව. ඔය ඉතින් ළමා ලපටි ප්‍රශ්නයක් නේ. විදුලි පුටුව කියන වචනේ සංකේතයක් නේ. දඬුවම කියන එක නේ. යුධ අපරාධ අධිකරණයේ
අධිකරණයට රටේ ජනාධිපති සේනාධිනායකයා ගෙනියන්න දෙනවද නැද්ද? යුදාපරාධ අධිකරණයේ එල්ලල මරන්නේ තොණ්ඩුව දාලාද විදුලි පුටුව දාලාද කියන එක අදාළ නැහැ. ඒක සංකේතයක්. විදුලි පුටුවට ගෙනියනවා කියන්නේ දැන් බුදුමල්ල ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒකයි මම එහෙම ඇහුවේ. විදුලි පුටුව ගැන කතා කරා. ඒක දැන් අධිකරණය ගැන කතා කළාට විදුලි පුටුව ගැන කතා කරන්නේ නැහැ. අන්තර්ජාතික යුදාපරාධ අධිකරණයට ගෙන යාමේ න්‍යාය පත්‍රයක් තිබ්බා. ඒ න්‍යාය පත්‍රයේ ලේසියෙන් දිගීලි කරන්න බෑ ආරක්ෂක මණ්ඩලයේ අපට සහාය දෙන රටවල් ඉන්නතුරු. ඒ නිසා තමයි ඒගොල්ලෝ බැලුවේ කොහොමෙන් හරි රාජපක්ෂ පාලනය පෙන්නලා කංකානියන්ගේ පාලනයක් ඇති කරන්න. දැන් මේ ආණ්ඩුව ගිහිල්ලා මේ යෝජනාවේ සම්පූර්ණ එකඟ වෙච්ච උනාම දැන් එහෙම අන්තර්ජාතික යුදාපරාධ අධිකරණයකට ගෙනියන්න ඕනේ. අන්තර්ජාතික යුදාපරාධ අධිකරණේ ලංකාව ඇතුළේම හදනවා. එතකොට ඒක දේශීයයි. මේ ආණ්ඩුවත් පිළියරක්. ඒකට පිළිගැනීම වැඩි. චීනයට විරුද්ධ වෙන්නත් බෑ. යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයට ආවොත් මහා මණ්ඩලයට යෝජනාවක් ආවොත් විරුද්ධ වෙන්නත් බෑ. අපිම ඔප්පු කරලා පෙන්නුවොත් සමූහ මිනිස් ඝාතනයක් වුණා කියලා මේ නඩුවේ. ඔබ දන්නවද? සර්බියාවෙන් කොසෝව වෙන්කලේ UNO එක පිළිගත්තේ සමූහ මිනිස් ඝාතනයක් වුණා කියන බොරුව පිටපතනම් වෙලා. R2P Responsibility to Protect ආරක්ෂාව සඳහා වගකීම කියන නීතිමය සංකල්පය පදනම් කරගෙනයි සර්බියාවෙන් වෙන් කරපු කොසෝව පිළිගත්තේ වෙනම රාජ්‍යයක් හැටියට. හැබැයි පස්සේ ජාත්‍යන්තර යුද්ධාපරාධ අධිකරණයේ තීන්දුව දුන්නා මෙලොසොවික් මැරිච්ච මැරුණට පස්සේ සමූහ මිනිස් ඝාතනයක් වෙලා නැහැ. තීන්දුව එනකොට වෙන්න තියෙන ඔක්කොම වෙලා. ඒ තීන්දුව UNO එක සාධාරණීකරණය කළේ ස්වාධීන රාජ්‍යයක් හැටියට පිළිගන්න සමූහ මිනිස් ඝාතනයක් පිළිබඳ චෝදනාවක්. දැන් මෙතනත් මේ අපිම උසාවි දාලා අපිම නඩුවක් අලුතෙන් අහලා අලුත් නීතියෙන් අහලා අපිම ඔප්පු කරලා දෙන්න යනවා සමූහ මිනිස් ඝාතනයක් විය ඇත. හැබැයි ජනාධිපතිතුමා කියන්නේ විදුලි පුටුව නැති කලේ අපි කියලා. ජනාධිපතිතුමා නැති කරපු විදුලි පුටුවක් නම් මම දන්නේ නැහැ. හේග් නුවර තියෙන අධිකරණයේ කොළඹට ගේන එක තමයි අද වෙන්නේ. ඒකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. බාහිරින් පේන සුළු සුළු වෙනස්කම් තියෙනවා. අරමුණ එකයි. අරමුණ තමයි සමූහ මිනිස් ඝාතනයක් සිදු විය ඇත කියන බොරු චෝදනාව සනාථ කොට පෙන්වීම. එම චෝදනාව මත පදනම්ව අනාගතයේදී උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්න එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට කොසෝවෝ පිළිගත් ආකාරයට ක්‍රියාත්මක වෙන්න පසුබිම සෑදීම. මේක අපිට තේරෙනවා. අනිත් අයට නොතේරුණේ කියලා අපි පලි නෑ. මේක අපිට තේරෙනවා. මේකයි අරමුණ. මේක අපරාධයක්. 27,000 දිවි පුදලා 23,000 අතපය අහිමි කරගෙන පණ දීපු ඒකීය භාවයට මේ රටට කරන දරුණුතුම ගණයේ අපරාධයක්. ඒක කියන්න බැරි නම් අපි මොකටද? අපි ඔහෙට හිරේදායි කියලා මේක නොකිය ඉන්නද අපි ඉන්නේ? අපි කියන්නේ අවංකව සත්‍ය. ඒ නිසා කරුණා කළා මෙන්න මේකයි වෙන්න යන්නේ කියලා අපි ඉදිරිපත් කරා නම් පුරෝගතනයක්. ඒක වෙලා නැත්තම් අනාගතේ වෙන්න තියෙන දෙයක් නෙවෙයි. දැනට වෙලා තියෙනවා නම් ඊට වෙනස් ආකාරයට අපිට මට පෙන්වන්න. කවර දවසකවත් අපි දේශපාලනේ ආණ්ඩු විරෝධය අවුලවන්න මේ නැති දේවල් කියන කලාව අපේ නැහැ. කලින් කට්ටිය කළා රත්තරන් අස්සියෝ ගැන කිව්වා. තව මොනවාද මේ ඇමරිකාවේ බකින්ගෑම් මාලිගාවෙන් ගෙන පස්සියෝ ගැන කිව්වා. බේබිලට යන චොපර ගැන කිව්වා. අපි ඔය ලාභ සිල්ලර කතාවලට යන්නේ. අද බේබිලා යන්නේ චොපර වලද මොනවද කියලා අපි ඕක නෙමෙයි අපේ ජාතික ප්‍රශ්නේ. මේකයි මේ රටට පොළොවට බලපාන ප්‍රධාන ප්‍රශ්නේ. මේක කතා නොකර මේ අරයාගේ වංචාවයි මෙයාගේ මේ චොපර්ද යන්නේ අරයාගේ චොපර් දෙකද තුනද මේ ලපටි දේශපාලන සංවාදයේ ඇතුලේ නෙමෙයි අපි ඉන්නේ. හැබැයි මහජන විරෝධය අවුලුවනෝ නම් ඒ වගේ ඒවත් පාවිච්චි කරන්න අපිට පුළුවන්. පාවිච්චි කළ හැකි. හැබැයි අපි ඊට වඩා සංවේදී. ඒවත් වැරදි. ඊට වඩා සංවේදී ආපසු හැරවිය නොහැකි වරදවල් ගණනාවක් වෙන්න යනවා. ඒවා වුණොත් ආණ්ඩුවක් ආවත් හරවන්න බෑ ඒකේ විපත. අන්නේ ඒකයි අපි කියන්නේ ප්‍රධාන තියුණු කේන්ද්‍රීය අභියෝගයට ඉන්නේ එතනින්. ඒකට සංවේදී වෙන්න. ඒක වළක්වාලීම සඳහා රටවැසියන් විදියට ගත හැකි සෑම පියවරක්ම ගන්න. 28 මහනුවර ඉඳන් කොළඹට එන පාගමනින් අපි කරන්නේ පළවෙනිද වෙනකොට කොළඹට එන්නේ දසලක්ෂ ගණනින්. මොන කඩාකප්පල්කාරී වැඩ කළත් ඒක නතර වෙන්නේ නැහැ. ඒ ගමනිනුත් අපි කරන්නේ මෙන්න මේ තීරණාත්මක අනතුරුදායක පියවරයන් ගැන ජාතිය අවදි කරන්නේ. සලකුණ සීමාවෙන් එහා දේශපාලන විමල් විරවංශ මහතා සහභාගී වන අද සලකුණ දේශපාලන සංවාදයේ අවසාන වටේට අප ප්‍රවිෂ්ඨ වන්නේ රංගන. ඔව් මන්ත්‍රීතුමනි, ඔබ ෂැඩෝ ඇමති කෙනෙක්. ෂැඩෝ කැබිනට් එක ආවේ වැරදි වෙලාවකද? වැරදි වෙලාවක අතහැරපු වැරදි දෙයක්ද ෂැඩෝ කැබිනට්ටුව? දැන් අපේ රටේ ඇමති මණ්ඩලයේ ඇමතිවරු ඉන්නවා 92ක්. සමහර අමාත්‍යවරුන්ට ආයතනයක්වත් නැහැ. දැන් සරත් පොන්සේක මහත්තයාට ඇමති නමක් තිබ්බට අමාත්‍යංශයක් කියලා කාර්යාලයක් තිබ්බට ඊයේ පෙරද ගෙන්නපු අලුත් වාහනේ එතුමට තිබ්බට පෞද්ගලික කාර්ය මණ්ඩලයක් හිටියට කිසිම ආයතනයක් හෝ දෙපාර්තමේන්තුවක් එතුමට ගැසට් කළා නැහැ. ඒ කියන්නේ කරන්න වැඩක් නැහැ.
එතකොට එහෙම ඇමතිවරු ඇතුළත්ව 92ක් ඉන්නවා. ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, උප ඇමතිවරු. මේ 92ේ ප්‍රශ්නේ කතා නොකරන අපි ඒකාබද්ධ විපක්ෂය දාපු අර අමාත්‍යංශ අධීක්ෂණය කිරීම සඳහා හදපු මේක ගැන කතා කරනවා. මේකට ඒ කියන්නේ ඒක කතා කරන්න එපා කියන එක. මේකට 7-5ක් රජයේ මුදල් වියදම් වෙන්නේ නැහැ. මේකින් බාර වෙලා තින්නේ අදාළ අමාත්‍යංශයේ කටයුතු ගැන තොරතුරු විශේෂයෙන් හොයාගන්න. ඔබ වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ විවේචනය කරන ගමන් අපි අහන නිශ්චිත ප්‍රශ්නයටත් උත්තර දෙන්න. ඒකම ඔබ කියන 92ක් ඉන්නවලු මහින්ද රාජපක්ෂ රජ සමී හිටපු සමස්තයට වඩා තාමත් මේ ආණ්ඩුව අඩුවෙන් ඉන්නේ. ඒ කොහොමද කියන්නේ? 101ම වා නේද? නෑ. එහෙම වෙලා නෑ. සමස්තය. ඔව් සමස්තය. 92කට වඩා ගියේ. මේ 92 ඉන්නේ මේ මන් දන්න ඉතිහාසෙ මේක මේ ගාන කොහොමද හිටියේ? මේක ජාතික ආණ්ඩුවක් කියලා බොරුවක්නේ මේ කරන්නේ. ජාතික ආණ්ඩුවකුත් නෙවෙයිනේ. පක්ෂ දෙක තුනක් එකතුරයි පළියට ජාතික ආණ්ඩුවක් වෙන්නේ. ඔක්කොම පක්ෂ එකතු වෙනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සමස්ත අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව ඔබට මතක නැද්ද? 101. අමාත්‍ය මණ්ඩලයේ සමහර අවස්ථාවන් වල ගණන වෙනස් වෙනවා. 101 මොවා. එක එක අවස්ථාවල එක එක ගණන වෙනවා. එතකොට අපි කියමුකෝ ඔබ කියන විදිහට ඇමති මණ්ඩලයේ 101 මොයි කියලා. දැන් එතකොට ඊට එකක් හරි යටින් තිබ්බොත් හොඳයිද? ඒකද හොඳ. ඔබ කියන විදිහට කියලා කියන්නේ ඔබට මතක නැද්ද හිටියේ ප්‍රමාණය කොච්චරද කියලා. ඒ තරම් හිටියා. නෑ නෑ නෑ. එක අවස්ථාවක 30 ගණන් හිටියා 50 ගණන් හිටියා. ඔබ කියන්නේ අවසාන අවස්ථාව. යන අපි කියන්නේ සමස්තය. අවසාන අවස්ථාව වෙනකොට රාජ්‍යමෙත මේ 92 කියන්නේ සමස්තය මන්ත්‍රීතුමා. සමස්තය. ඇමති මණ්ඩලයේ රාජපක්ෂ රජයේ සමස්තය. අපේ ආණ්ඩුවෙත් මම මේ කියන්නේ ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, උප ඇමතිවරු. ඔහොමනේ 101 බෝවා. 101 බෝපු අවස්ථාවක් තිබුණාද කියලා මගේ අවබෝධය නෑ. කොච්චර හිටියද? මගේ අවස්ථාවන් වල එක එක ගණන් හිටියා. ගාන මතක නෑ. නෑ නෑ නෑ. සමහර වෙලාවලට 50 ගණන් හිටියා 60 ගණන් හිටියා 50 ගණන් කියන එක තමයි මේ පහල තියෙන මේ 2005 හැදිච්ච ඇමතිවරු ගාන බලන්න 2015 ජනවාරි 2005 ඉඳන් මම මේ කියන්නේ එහෙම විටින් විට මේක වැඩි වුණා ඒ තරම් හිටපු ඉඳන් මතක නැහැ ඒ වැඩි වුණා නෑ එක අවස්ථාවක තියෙන ගාන නෙවෙයිනේ ඊට පස්සේ තව අවස්ථාවක තියෙන මතයි එතකොට ඒ ගාන හැම වෙලෙම ඔළුවේ හරියට මේකයි කියලා කියාගන්න මට ඔළුව මතකයක් නෑ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ 100 වුණත් අපි තුම 100ට තිබ්බයි කියලා එතකොට 92 හරි වෙන්නේ නෑනේ ඒව වැරදි කියලානේ මේගොල්ලෝ ආවේ එහෙම නැත්තම් 100ට වඩා එකක් 99 තියාගත්තම හරි වෙන්නේ. එහෙමනම් ඔබතුමාගේ විග්‍රහය වෙන්නේ මේකයි. අපි කරපු වරද මේගොල්ලොත් කරනවා කියලා නේද කියන්නේ. නෑ නෑ නෑ. අපි වරදක් කරා නම් ඒ වරද කරන්නද මේගොල්ලෝ ඉන්නේ? ඒ වරදම කරන්න මේගොල්ලෝ ඕනේ නම් මේගොල්ලෝ උන්නේ නෑනේ අපිට අපිව ඉන්න තිබ්බනේ. වරද කර කර අපි ඉන්න තිබ්බ. ඒ වරද විවේචනය කරලා ඉන්නේ ඊට වඩා වරදක් කරන්නද? ඒක හරිද? ඒක නෙවෙයි බිය යුත්තේ. වරදක් කියලා Taman දැක්ක දෙයක් තියෙනවා නම් ඒක මේකේ නොවෙන්න ඕන. දැන් අපේ කාලේ බැඳුම් කරවලින් හොරකම් කරා කියලා චෝදනාවක් නෑනේ. ඒතකොට නොවිච්ච වරදවලුත් දැන් වෙනවනේ. ඉතින් ඒකනේ අද වෙලා තියෙන වෙනස. දැන් මගේ ප්‍රශ්නේ මේකයි. ඒ 92 හරි 100 හරි කීය හරි. ඒ ඇමති මණ්ඩලයේ නඩත්තු කරන්න අතිවිශාල මුදලක් යනවා. වැට් ගහලා රේමෙන් හූරලා සල්ලි අරන් මේ අයට කාර් ගේනවා. සුපිරි වාහන ගේනවා. මේ ඔක්කොම වෙනවා. ඒක ගැන සාකච්ඡාව පැත්තක මාධ්‍යවල සාකච්ඡාව තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ සාකච්ඡාවක් කියන්නේ පාබ ෂැඩෝ කැබිනට් එකේ සාකච්ඡාව වෙනවා නේද මම කියන්නේ මගේ මතය ඔබ හිතනවා වෙනවා කියලා මට අනුව ඒක ප්‍රමාණවත් නැහැ ඒක මගේ මතය මම කරපු නිරීක්ෂණයක් මම හිතනවා එහෙම නිශ්චිත උත්තරයක් දෙන්න ෂැඩෝ කැබිනට් එක දැම්මේ අවශ්‍ය වෙලාවකද අවශ්‍ය දෙයක්ද මේ කලේ නෑ අධීක්ෂණ මන්ත්‍රීවරු දෙමීමේ කිසි වරදක් නැහැ ඒ අමාත්‍යංශ අපි ඔක්කොම අධීක්ෂණය කරන්න ඕන මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 47යි මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 47යි ෂැඩෝ කැබිනට් එකේ 51යි ඉතින් අධීක්ෂණය කරන්න පිරිස 51ක් ඉන්නකොට අපේ මන්ත්‍රීවරු 51ක් ඉන්නවා 51ටම දෙන්න ඕන අධීක්ෂණය කරන්න අමාත්‍යංශ ඒක මේ ඇමති මණ්ඩලයේ 51ක් කතාවක් නෙවෙයි ආණ්ඩුවමත් එහෙම හිතයි දැන් මේ බොළඳ ප්‍රශ්න ඔය අනුර කුමාර දිසානායකලා මතු කරන ප්‍රශ්න මේක 51ම අධීක්ෂණ කාර්යයේ ඉන්න ඕනේ නැද්ද මන්ත්‍රීවරු හැමෝම ඉතින් මොකක් හරි අමාත්‍යංශයක් අධීක්ෂණය නොකළ යුතුද? හැබැයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒක පැවරීම තමයි එතන තිබ්බ වරද. ඒක අපි පෙන්වලා දුන්නා. ඒක තමයි එතන වෙලා තිබිච්ච වරද. ඒක හරි. ඒකටම ඒක ගයි. හැබැයි අනෙක් මන්ත්‍රීවරුන්ට නිශ්චිත කාර්යයක්. ඔබ මේ අමාත්‍යංශය දිහා හැගහගෙන ඉන්න. එහෙ වෘත්තීය සමිතියත් එක්ක කතා කරන්න. සේවකයන් එක සම්බන්ධතා ඇති කරගන්න. මොනවද වෙන්නේ කියලා බලන්න. ඊළඟ අයවැය විවාද දෙනවා. ඒකෙදි මේ කරුණු ටික හෙළි කරන්න. හැබැයි එතකොට ඒ කාරණය මාධ්‍යයට මාධ්‍ය නිවේදනයක් හැටියට එන්ට අවශ්‍යයිද? ඔවුන් ඒ අධීක්ෂණ කාර්ය ඒකාරින් කරන්න පුළුවන්. මෙන්න මෙයා මේක කරනවා කියන්න අවශ්‍යයි. ෂැඩෝ කැබිනට් කියන නමත් අවශ්‍යයි. ෂැඩෝ කැබිනට් කියන නම සිරිමාව මැතිණිය කාලෙත් තිබුණා. ඒ විපක්ෂින කාලේ. UMP ආණ්ඩුව කාලේ ෂැඩෝ කැබිනට් කියලා නම පාවිච්චි වුණා. මේක ලංකාවේ පළවෙනි වතාවට විරුද්ධ පක්ෂයක් ෂැඩෝ කැබිනට් යන නම පාවිච්චි කරන ලද ප්‍රථම අවස්ථාව නෙවෙයි. ඉතින් මේ වෙලාවේ මාධ්‍ය හැසිරෙන ආකාරය අනුව මේක අතිශයෝක්තියෙන් විශාල ඉෂුව එකක් බවට පත් කරනවා. හැබැයි ඒකබද්ධ විපක්ෂ සමහර මන්ත්‍රීවරු හල්ලන්නේ තිබ්බේ. ෂැඩෝ කැබිනට් එක පත් කරද්දී.
මම ඔගේ හැමෝගෙම නම් තිබ්බද නැද්ද මන් දන්නේ නැහැ. මගේ මතකයේ අනුව 51ක් ඔය දැන් සිරිපාල ගම්ලත් මහත්තයාගේ නම තිබුණ නැහැ. ප්‍රේමලාජයන් එතුමා මෙහෙම නේ එතුමා ටිකක් ඇත්තටම දගත්තු තරමක් ස්වාධීනවනේ මේ අවස්ථාවේ ඉන්නේ. ප්‍රේමලාජයන් මහත්තයාගේ නම ප්‍රේමලාජයන් මහත්තයත් අපි ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි තෝරපු ක්‍රියාමාර්ග තියෙනවානේ පහුගිය මහමැතිවරණයෙන් පස්සේ. ඒ ක්‍රියාමාර්ග වලට නොපැමිණි. ඒත් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට දායක නොවුණු මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒ දෙන්නා ඉස්සරහට ආණ්ඩුවත් එක්ක එක්කහුවේ නෑ. අපි එහෙම හිතන්නේ. එහෙම වෙනව නම් මෙලහට වෙලා කියලා අපි හිතන්නේ. නමුත් කුමන හෝ හේතුවක් මත අපි ගන්න ක්‍රියාමාර්ග එක්කත් විවෘතව ස්ථිරසාරව හිට ගන්න බැරි ප්‍රශ්නයක් එතුමන්ලට ඇති. හැබැයි අපිට පටහැනිම ගිහිල්ලා නෑ. අපිව ප්‍රතික්ෂේප කරලා ගිහිල්ලා නෑ. අපිත් එක්ක ඉන්නවා. හැබැයි ක්‍රියාමාර්ග වලදී විවෘතව දායක නොවිමින් ඉන්නවා. ඒ තත්ත්වයේ ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන් හොඳ විදියට. ඒ නිසා අපි එතුමන්ලට අගතියක් කළ යුතු නෑ. ඉතින් ඒ නිසා ඒ අයගේ භූමිකාවට අර කාර්ය පවර්ලා නෑ. ඒක හරි. ඒක ඒ තීන තත්ත්වෙත් එක වෙන්නේ. දැන් ඔබ ගෙතන කිව්ව මේ මාධ්‍යමේ අතිශෝක්තියෙන් දැක්ුවා කියන කාරණේ. ඒ කියන්නේ මාධ්‍යමේ වාර්තා කිරීමත් වැරදි කියලාද ඔබ කියන්නේ? නෑ නෑ නෑ. එහෙනම් මාධ්‍යයට ඒ වෙන නිවේදනයක් එව්වේ? එතනද වැරද්ද අපේද වැරද්ද? වාර්තා කිරීම වරදක් නෑ නිවේදනයක් එව්වනේ. එව්ව හින්දානේ වාර්තා කරන්නේ. වාර්තා කරාට පස්සේ බලන්නකෝ මේ විශේෂාංග. හැබැයි ඒ වාර්තා කිරීම තුල තමයි ඉන්නතුරු අය කතා කරන්න පටන් ගත්තේ. එතකොට ඒ කතා කරන දේවල් ටික ඒ ආකාරයට මාධ්‍ය පළ කිරීම වැරදි කියලාද ඔබ කියන්නේ? ඔබතුමල කරපු වැරද්දයි මාධ්‍යයට වරදක් කියලා නෙමෙයි මම මේ කියන්නේ. මෙහෙමනේ දැන් 92 ක ඇමතිතුගේ නඩත්තු කිරීම සාකච්ඡාවට බඳු නොවෙනවා. මේ අපි කොළකෑල්ලක අධීක්ෂණය සඳහා දාගත්තු ෂැඩෝ කැබිනට් කියන එක පිටු ගණන් සාකච්ඡා වෙනවා. එතන තියෙනවා තෝරා ගැනීමේ යම්කිසි විෂමතාවයක්. ඒක පෙන්වන්න අපිට අයිතිය තියෙනවානේ. ඒක මාධ්‍ය දැන් අගමැතිතුමා මාධ්‍යයට දාන චන්ඩි පාට් එක දැක්කනේ. අපේ ඇමතිවරු විවේචනය කරනවා. අපි බලාගමු මාධ්‍ය ගැන. එහෙමනේ කියන්නේ. ජනාධිපතිතුමත් මේ බොහොම සූක්ෂම විදියට අද මාධ්‍යයට බලපෑම් නොකරනවා කියලා කාටවත් කියන්න බෑනේ. ඔ කොහොමද මාධ්‍ය හැටියට ආණ්ඩු පක්ෂ බලයට ආවට පස්සේ මාධ්‍යට සලකන ආකාරය පිළිබඳව අපිට හොඳට අත්දැකීම් තියෙනවා. හැබැයි ඔබලට වුණත් විපක්ෂයේ ඉන්නකොට මාධ්‍ය වෙනුවෙන් කතා කිරීම සහ ආණ්ඩුවේ බලයට ආවට පස්සේ කරන මාධ්‍යට සලකන ආකාරය පිළිබඳව අපිට ඉතාමත්ම පැහැදිලිව අත්දැකීම් තියෙනවා. ඉතාමත්ම පැහැදිලිව කතා කරන්න පුළුවන්. ඔය චෝදනාව මට කවදාකවත් අදාළ වෙලා නැහැ සුදී. මම ඔබට චෝදනා කරේ නැහැ. මම පිළිගන්නවා. මම ඔබට චෝදනා කරේ. මම ඒක කියන්න ඕනේ නැත්තම්. මම කිව්වේ ආණ්ඩුව සහ විපක්ෂය කියන කාරණා. එතකොට දැන් හැබැයි ඔබ දැන් ඔබත් කියනවා මේ මං කියන්නේ බරපතල කාරණාවක් කියලා. අතිශෝක්තියකින් මාධ්‍ය මේ වගේව දානවා. ඒ කියන්නේ ඔබට අකපදේවල් වලට ඔබ එහෙම වචන පාවිච්චි කරනවා. දැන් මෙහෙමයි. මම කියන මතය ඔබ පිළිගන්න එපා. මට මගේ මතය කියන්න ඉඩ දෙන්න. මගේ මතය තමයි ඇත්ත ඇමති මණ්ඩලයේ ප්‍රශ්නේ කතා වෙන්නේ. සරත් පොන්සේකට ආයතනයක් දෙපාර්තමේන්තුවක් නැතුව ඇමතිකමක් දීලා මේ බලන්න වෙන නාස්තිය කියන ප්‍රශ්නේ කතා වෙන්නේ. මේ අපි සංකල්පීය වශයෙන් ආමාත්‍යංශ අධීක්ෂණය කරන්න දාපු එක මහා විශාලට සාකච්ඡා වෙනවා. වාහන ගෙන්වීම පිළිබඳව. ඉතින් මට ඉතුරු ඉවර ගන්න දෙන්නේ නැහනේ. සාකච්ඡා වෙනවා නම් මේ දෙකම සාකච්ඡා විය යුතුයි. මේක හොඳද කියලා කතා වෙන්න ඕන අරක හොඳද කියලා කතා වෙන්න ඕන. ඒක වෙන්නේ නැහැ. ඒකයි මම මේ ඒක මට පෙන්නලා දෙන්න සාධාරණ අයිතියක් තියෙනවා. ඒක පිළිනො ගැනීම ඔබේ වැඩක්. ඒක මම ඒක ප්‍රශ්නයක් නැහැ. අමාත්‍ය මණ්ඩලයට වාහන ගෙන්වන්නට දාපු කෙටුම්පත අකුලවා ගන්නට මාධ්‍යෙන් ගෙන ගිය කතන්දරය ඉවහල් වුණාද? අකුලවා ගත්තේ නැහැ. කවුද කියන්නේ අකුලවා ගත්තේ කියලා? කල් දාන. ඔය එන්නේ වාහන? කල් දෙන්නේ නේ. ඔය වරායේ දැන් බලන්න ටික ටික වාහන එනවා. බොරු කතාවක්. ඒක බොරු ප්‍රවෘතියක්. කල් දාලා නැහැ. වාහන එනවා. දැන් වරායට ගොඩ බානවා. දැන් සති දෙකකට කලින් ගොඩ බෑවා. කෝටි ගණන් වල වාහන එනවා. 7-8 වාහන. ඒක පට්ටබල් බොරුවක්. ඔබ කතා කළා. ඔබ මේ අතුරු මේ අයවැය ගැන කතා කරා. ඒක ගැන වරදක් කියන්නේ නැහැ. එහෙම වුණා කියලා අර කියන දේ වුන්නේ නැහැ. බොරු ප්‍රවෘතියක් මම හුවා. මොකද අර ගම් වතුර ආපු වින්දා ඒ වෙලාවේ බැවුම ප්‍රවෘත්තියක් මේක ප්‍රමාද කරන්න කියලා. ප්‍රමාද කරේ නෑ. එල්සී ඕපන් කරලා ඔක්කොම එනෝ දැන්. හොඳයි අපි අවසාන වශයෙන් විශේෂයෙන් මේක අපත් විපක්ෂය දැන් පාගමනක් එන්න සූදානම් වෙනවා. මේ තුල ඔබ විශ්වාස කරනවාද රටේ ජනතාවගේ ප්‍රශ්න කතා බහ කරන්න මේ තුල වේදිකාවක් ඉවර වෙනවා කියන කාරණේ? ඇත්ත වශයෙන්ම අද තියෙන්නේ මට මේක හරියට පැහැදිලි කරන්න විනාඩියක් දෙන්න. අද තියෙන්නේ ආණ්ඩුව විසින් සෙටප් කරන ලද විරුද්ධ පක්ෂයක්. සම්බන්ධන් මහත්තයා විපක්ෂ නායක, සම්බන්ධන්ගේ කැමැත්ත අනුව පත් කරන්න පුළුවන් විපක්ෂ සංවිධායක, එතුමා TNA ගේ මන්ත්‍රීවරයෙක් පත් නොකර ජවිපේ අනුර දිසානායකව පත් කරනවා. මේ සම්බන්ධන් මහත්තයාගේ භූමිකාව තමයි උතුරේ ප්‍රශ්නයට අදාළව ක්‍රියාත්මක වීම. අනුර දිසානායකගේ භූමිකාව තමයි මං අර කියපු බටහිරත් එක්ක බැඳිච්ච ඇත්ත මෙහෙයුම ගැන කතා නොකර ඉතුරු කාරණා ගැන කතා කිරීම. කඹේ දිග ඇති ප්‍රමාණයකට තනකොළ කෑම. ඒක තමයි එතන කාර්යභාරය. එතකොට ඇත්ත අනතුරු සහ අවදානම එනවා මං කලින් පෙන්වා දීපු ආකාරයට මේ බටහිරත් එක්ක බැඳිච්ච ක්‍රියාන්විතය එනවා. වික්‍රමසිංහ මහත්තයා 2001 ඔය විදියට ඇවිල්ලා පටන් ගත්තේ වැඩේ. එදා LTT එක දීගෙක ගිහිල්ලා පටන් ගත්තා. අද LTT නැතුව ඩෑෂ්බෝඩ් එකත් එක්ක දීගෙක ගිහිල්ලා පටන් ගන්නවා.
එතකොට මේ සමස්ත මෙහෙයුම පෙන්වල දෙමින් රටට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් ඇතුළු මේ ඒකාබද්ධ විපක්ෂය. අපි ඒක වෙනුවෙන් කැප වෙනවා. එතකොට ඒ ඒකාබද්ධ විපක්ෂය තමයි අද මේ පොදු ජනතාවට තියෙන ඇත්ත දේශපාලන නායකත්වය. අපි මේ පාගමනින් කරන්නේ ජූලි 28 උදේ 8 වෙනකොට මහනුවරින් පිටත් වෙලා පළවෙනි දවසේ මෙනවා අපි මාවනැල්ලට. මාවනැල්ලෙන් අපි ඊළඟට එනවා කෑගල දිස්ත්‍රික්කයේ වරකපොලට ටිකක් එහැයින් තියෙන මට නගර ගලිගමුවද නෑ ගලිගමුව නෙවෙයි ඒ නගරෙට. එතන ඉඳන් යනවා නිට්ටඹුවට. නිට්ටඹුව ඉඳන් ඊළඟ දවසේ යනවා මේ කිරිබත්ගොඩට. අන්තිම දවසේ පළවෙනිද කිරිබත්ගොඩ ඉඳන් එනවා කොළඹට. ඒතර මේ එන්නේ විශාල ජනමතයක් අපි අවදි කරන්නේ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක පළවෙනි අවුරුද්දක කියන්නේ මදු සමය කියන කාලේ. හැබැයි මේ අවුරුදු දෙක කියන්නේ මේ රටේ මහජනතාව දැවැන්ත පීඩාවකට ලක් කරපු කාලේ. ආණ්ඩුවක පළවෙනි අවුරුදු දෙකේ තියෙන්නේ අහන්න හොඳ මේ ආණ්ඩුව තමයි දීපු ඡන්දේ දීපු මිනිසුත් පිළිකුල් කරන තත්ත්වයට කෙටි කාලෙකින් පත් වෙච්ච ආණ්ඩුව. අවුරුදු පහක් යන්න ගිවිසුම් ගහපු ආණ්ඩුවකට දනවන්න පුළුවන් වෙයි. නෑ දෙකයිනේ යන්න හිටියේ. පාදයාත්‍රාව පළවෙනි එක පටන් ගන්නකොටම මෙන්න කියනවා අපි ස්ථාවරය අපි පහම යනවා කියලා. ඒ ඇයි? බයයි. මේ එන රැල්ලත් එක්ක වැටෙයි. වැටෙන්නේ නැති වෙන හයියෙන් අල්ල ගන්නවා දෙන්නට දෙන්න. මේක කණයි කණයි මේ කොරයි වගේනේ. කණාට කොරා වුණා, කොරාට කණා වුණා. UMPට මෛත්‍රීපාල ජනාධිපතිතුමා වුණා, මෛත්‍රීපාල ජනාධිපතිතුමාට UMP වුණා. ඉතින් දෙකක් නෙමෙයි පහක් ඉන්නෝ කියලා කියනවා. අපිට අදාළ නැහැ මේගොල්ලෝ දෙකක් ඉඳීද පහක් ඉඳීද කියලා. අපි මේ වැඩේ පටන් ගන්න මේගොල්ලෝ දෙකෙන් ඉවර වෙනවද පහෙන් ඉවර වෙනවද කියලා මත නෙවෙයි. මේ වෙන්න යන විපත ගැන මහජනයා දැනුවත් කරලා අවදි කරන්න ඕන. ඒක අවදි කිරීම අපේ වගකීමක් යුතුකමක්. අපිට බෑ අර කපටි රංගනයේ දෙන්න. වික්‍රමසිංහ මහත්තයා කනේ කඹේ දිග ඇති ප්‍රමාණයට දී තිබෙන ප්‍රමාණයට සටන් පාට කී කියන්න. හෙට ගන්නවා නම් බැසිල් අද බැසිල් ගන්න එක හරි කියලා පෙන්නන්න. ඒ කොන්ත්‍රාත් කරන්න බෑ. අටට කලින් කරා කොන්ත්‍රාත් එක ජවිපේ රතුවලි පැටව් මහින්ද රාජපක්ෂ ගැන බොරු අභූත චෝදනා කරලා වෛරය හැදුවා. අද ඒකක්වත් ඔප්පු කරගන්න බැරුව තටමනවා. දැන් ක්‍රමේ තමයි දැන් බොරුවට ආණ්ඩුවට සමහර ශේෂ්ත්‍රවල පමණක් විවේචනය කරන ගමන් අනෙක් ශේෂ්ත්‍රවලදී තීරණාත්මක ශේෂ්ත්‍රවල මග ඇරයනවා. සමාජ සංවාදයෙන් කේන්ද්‍රගත වෙන්න දෙන්නේ නැහැ නියම ප්‍රශ්නෙට. ඒක තමයි කොන්ත්‍රාත් එක. සහ ජාතිකවාදී මතයේ දරණ අපට අවලාද ගන්නවා, හිරේ දාන්න පසුබිම හදනවා. FCID එකේ මාධ්‍ය ප්‍රකාශකයාගේ භූමිකාව ඉටු කරනවා. ඉතින් ඒ தත්ත්වෙ තියෙන්නේ. එහෙම තැනක තමයි අපි මේ රට පෙළගස්වන්නේ. ඉදිරියේ ජනවාරි 12 වෙනිදා අපි දන්න විදිහට පළාත් පාලන මැතිවරණය පවත්වන්න නියමිතව තිබෙනවා. අපට තියෙන තොරතුරු අනුව නොවැම්බර් මාසයේ අයවැය කාලේ මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න නියමිතව තිබෙනවා. එහෙම වුණොත් අන්න එදාට බලා ගන්න පුළුවන් මේ රටයි ජනතාවයි තියෙන පෙළගැස්ම මොකද්ද කියලා. මේ ආණ්ඩුව තව කාලයක් ඔය කියන පහක් හිටියොත් ඒ කාලය ඇතුළත කරන මහා අපරාධකාරී මෙහෙම බලන්න. අගමැතිතුමා කියනවා ඊළඟට ඇවිල්ලා හොරකම් කරන හින්දා මම යා ශ්‍රී ලංකාව විකුණනවා. මහින්ද රැල්ල සමග හොරකම් කරන හින්දා විකුණනවා නම් මහ බැංකුව මුලින්ම විකුණන්න ඕනේ. ඒක තමයි නීල හොරකම කලේ. හොඳයි. දැන් මේ රාජ්‍ය ආයතන විකුණන්නේ හොරකම් කරනවා කියලාද? හොරකම් කරනවා නම් හොරකම නවත්තන්න ඕන. රාජ්‍ය ආයතන විකුණන් ගන්න බෑ. දැන් මේ රටේ හොරකම් වෙනවා කියලා රට විකුණමු ඉන්දියාවට, බටහිරට. එතකොට හොරකම් වෙන්නේ නෑනේ. රටම විකුණවන. මේ වගේ තකතිරු කතා කියමින් මේ මහා ක්‍රියාදාමයේ සාධාරණීකරණය කරන්න යන්නේ. ඉතින් මේක අපි පෙන්වා දීම අපේ වගකීමක්. ඒක අපි ඉටු කරනවා මොනතරම් අමාරු දුෂ්කරතා මැදේ වුණත්. හොඳයි, අවසාන ප්‍රශ්නේ මම අහන්නේ මහින්ද රැල්ල සමගින් අගෝස්තු 17 වෙනිදා වෙනසක් කරන්න ඔබතුමන්ලා උත්සාහ කරා පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න. නමුත් ඒ නොහැකි වුණා. දැන් මේ මහින්ද රැල්ල යන්න ඕන උච්චම තැනට යන්න නොදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කරපු තුට්ටු දෙකේ වැඩ ටික මම මීට කලින් මේ ආයතනයේ කියලා තියෙනවා. ඒක මම ආයි කියන්නේ නැත්තම් අපි 96 නෙවෙයි නතර වෙන්නේ മന്ത്രി ආසන 110 හෝ 13 අතර. ඒක තමයි කලින් තිබිච්ච පුරෝකතන. ඒක එහෙම වෙන්නේ නැතුව පොඩ්ඩක් මේ පල්ලෙහාට ආවේ 105ට 6ට 95ට 6ට ආවේ ඔය කියපු තුට්ටු දෙකේ වැඩ නිසා. හොඳයි. ඔබ අනිත් එක මම කියනවා මහින්ද රැල්ලක් අපි හැදුවේ නැත්තම් 95ක්වත් ගන්න බෑ. 95ක්වත් ගන්න බෑ. එහෙනම් රනිල්ගේ ආණ්ඩුව 113 පයින්නවා. මහචන්දෙන්ම 113 පයින්නවා. 106යි ගත්තේ. 106 නතර වුණේ මේ අපි දියත් කරපු මෙහෙයුමින්ද. ඒ නිසා ඒ මෙහෙයුම කිසි ලෙසකින්වත් හැල්ලු කරලා යුතු මෙහෙයුමක් නෙවෙයි. ඒක නිසා තමයි අද මේ තරමින්වත් මේ මතය කතා කරන දේශපාලන බලවේගයක් සජීවීව ඉතුරු වෙලා තියෙනවා නම් තියෙන්නේ ඒ සුළඟ නැවත හමුපු වින්දා. ඒක විසින් තමයි අද මේ වෙන්න යන අනතුර පෙන්වල දෙන්නේ. බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටීම මේ ගමනට ඔබගේ පාර්ශවයෙන් ආශිර්වාදයක් වේද, ප්‍රශ්නයක් වේද? නෑ. එතුමව නෙවෙයි අපි කවුරු හිරේ දැම්මත් මේ පාගමන නිසක වශයෙන්ම විජයග්‍රාහීව පැවැත්වෙනවා. අපි ආරාධනා කරනවා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට කුස්සියට වෙලා බැන බැන ඉන්නේ නැතුව, මග තොටේ වැඩ පොලේ එහෙ මෙහෙ බැන බැන ඉන්නේ නැතුව ඔබේ දෙපයත්
මේ ඓතිහාසික පාගමනට මුහු කරන්න ඔබේ මාතෘභූමිය ඔබේ දරුවන්ගේ මාතෘභූමිය වෙනුවෙන් වන පාගමනක් ඒ පාදයාත්‍රාව ඔබේ පාදයාත්‍රාව කරුණා කරලා එන්න මොන බේගල් ගැහුවත් ඒවා පිළිගන්න එපා 28 ඉඳන් පළවෙනිද වෙනකන් නුවර පාරේ අපි එමු මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 3-2 හදාගෙන තියෙන සන්තෝෂම් දීලා මහජනයාගේ 3-2 තියෙන මේ ආණ්ඩුවට විරුද්ධව අර 3-2 හොල්ලන්න පුළුවන් මහජනතාවගේ 3-2 බලය මහපාරට ගෙනල්ල පෙන්වුවම ඒක පෙන්වන්න පටන් ගන්න පළවෙනි අවස්ථාව රටට අබමල් රොණකින් හරි ආදරේ නම් ඔබේ දරුවගේ අනාගතය ගැන හිතනව නම් එන්න පාරට 28 ඉඳලා පළවෙනිද වෙනකන් කොළඹට හොඳයි බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි අපි පළවෙනිදෙන් පස්සේ නැවත වතාවක් හමු වෙන බලාපොරොත්තු වෙන තමයි සමුදෙන්න ඔබතුමාට බොහොම ස්තුතියි සහභාගී වුණාට හිතවතුනි රැඳී සිටියට ඔබටත් ස්තුතිය අප ලැබෙන සතිය හමු වෙන බලාපොරොත්තු වෙන සමගන්න ඔබට සුබ දවසක් වේවා